අරස්ථානය වැඩවාසය කරන අති පූජනීය වන්දනීය නායක්ස්වාමි පාධයනන් වහන්සේ වරපුෘම්ක හා සංගරත්නයෙන් අසරයි සද්දා බුද්ධි සම්පන් පින්ත්නී අදදවස අප සදස ති සූදානම් වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙන උතුන් ධර්මයට අනුව අපි ජීවිතය සකස්කරගණ්ඩ ලෝකය දකින වැඩ පිළිවෙ ලෝකය තේරුම් ගණ්ඩ පංචුපාදානස්කන්දී අථභූත සවුරූපය තේරුම් ගණ්ඩ ක්‍රමාණුකූලව අපේ සන්තානය සකස් කරන වැඩ පිළිවෙලක් පිළිබඳව සකච්ඡා කරණ්ඩයි හල් දවසර න ීමමිතිව තියන්නේ ආනපාන සැති භාවන පිළිබඳව. ආනාපාන සති භාවනාව ගැනාපි රිජුවම සාකච්ඡා කරට පටන්ගමු. ආනාපාන සති භාවනාව ුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවස්ථා කීපයක් සූත්‍ර පිටකගේ සඳහම් වෙනවා ඒ අවස්ථාවලින් හැම තැන පියවරදාසයක් දේශනා කර තියෙන එක තැනක් හැරෙන්ඩ එක තැනක් කැරෙන්ඩ හැම තැනකම පියවරදසයක් දේශනා කළ තියෙනවා මේ පියවර දාසය වෙන තැන තම පියවරදදාසට ඩිය වෙනස් තැන තමයි හාසසිි පට්හාාන සූත්‍ර. ඒ පියවර දාසය කොට හතරකට බෙදලතිෙනවා කායානු පස්සන වේදනානු පස්සන චිත්තාානු පසනා දම්මානු පස්සනා කියා. කායන්ු පළවෙනි පියවර හතර කායානු පස්සනාවයි දෙනි පියවර හතර වේදනානු පස්සනාවයි තුන්නි පියවරහතර චිත්තානු පසනාවයි හතර පියවරහත දම්මානු පස්සනාවයි. පළවෙනි පියවර හතර යවරව වෙනකොට කෙනෙක්ු ප්‍රථමත් දිහාන මට්ටමට පත්වෙනවා. පස්සම් භයන්කාය සංකාරන් කියන හතරවෙනි පියවර ඉවරවෙන කොට පිවරහරෙන් පස පසෙ පිවරගෙනන ප්‍රමදධ්‍යහ මටම ප්‍රථමධ්‍යහාන මට්ටමේදී තමයි බුදුරජාණන් වහන්සේ වෙනත් තැනකදි දේශනා කලා තියවා ලොවෙහි විදිිය හැකි උපරිම සැපය එදින්න තනයි කියලා. එත උපරිම සැපවේදනාව විදසනාවට ගැනන්නේ වේදනාවට ප්‍රසනාවේදී. එතකොට ඒ සැපවේදනාව විදසනාවට ගැනන වනං ආය තවත් කාරණාවක් වෙනත් සැපයකට ඇලීමක් ගැටීම ඇතිවෙන්නේ ඒ සැපය අතහැරෙන මට්ට මේ විදර්සනාවට එතකොට ඊට පස්ස තමයි පස්සම්බයන් චිත්ත සංකාරං කියන මේ සැප සැප දුක් අතහැරෙනකොට තමන්ගේ සිත තමන්ට අත්දක්කට පුළුවන් අ එත නිදර තමයි සිත විදස්සනාවකට ලක්වෙන්නේ අනිත්‍ය දුක් අනාත්ම වසේ ඉතින් ඊට පස්සේ තමයි දහම්ම කොටසට වැටන්නේ සතිපට්ටාන ක්‍රමවේ දය අනුව පළවෙනි පියවර හතර අනිතර පියවර දාසේ තියන පියවර හතරමයි. සතිපට්ටාන සූත්‍ර දයෙන් එතකොට මුළු සූත්‍රපිටකේම ගත්තවොත් එහෙම ආනාපාණ සතියේ පළවෙනි පියවර හතර කිසිීම වෙනසක් නෑ. සතිපට්ටාහන දේශනා වෙදී පළවෙනි පියවර හතරින් පස්සේ මේ ආනාපාන කය කෙනෙක්ග්‍රහණය කර ගත්තර පස්සේ ඒක විදර්ශනාවට හැරෙන. හරි ඒගැෙන කායන් ප්‍රසනාව හින්දා. නාපාන සතිය පැහැදිලි විදර්සන භාවනාවක් අනාපානය කියන්නේ පැහැදිලි විදස්සනා භාවනාවක් ඒක සමත ගනයට වැටෙන්නේ එය සමතේ මුල් කරගෙනම කෙරෙන විදසනාවක් හිද. තු ආනාපාන සතිය ඉතාම පහසු භාවනාවක් ගොඩාක්ම පහසු භාවනාවක් මොකද සරිගරේතියන සෙලවීමක් චලනයක් භාවිතා කරගෙන හිතේකන් කරගන්න අපට බොහොම පහසුයි වෙනත් දකට වැඩිය ඒන් ආනාපාන භාවනාව අපිට මූලික ප්‍රවීනයකුට මූලිකව ප්‍රවිශ්ට වෙන කෙනෙකුට කිසිම දැනුමක් නැතුව ධර්ම දැනුමක් නැතුව යමක් වර්ධනය කර ගන්න පුලුවන්ස භාවයක් තියෙනවා ආනාපාන් සති භාවනාව කරන කෙනෙකුට අපි ඔක්කෝම අතහැරල දාලා හැමදාම කියන්න හෙමයි ඇනොයේකුත් අල්මුල ගිය තැන්තියෙනවා ඒන වැරදි තැන්කිල කිව නෙවේ අපි ගත්ත දෘෂ්ටි තින හොඟාක් වෙලාවට කාගෙන් හෝ කොයිස්වාමන් වහන්සේ නමගගේ ට ධර්මයක් ශ්‍රවණය කරද්දි අපිට වෙලාතියන් දෙයක්ත්තම අපි එල්බ ගත්ත කොටසක් තිනවා. රි ඒල්බ ගත්ත කොටසහින්දා අපි ඒක විවෘතව අහන්න හැමවිලේ අපේ හිත යොමු වෙන්නේ මේ වැරදක්වැඩ වැරදක් වැඩ වැරදක් වැඩ කියලා එ වැරද හෝන පැත්තකින් තිෙ අපි දක්ෂ වෙඩෝන බුදුජාන් වහන්ේ දේශනා කළතියන පාරමිතා කතාවරද ප්‍රඥා පාරමිතාව පුරන්නා පහත්මට්ට මේ ප්‍රඥාවන්තයන්නේ ඊටවසේ මධ්‍යම් මටට ප්‍රඥාවත්වයන කෙනෙක්ගේ. ඉහළ මට්ට මේ ප්‍රඥාවන්තයන්ගෙන් පවා හිගනගත් යුතු දේ ගෙන කන්නවා බැහැ කළ යුතුද බැහැර කරුණ කියලා. හරියට කවුරු වගේද රහතන් වහන්සේ නමක් වික්ෂූන් වහසේ නමක් ගෙන්ගෙට වෙඩලා ගේ පිල්ට එකතු කරගන්න වගේ අපි එක සීමා බන්ධන මායම් වලින් යටවෙන් නැතුව පැහැදිලිව මට විසඳමක් මේකින් ලැබෙනවාද කියලා බලාගන්න එකයි වටින්නේ ට ගොඩාක්ම වටිනවා බුදුරජාණ වහන්සේ දේශනා කල තියෙන සූත පිටගේට ගැලපෙනවාද ඒකට ඒකට ගැලපෙන ආකාරයටද මේ ධර්මය තියෙ එක කලා විමස ලබන්න එක ගොඩාක්ම වන එක බුද්ධවාදයක් ති ඒකින්දා අපි අම් කිසි ක්‍රමවේදයක් සාකච්ඡා කරනවා ඒ ක්‍රමවේදී තුළින් තමන්ට කොහමද ගැලවීමක් ලැබෙන්නේ කිය එක ගැනවිම සන්ඩ ඒවගේ මේ සූත්‍රපිටකට එකගත කියලවිම සන්ඩ ඉති එහම නෙව නම්ං ඕනේලාවක මේ චෝදනාවට ලක්වට කැමති චෝදනාවට බයිනම් යෝජනාවට හරි. එම ො චෝදනාවට ති හොඳ නෑන හාහංගරත් නනි චෝදනා කරන්න හොඳ නෑද යෝජාවට කැමති මේ අපේ හාමුදුරුවෙ මෙන්න මෙතනති පිටිට ගලපෙෙන නකි. හරි. ඒක හිදා අපි අන්නේ වගේ විවෘත මනසකින් මේ පිළිබඳව විමසා බැලීම ගොඩක් වටිනවා හොඳයි ඊළඟට පුඩ්ඩක් අපි දැනගණ්ඩෝන මේ කාලෙ හැටිටත් අටුවාටකා කියන්නේ මොනොද කියලා ත්‍රිපිටකය තේරුම්ගණ්ඩ ආචායවරු තමන් ඒ ති්‍රපිටකය හදාරලා ඒකෙන් යමක් ඉගනගෙන තේරුම් අරගෙන අ අයගේ පහසුව සඳහා. මම මෙන්න මේගේ අධ්‍යනය කළ මේ තේරම මෙ මේ කිය මට දැනුණය කියලා බුද්ධ වචනය කියල ඉලනෑ. ආචාර්යවරයාගේ මත හරිද ඒක අනිවාරෙන් ගණ්ඩ කියල තටවා ග්‍රන්ථ ග්‍රන්ථයේ ලියල නෑ. මේ අනිවාරෙන් ග්ඩ ුවඩ මෙහමයි කියලා. හරි තැන් මේ ඇත්තෝ යම් පැහැදීමකින් ගේ ධර්ම ස්්‍රවය කර ලැස්සලඉන්න මං මේ විවරණයක් කරන්න හදන මොකක්ද මොක මංහදිසිේවක් බුදු වෙලවක්ද නෑන නේද මොකක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ධර්මය කරගෙන එක කාග මතයද මේ ප්‍රකාශ කරන්න හදන්න මගේ මතේ න ම මට තේරෙන හැටි මට තේර හැටිඉට මංක්ක හළගේ දැ මේ අත්තන්ට මම වෙලාව ආචර්වරේ ඒනගේ ආාර් මතයද නැද්ද කවර නන් අටව ප්‍රතික්ෂ කරන්න කියලා? තුවාචාරන් වහන්සේලා බොහෝ දෙනා රහතන් වහන්සේලා වැඩි වැඩිපුර රහතන් වහන්සේලා. එරන් අටවා ප්‍රතික්ෂේප කරන්නට සම්පූර්ණයෙන්ම කියලා කවුර කියෙනවාවනම් වහා මෙතනින් නැගටලා වහ මෙතරනි නැගල යන්ඩ නැයි තරහට නෙවෙේ. මමත් ආචාර්වරේ ආචාර්ය මතයක් ප්‍රතික්ෂේප කරන්නග හෙන යන්න නේද. එකද එහෙම අපිට කියට බෑඒවයි අපිට ලැිච්ච විපූල ප්‍රයෝජන තියනවා. ධර්මය තුළ තියන බොහෝදේවල් තියනව ඇතින් කතන්දර තියෙනවා නෑ? ඇයි අපි මේ ඔක්කුම අපි මේ දිම තෝරගණ්ඩ ඕනෑ ඇයි අපි නැගගයි නිමකට පයිංගහන්නේ පුංචිකාල වැඩියෙන් හැවේ වුණෝද කතන්දරද නැද්ද සමහරය ලොකෝවෙලත් පුංචය වගේ ඉන්න ඒ අයට කතන්දර ටික ඕනද නැද්ද ඒයට කතන්දර ටික ඕන ඒදා නිග්‍රහ කරන්න බෑ පුංචි උපමාගතාවකින් පවා යමක් ඉගනගන්නඩ පුළුවන්ග ඉන්න ඒකන්දා අපි නැගගනිමකට පයින්ග හන්න හොඳන අපිට කරන්න තියෙනමකක්ද අටවාවේ තියන දැම් මට වුණත් අටවා කියගන්න ගතම සමහහාතැන් එා ඉති කතන්දර වගේ ඇත්තිෙනවා. ඉති මොකද කරන්න ඕන ඒක මට ගැලපෙන්න්න එක නිග්‍රහක් ොද ඒක ගැලපෙන කොට්ටසය ඉන්නවා එහ මොකද කරන්නේ ඒක චුක්්ටම් මග හැරලා න කොච්චර දෙයක්ද මේ ධර්ම විවරණයක් තියන එක කියලා බලන්ටඕන ඉතින් ඒ ඉදමී මූලිකව අපි බොහෝ කාලයක් තිස්ස අද නෙවයි ප්‍රඥාවතය බිහුණ අපට හිතෙන්නේ මේ සවස තමයි ප්‍රඥාවතවය නොවිට කල හිට ක්ො ගලුගේ මෝඩ යුග කිය. හරි තාක්ෂන විද්‍යාවට හෙමක් තිබා නමු අධ්‍යාත්මක විද්‍යාවට හෙමක් තිබුණ නෑ අද නෙවයි ප්‍රඥාවන්තුය හිට බුදුජාණ වහන්ේ කාල ප්‍රඥාවන්තවට. අද අපිට මේක පටලවාගෙන අප ඒ හින්ද මේක ඒකාලට ඒ කාල තිබුණ දේවල් ගැන නිග්‍රහ කරන්න නැතු. ඒ පූර නිගමනයතින අපි තමයි ප්‍රඥාවන්තුේ, අපි තමයි තේරෙන අපිතමයිහරි කියලා. ආංගේවා බැහර කරලා අපි මොකද කරණ්ඩෝනේ අතීතේදං අප ක්‍රමවේදයට ගරු කරලා හොයල බලන්ඩ. මංකයන්නේ කරුණා කරලා ප්‍රතික්ෂේප කරන්න්න කලින් හොයල බලන්ඩ මේකින් මට ගණඩපුද තිවද මේකමට ගණඩ දෙයක් තියනවද කියලා. අන්නෙතොකොට තමන්ගේ ජීවිතයට එකතු කර ග්ඩ එක උත්සාහයක් ගන්නකොට තේරයක කොයිතරන්න වටි නවද කියලා. මං ආනාපාන සති එක තැනක ොක් මෙන්න මේ කරණාව මතු කරලා පෙන්න්නට උත්හ කරනවා හරි අටවාකින් අප තිබ ප්‍රයෝජනය කොච්චරද කියලා හොඳයි කොහොම නමුත්කමක් නැහැ අපි සූත්‍ර පිටකේතිය ආකාරයට මේ ක අපි සාකච්ඡා කරමු පලවෙනිියෙන්ම තියෙන්නේ සෝ සතෝ අස්ස සති සතෝ පස සති කියලායි පලවෙනි පිවරතියන්නේ සිහියෙන් හුස්ම ගණ්ඩ සිහියෙන් හුස්ම හෙළන් දැනල් ඒ වගේම තමයි හ සිහියෙන් හුස්ම ගන්නවා කියන මොකක් ද සිහියෙන් අපි යමක් කරනවා කියන මොක්ද කරනකොට කරන ද දන්නවා කියෙන කයි එච්චරයි ඇ මේ ගුඩාක් සංකීර්න කර ගන්න දෙයක් නෑ ආනාපාන සතිය සරලව තේරුම ගත්තොත් ඉදිරියට යන්ඩ මූලිකෝ හරි පහසුවයි මේක සංකීන කර ගත්තොත් මේක වඩා ගොඩාක් අමාරු භාාවනාව බාට පත්වෙනවා මේක මෙම සරව කියයනකොට මේ සර වැඩීද කියෙලාහිදෙන න මුත් කරල බලන්ඩ හරි මර්ුව අමාරමකක්ද අපි පුහුණු කරලා නැතිහිදයි. සිහියෙන් හුස්ම ගන්නවා සිහියෙන් හුස්ම හෙලනවා කියලකයන්නේ බන්දරන ින්ට හැමිල හැිලේ ඒම දැගින්න්න ොද උදේද දැන නටියද. එම අවශ්‍යතාවයක් තිබුන්නෑ. ඒ වැරද උදේදන් හුස්ම ගන්නව දන්න කියන කරත් ද්ද. හැමනි මේේයකම දැනි දැනී හුස්ම ගැනීම කෙනක් ප්‍රායෝගික නැහැ. එක වෙන්න නෑ මකද හිත එතන තිබුණොත් තමයි ඒ දැන. අපේ කයේ යමක් දැනෙන්නේ. සිත එතෙන්ට යෙදුුණො විතරයි. සිත එතන්ට යෙදුුනොත් විතරයි කියලා ඒයත් අපි සාකච්ඡා කරා දවුල් ගෙඩියක් ගැන කියලා. දවුල් රස දැනන්ට නම්. දවුල් තියෙන්ටත්වෝ නෑ. දවතියෙන්ටත්ව නෑ සිත එතන තියන්ටත් ඕන මතකයි නේද රපාහහිනි ළඟට වෙලාමන හරි ආහාරයක් ගන්නකොට සමහ වෙලා මොක දවෙන්නන්නේ. කෑවම නොද කියලා දන්නේ. ඒකෙන් අපි කිය මම කාලා මට දැනිලා මට තේරුන්නෑ කියල එ දැනිලා තේරන්න නෙවයි දන්නෙම නෑ. ගැන දිවෙන් දන්න ම නැතුව යමක් ඇතුුටෙවන් පුුවන් ක්‍රමයකුත් තියෙනවාන්න ඕොන තිත්ත ජාතියක් යවන්න පුළන් ගැට හරි ඒ දන්න මනතුව වන් පුළ එක ඇත්තරපු දන්න නැහැ හ මේ ලෝක ජීවත්වෙනවා කියලා හරියට නිමනිවිී පත්වෙන බල්බවාගේමේ හරි ඒකන එක වෙලාවට අපට කරංග හැෙන එක කලාවට කරංග හෙනෑ එක වෙලාකට ැස්පේනනා එක වෙලාකට ැස් ඇරග හිටිය ටැස්පේන්නේ නෑ අප එක දන්නේ වෙලාට ආග්‍රහණය දරනවා විටක ආග්‍රහණන ආග්‍රහණය දැන වෙලාවට ස්පේන කංගහෙන වෙලාවට ඇස්පේන ඇස්පේන වෙලාවට කංගහෙන්න හරි අපි දන හෙන දැම හාදුරු දියලාලග ග දග ඔවු. වේගෙන් ේදක සිද්ධ වෙනහි දැනමුත් එක වැර දෙකක් එකවර වෙන්නන්නේ නෑ වේගෙන් සිද් වෙන හින්ද අපිට හිතනඒක හක්වර වෙනවා ය කියලා. කොහනමුත් කමක් නෑ එහම දැන් අපට අවශ්‍යවවෙලාතියන හුස්ම දැනි දන දන දැන දැ දන. වාසේ කරන්න පුළන්ඳ කියලා ඒකාාග්‍රතාව යන්න බලන්න පලවෙනීම ඒ කාග්‍රතාවය. ඒ සඳහා සිහයක් තියෙන් ඩඕනද නැද්ද. ඇයි මේ සම්පූර්ණ හුස්ම හැම්ම මොහොතකම ගන්නවා හැම මොහතකම හෙලනවා හැම මොතකම ගන්නවා හෙලනවා කියෙ එක දැනි දැනීම දැනි දැනීම ගණ්ඩෝඕන්න දැනිදැනීම හෙළන්්ඩෝනේ. ත ගන්නවා කියලා දන් දැන ගණ්ඩනම් හලෙනවා කිය දැන ග්ඩ නම්. මේ ඇතුළට ගන්න හුස්මක, එක මාත්‍රීය තැනක් මට දයයිනවන. මාත්‍රයක් දයනෝනම්. හරි මම දන්නවා දෙනෙද ගන්නවා කියලා. හස්ම ගන්නකොට කොහැරි මාත්‍රයක් දයනවනම් දන්නවාවදනෙද ගන්නවා කියලා දන්නවා. හෙලනොකොට මාත්‍රයක් දයනෝනම් මට කොහහරි. එතනම වඩෝනද ෑ එතන වෙන්ඩෝන නෑ. අන බලන්ට හෙනොකොට මාත්‍රයක් දන්නවන්නම් මම දන්න හෙලනොව කිය. හිති අශ්‍යතාව වෙච්චරයි මෙන්න මේ අව මේ අවශ්‍යතාවය තුළ ඉන්ඩ හිත ඒ මාත්‍රිය දැන මේ හැම නිමේශයකම තියෙන්ඩනොද නැද. එහෙනම් අන්න එහම ඒක පුහුණු කරන්්ිගයුත් ඒක ලොකු පුහුණුවද නැද. ඇය අප හිත හැම තැනම දුවන හිතා. ඒහින්ද ඒක හුස්මිහිතියාගන් අපි ලොක උත්සාහය ගන්නවා. හරි හොන්න සමහරය මට කියවා. ඇතුළොට ගන්නකොට හොඳර දෑනවා අලිවදානකොඩ අන්තන්දයන්නේ. නද අපි හැම එකක්ම සංකීන කර ගන්නවා කියන්නේ එකයි. ඉතින් මොකද මංහන් ඉති මොකද කියන්ද. එම අහපුග මංහන්න ඉතින් මොකද කියන්නේ. කියන්දනෑ ඇයි කමක් ඉනරන්න සහරයකෙන මගේ වන්නහ දයනවා අදකුණු හ යන්නේ. ඉතින් මොකද ගන්නකොට සීත්‍රට දෑන හෙලකට රස්න දැන්න ති මොකද එකක්වත් එපාක්ව බදුරජන් වහන්සේ නෑ දැනෙන්ට ඕනෑ එනම් දැනිදැනී ගන්නවා දැනිදැ හෙනවත් සිහිය ඕනද නැද්දේ වැඩට මෙන්න මේකත මයි පලවෙනි පුහුණුව පළවෙනිියෙන්ම පලවෙනිය හැම්ව තැනම දුවන හිත අරගෙන එක අරමුණක එක තැනක තියාගණ්ඩ මේක පැහැදිලි රුකුලක් වෙනද ැද කෙද මට අටුාව ප්‍රයෝජනව තුළා හරි මුළු හුස්ම ධරාවම ගත්තොත් එහෙම අපි හුස්ම කය කියන ක හොදට තේරුම් ගම මොකක්ද කියලා දැනට අපි හිත මුළු හුස්ම මට දැනෙන තැන් ටික ගත්වොත් එහෙම නාසිකාව අගසිට නාබියදක්වාම් ද ේ මේ හුස්ම ගන්නකට දයිනවා ගඟක් ගන්නකොට ගඟ පලවලට ගන්න තැන් තියෙනවා හීනියයට ගන්න තැන් තියෙන අපි අතදාළ බැලුවතුන් වැඩියෙන් දැනෙන්නේ වැඩියෙන් දැනන්නේ පලරට ගන්න තැනක්ද නත්තන් හිනීර ගලන්න තනක්ද හිීනට ගන්න තැනම්. එනම් මේ මුළු හුස්ම ධරාවම හීනියටම ගලන්න තැනක් තිෙනවා නද උගුරටත් වැඩ ස්වාසනාලටත් වැඩිය පෙනහල්ුවලටත් වැඩිය කොහැද නාසිකාව මේ නාසිකාව අග කොටස ඒවි තරක්න මේක හිීනිිය වුණාවවෙතරන්නේ මෙතන වංගුවත් තිෙන උට යන හුස්ම පැ දිසා මාරුව දිසාවා මාරුවෙන්ට නං කොහැරි වදින්ට මොනද නැද්ද එ එතන ප්‍රකටම වදින තනක් ඔය හරි නාසිකවක් කියැන මෙහෙම මෙත නාස්පුඩුවග නෙවෙයි නාසිකාවගේ කොටස්කි මෙ මත්‍රිකෝණයක් විතර කොට උඩ නෙවෙයි වන් මති පෙන්න්නට බෑන ඇතුළේ මෙතන හුස්ම ඇතුල උනාට පසේ මේ උඩ දක්වා කියිලා හැරන තන දක්වා කොට සෙහි කොහේ හරි තැනක ගන්නකොට සහ හෙලනකොට ම තැන වඩක් පුලුවන් කෙනෙක්ගේ තැන්ද එකක් වඩත් පුළුවන් මෙන්න මේ උඩුතුල හරි වඩ. ඔන්නඔය ප්‍රදේශවල කොහැහරි තැනක මේ හුස්ම වදින්ඩ මොනද නැද්ද. වදින්ට මොෝනද නැද්ද. . එහනම් තීවරෝම දෑනකොටස වෙන්න තේකොටසද නැද්ද. එන මූලිකව ආරම්භ කරන කෙනාට නාසිකාව අග සිහ පිහිටවාගෙන ඒ සිහිය තියාගෙන, න්න හිතතියාගන්නක්ෙන තන ආරම්භ කරන්්ඩ කියන උප දෙෙස අටවාවෙෙන් මට හම්බුණා ඉතිමාගේ ප්‍රතිශේප කරන්න ව හති මටක දැන් අපි තුමා කාටහරමේ නාසිකාවාග නෙවෙයි පින්බීම හැකිලින් ප්‍රකරදයනො කියලා ඉතින් කමන්නේ න කාටහරි කෙනෙකුට පලවෙනි පියවරේ දී දැනෙන්නේ අපි නීතියක් දාලා නැහැ. නීතියක් දාගණ්ඩ දෘෂ්ියකට වැටෙන්ඩ කියන කිය එක පිග්ඩ වශෙන් හැ දුජාණන් වහන්සේ දේශනා කළ තියන මොකක්ද සෝ සතෝවාස සති සස සති. පිම්බීමේ හැකිලීමේ හිත තබාගෙන යම්කිසි කෙනෙක් පලවෙනි පියවර කරනවානගයක් දන්නවද නැද්ද හුස්ම ගන්නවා හුස්මහෙෙනවා කියලා. මංකිරවන මේ මංකිවේ නාසිකාාවගේ අටවාති නාසිකාවග කියකිරන අන්න මම අටවා ගැතිවීම වෙලාතිෙන. න අටවාවෙ මට තියෙන්න මොකක්ද ප්‍රයෝජනය ගැනීම විතරයි. නනේද. ඒක හින්දා කැම්මති විදිහකට කමක් නැහැ. අවශ්‍යතාවේ මොකක්ද සිහියෙන් ගැනීමසියෙන් හෙලි මේක වඩා පහසුයි නාසිකාව අගකොටස. හරි එහ අපි ඔකොටෝමිසෙල්ලා ඒ වගේ විනාඩි පහක් කියලා විනාඩි පහලක් විසත් යන්නෑ මද මේ විකට්චා කරට හිද අපි චුට්ටක් තැනහොයා ගන්න බලමුද ේො ඇස් දෙක ඇරගෙනම ඉසල තැන හොයාගන්න කොයිවෙලා තාම වැඩිය කරලා නැති අයි නාසිකාව අගම හිතතියන්ට උත්හ කරන්න ඒක අපට ඉක්මට පකට කරන්න පුළන් ඉසල්ලලා මරුණ ඉස්සෙල්ලා මත් ලේසි ඇ දැනට පිබි හැකිලින් පුරදදු ලා නට නාසිකා මොක කොම තනන් පැතටෙන්ටනවා මුල ක්කොම මුළු ඔක්කම තේරුම් ගැනීමට එනවාවි. ඒකින් හොඳ ඇස්ත අරගෙන නිදහසේ ඉතා නිදහසේ ඇස්තක අර ගෙනම කමන්න නැහැ. නිදහසේ ඔහේ හස්ම කීපයක් වැටන්ඩරට. හුස්මකිපයක් කටන්ට නිදහසේ හිතලා ගන්න නැතු හිතලා ගැනෙන වන ඒත්කමක් නෑ එකගත් එක කරන්ඩුවඩියන් ෝ ද මේ සීතල දසිද හොඳට මේ හුස්ම දැනගයොත් වැඩ තැන් හොඳට තැන් දෙක ප්‍රකට කරගන්න බලන් තැන් දෙක කියලා කිවේ ගන්නකොට දැන තැනත් හෙලෙනකොට දැන තැ මේකට අපි කිසිී හදිසයක් නෑ කිසිම හදිසිසයක් නෑ හිමම් ප්‍රකට කරගන්න බලඩ සමහරිට ගන්න කකට දෑන ැ හෙල්නකට ෑයන තැ දෙදක එකක් වන්න පුළුවන් තැහොඳද ඒක ප්‍රකටනට පසේ ඇස්තක පියාගෙන ඒ දැනීමම විදවිඳ ගණ්ඩ දැනීම විඳවිඳ හෙළන්ට ඒ දැනීම දැනි දැනී ගන්නවා දැනි දැනී හෙරෙනවා. එතකොට ඒක සිහියෙන් ගැනීමක් මයි ඕන වෙලාක්වර හෝ දැම්මොකද කරන්න මම මේ ගනිමින් ඉන්නවා කියන්නට අපි පුළුවන් මොකද කරන්න මම මේ හෙළමින් ඉන්නවා කැනමන් දන්නවා මොකද මම ඒක දැනි දැනී කරන හිද පියවර සම්පූර්ණ වෙනවා මයි ඒ දැනීම දැනි දැන දැනිදැනී දැනි දැනී විඳවිඳ හුස්මගණ්ඩ නාසිකාවාග කොටස. හෝ තමන්ට පුරුදු වෙලා තින කොටසක්. හිමන්සර අස්සරඩ. තේරෙනවා නේද ඉක්මන් හිත එකඟ වීමක් කරගන්න පුළුවන් වෙයි කියලා ආදනිකායට බවා ට අපි මොකද සරීරයේ දැනීමක් එක්ක හින්දා දැනීමක් එක හින්දා ඉක්මන් හිත එකඟවීමක් කරගඩ පුළුවන්කුමත් න ොද චලනයක්තින නතන එතකොට මේක තමයි පලවෙෙනීම් පුහුණු කර්ඩෝන වැඩ පිල්වෙද හරි පලවෙින්ම පුරදු කර්ඩ ෝන එක මේකට හදිසි වෙන්න නෑ මේ පියවර ඉක්මවා ඉක්මන්ට අන්ඩුවනය මන්තා ප්‍රාත්මි අවස්ථාව ඉන්නේ කියලා මේ මේ ඉක්මට අතහරලා ඉළඟ පිවරල් ලොඩි නවා. මේකෙ තීති ඇතිවිය හැකි තත්ත්වයක් මතක් කරන්නම් සහල ඉක්මින් හිත එකක වෙන කෙනෙකුට මේකෙද පොඩි අත පසුවීමක් වෙනවා ඒ තමයි නාස්කාවගේ මෙ මිනුට් හිත එකඟ වෙලා ඒ එකඟවීමත් එ හුස්මත් දැනෙන් නැතුව ය වෙන කොහේව හිත යන්නේ නෑ හුස්මත් දැන නැතු යනවා ආං එහෙම වනොත් ඒ වෙනත් භභාවනාවකදී අපි සංසිදීම කියන එක හොඳයි මේ භහාවනාවේද සංසිඳීම කියෙ එක හොඳයි කයේ දැනීම නැතිවෑම කියන එක නමුත් මේ සංසිින්දුවීම සිද්ධ වෙන්නේ අපි බලාපොරොත්තු වෙන අවස්ථාවට ඉස්සෙල්ලා හකම් පශ්නය අයතන් යන්නේ බෝදනාව කතාරට කමැති නෑ මොකදද කරන්න ට පස්සේ සංසිදුනානං හොදයි සැපයි සංසිදීම සැපයක් අංහන්න දැම් මොකද කරන්න ඉට පසේ එතිරිින් හට මොකද කරන්නේ ආය කරන්න දෙයක් නැති වෙන ති බහෝ දෙනා අනපාන සති වය වගේ පර තුන්ගනි පියවර සම්පූර්ණ කරගෙන පස්සම්භයන් කාය සංකාරන් කියෙ කාය සංසිඳදවා ගන්නවාෙනෙකයි හ කාය සංකාරය සසින්දනව කියනකයි තුන්ගනි පිවර සම්පූරණට ස්ල ොෝධ න තැන්තැන්වොල තැන්තැන්වල තන්ිකයි සසිදනකටොහ අඩලයක සැපයි කයේ සංසිඳීම සැපයක් ආංගේ සැපය අත්ඳමින් ඉන්නවා ඇතින් ඔහේ ඉන්නවා බෝධනක් ක අහන අඇතකට මගේ මොද කරන්නේ මත් අහන දැම් මොකද කරන්න දැම් මොකද කරන්න ඉති කරන්න දෙ යන්න එනම් සංසිඳීම දැන් මේ වෙලාවේ මගත් එක් මේ කතාකර කරන්න වෙලාවෙ උම සංසේදිිලත නැත්් දෙක්තර ප්‍රමාණයකටයි දැනෙන්නේ ආය අවධානය යොම් වෙනකොටම දැන එනම් අපිට ලොකූ සිහි අක්තියෙන්ට ඕන මේ භාවනාවදී ඒන්නේ වෙනත් දැන්වලට ඔය පංචකාම සම්පත්තිය හින්දා මේ දැනෙන් නඇතු තියෙනවා වගේ නෙවෙයි ඒ කාග්‍රතාවෙන් සංසිදීම හරි ඒ සැපයක් එතකොට එතෙන්ට යා නොදී අපේ හිත ආයසරය කුස්මය දැනීමට අවධානය ගන්ඩ ලොකූ සිහත් තියෙන්ට ඕනෑ හරි ඒක මේක හොඳ හිත පුහුණු කරන වැඩ පිරිවෙලා ඉතාආම හොද වැඩ පිළියවෙලක් තමන්ට වෙන සංසිදීමකට ඉට නොදී වෙන දැනකට විසිරෙන්ට හි ඉඩ නොදී මේ පරිසමෙන් පුරදු පුහුණු කරන්න ඕ හරි දැන්ඕෝක හොඳ සිහියකින් වීරයකින් අධිෂ්ඨානයකින් කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ අපේ සිහිය වීර්ය අධිෂ්ඨානය වැඩි කරන්ඩ සහත් අවත් හේතුවක් උඩ දෙවනි පිවරක් සඳහන් කරනු. මොකක්ද දීගංවා අසසන්තෝ දීගං අත්සසාමීති පජානාති දීගංවා පස්සන්තෝ දීගම් පස්ස සාමීති පජානාාති. රස්සංවාසන්තෝ රස්සං අසසාමිති පජානාති රස්සංවා පසන්තෝ සම්පස සාමිති වජානාත දර් හුස්මක් ගන්නකොට දීක හුස්මක් ගන්නවා යයි දැනගෙනම ගන්නවා දීර්ග හුස්මක් කෙලෙනකට දර්ග හස්මක් කහරෙනවා යයි දැන ගනිමින්ම හෙරෙනවා කටිහස්මකුත් හෙමයි මේක තමයි පින්නත්නේ ඔහු ආනාපාන සතිය අතහලට ගොඩා ආක් දෙනෙක් කල්පනා කරන තැන මොකට මේ දිකොට බලනවාද මොකක්ද මේ තේරුමක් නැති වැඩි කියලා ට සහර ඇත්ව ට මැල්ල කිර තිනවා හමුදුරණ ඕක ආර්ය ආනාපාන සතිය නෙවේ. ැ බුදුරජාන් වහන්සේ සූත්‍රපිටකේට අමතරව තව ආරයපිට කේකක් කියල ොහැරි දෙේශනා කල තින ටන හම්බුන්නෑ. ආර්යයානපාන සතිය කියලා වෙන එකක් තියෙනවාය ඒක කරන්නේ කුසල් උඩට අදිනවා කුසල් හිලනවාග මටවිලකිව කුසල්ලදිනවා අකුසල් හෙලනවා ඒකරතම යනපාන. මකවා ඇත්තද ඒ කාර්යකද හෙනං පුත හිල් අන්න ගහට කියලා කුල්ල ට කක් හල හැබ කියකොටම තේරුම් ගත්ත මේ හරන එකනයි කියලා. මේ කුසලේම තමයි අපි අදත්න්නේ. ඇයි සිහිය වැඩෙනවා නුවන වැඩිනවා වීර වැඩිනවා ඉවසීම වැඩිනවා අදිෂ්ටානය වැදෙනවා එම් කුසල්ලේදනවේද හැදන්නේ. න නැත්තම් අය ගැක තකරට ඔන්නෑ හොයි එතකොට? හුස්ම ඉහලට ගන්නවා පහලට හෙලෙනවා ඔය විදිහට දැන් කෙරෙන්නේ ඊට වැඩිය එහාට ගේ කාරණවා දෙවැනි පියවර විදිහට ඇයිඒ කියලත් මම අපි සාකච්ඡා කරමු දිගහුස්මක් ගන්නකොට දිගහුස්මක් ගන්නවා යයි දැන ගෙනම ගන්නවා ඒකන දැ තවත් වර්ගී කරණය ඉස්සෙල්ල අපිට වර්ී දෙකටයි බෙදුනේ මොකද දෙකට බෙදුනේ ගැනීම් සහ හෙලිම් වියහැකි සිද්ධි දෙකයි. ක් බැලුවොත් එක වෙලාවක වියහකි සිද්ධි දෙකයි තියෙනම කද ගැනීමක් විය හැකි හෙලිමක් වියිට හඳුනාගන්න දෙකයි දෙකක් අඳුනාගන්නකද වැඩි සිහකින්ඉන්ටුවනේ හතරක් අඳුනාගන්නක දැඩ සිහැකි ඉන්දෝන දැන් වියහැකි සිද්ධි හතරයි. ගැනීමක් වඩත් පුළුවන් දිග වෙන්ඩත් පුළුවන් ගැනීමක් වෙන්ඩත් පුළුවන් කෙටි වෙන්ඩත් පුළුවන් හෙලිීමක් වඩත් පුළුවන් දිග වෙඩත් පුුවන් හෙිීමක් වෙඩත් පුළුවන් කෙටි වෙන්ඩ පුුවන් හෙන වැඩි සිහයක් ඕනද නැ්දව වැඩට. අන්න මූලිකව පුහුණු කරපු කෙනාට වැඩිසිහියක් ඇතිකෙරවීම ත් තවත් කාරණ අවත් වයවා මේ බලන්ඩ දැන් අප පැබාගයක්ි තරග දැමනේ තා චුක්්ටකින් පැභාගයක් රගෙන මේක කරලා බලමු සමහට අදම මේ තත්ත්වයන් අත්්‍යේදිට පුලුවන් වෙයි ම මේ අත්තන්ගේ මෙමහනෝ. අපේ හිත කලබල වෙනකොට අපේ හිත බොහොම කෙලෙස්වලට බරවෙනකොට තරා යනකොට හුස්ම ගන්න වේගයට මොකොට වෙන්නේ. වැඩි වෙන. එයින අපි කොතරම දන්නවා. යම් තැනකට වෙලාි සාන්ත වෙනකොට හුස්ම ගන්න වේගයට මොකද වෙන්නේ. අඩුවෙනෝ. භාවනාවක් කරනකොට ක්‍රමාණුකුලුව ක්‍රමාණුකුලුව හිතේ සසුම්බව සංසුම් බව වැඩි වෙන. සංසුම්බව වැඩ හිත එකම සසුන් ස්වරූපයකටනකට හුස්ම ගන්න වේගේ ස්ථාව ෙන්න්න නද නැත් ද අන්න බලන්ඩ ඒ එහෙම වන්නඩ ඕනෑ එහනම් අපේ භාවනාාව ඉදිරියට වැඩෙනකොට සමතය වැඩෙනකොට හිත සන්සුම් වෙනකොට අපේ හුස්ම ගන්න වේග දිගකෙටි එක සමාන ගානකට එන්ඩ වෙනවම්මද නැද්ද එක වඩ ඕන මද නැද්ද. අන්න එහෙනම් ඒක පොඩි මනින උපකරණයක් මනින එකක් එක දෙවැනි පිවර ැගැනීමට වෙ පියවරෙන් හිත එකඟ කරගත්ත කෙනාගේ හිතේ එක්තරා එක්තරා සංසුන් නොසන්සුම් භාවේ ඒ දැන් විට අපි දැම් භාව කර ගතම් පාලු ටක සන්සුම් ගති ඇතින ට නොසසුම්ගත හිත විසිරෙනකොත් නොසම් වෙනවා නේද. එතකට වෙලාවකට හස්ම දිගයි වෙලාවකටට කෙටි දිගවල යම් කිසි පරාසයක වෙනස්වීමක් තියෙනවා. හරිද? යම් කිසි පරසක වෙනස්සීම තින කෙට ිගවල භාවනාව වැඩීගෙන හිත එක වීගෙන හිත සසුම් වීගෙන කොටමවෙන්නේ ඒ පරාසය අඩුව නනි උදාහරණයකකිමන් ගණන්ටිකක් දාලා කියන්නම් අපිත මොක කොටමහුස් මේ මොකක් හරි අගය අගේ විස්්සයි කියලා. දිගහුස් මේ අගේ අසු වයි කියට හ අගගේන්නම න ඒ කාටහරගින් කියයි දන්න විස්සේ හුස්ම අසු වහස්ම කියලා මේ දෙකු දාහරණයක් එතරයි පේරුම් කරවන්න එතකොට දැන්. මේ දෙපැත්තෙන්ම මේක අඩුවෙලා දැන් ඊලකට වෙන්නමකද හාතලිස් පහේ පනස් පහේ වගේ නික මැදගේ. මැද මැද පරාසයක මේක විචලනය වෙන්නේ. එතකොට අන්න ඒ වගේ තත්ත්යකට පත්වේීම අත්්දක්කින්න පුළුව ඒ තත්තට අදක්කින්න පුළුව හරි අද මුූුණ දියබලාගෙන යහනි බොෝධන කාණ පනසති වර්ධනය කළ තිෙනවා කියන දේ හලා මං කියන විදිර වර්ධනය කරලා තියෙනවා ම මෙතැනන්න අයගෙන් චුට්ටක්කානවා පොඩ්ඩක් අත උත්සන්න්න උන්ව දෙවැනි පියවරේ දිගකෙටි භාවය එක ගානට එන බව අධ්‍යකපුය හරිදි බොහෝ දෙන කොක අත්දැක තිනවා. ති මේ අදකන්න පුළුවන් දෙය ඒක ම අතවසටික වෙන මකටත් නිතයියට තේරුම් කරවන්න අදකට පුළුවන් දෙයක් බව.ඒක මහාමාරු දෙයක් නෙවෙයි ඒ කරන්න පුළුවන් දෙයක්. හම තනකතිම මතකතියා ගන්නු තවදයක් ය අපි හිතෙන් කියවීම වශය වෙන්නේ නෑ දිගහස්මක් දිගහුස්මකක කටිවුස් මකලා හර හිතන් කියවනවා ටික වෙලාවා කියවර කමන්න ආශවාසයක් ප්‍රශවාසයක් කියලා කියව්ුවත්කමක් නැහැ. නමුත් හිතෙන් වචනයෙන් කීම සහ දැනීම කියන්නේ දෙක. හිතෙන් වචනයෙන් කීම ගැටුසාහගතත්වයන් උදාකරවනවා හරිදඒ උදා කරවන්නේ අපේ හිතා හරි කපටියා බලන්නම කොහොම හරි අපිරවටලා කෙලෙස්වලටම දාන්න ඒක අපේ හිතේ කපටි මනවේ කවුල පුද්ගලවාදයහි තඩිායක ඒක සසර වැටෙන්ට තියෙන පැත්ත ලිස්සන ගතිය වැඩි ලිස්සන ගතිය වැඩි දේවල්ඒ එක වැඩටරට හ මාරරිමොක කොම ලස්ස යනයි ලිස්සන ස්භාව වැඩි කෙලෙස් පැතට ලිසන ගතිය සසර අපි පුරුදු වෙලා තියෙන එක. ඒකින්දා මේ බලන්ඩ බුද්ධ වන්දනාව එහෙම කරනකොට ගාතා කියනකොට. ගාථටික කියවිලා නැද්ද සිහිය වෙන කොහෙවත් තියෙද්දී. වචන පුරුදු නහම් මොකද වෙන්නේ වචන කරග කරග මේකතිය අත්‍රවාරය හිත වචනිට භාරදීල පයිනවා. අපි ආශ්වාස කරනවා ප්‍රශවාස කරවා ආවාසය ප්‍රශවාසය ආවාසය ප්‍රාශවාසය ආශ්වාසය ප්‍රාශ්වාසයේ කියලා වචනයෙන් කියට පටන්ගත්තුත් භාවනා වෙදී. ටිකින් ආසාවාසයේ ප්‍රාශවාසය ආශවාසය ප්‍රශවාසයක් එක්ක කොහද නැත ලේසියෙන් පැනගඩ පුළුවන් වගෙන පැත්තකට ඒහින්ද ඒ වචන භාවිතය නෑ දැනීම කියන්නේ එක හඳුනා ගැනීම තු පජානාතය කියන්නේ හඳුනා ගැනීම මේකටඉතිං අපට හොඳ හැනුම් පදයක් සහිත උදාහරතිය නවා කඩයකට යනවා කඩල ගෝනයක් දකිනෝ කඩල ගෝනයක් දැක්කහම් මම කඩල කඩල් කඩල කියලා හිතන් කියරවද කියන්නේ හඳුනාගන්නවා ඒ වචන කියන්නම ඒ වචන කියන්න ෑ හඳුනා ගැනීම විශ්වධර්මතාවයක් වචනය කියන එක ඒ බාසාාවට දාලා වචනය කොයි භාසාාවෙන් කතා කරන කෙනෙක් වනත් කඩ දැක හම කඩල කියලා හඳුනගන්න ොද නැද හඳුරගන්නවා නේද එක කොටෝම එකයි ඒවගේ මේක හඳුනාගැනීමක් දිගහුස්මක් ද කටිස්මත්ක දිගහුස්මක් ගන්නකට දිගහුස්මක් බව දැනවා. ටි ස්මක්ගන්නට කට ුස්මක් බව දැනනවා. පනි පවරෙන් දෙෙවනි පියවර එනකොට මමුගක් අය තමට පලවෙනි පියවරේ අපපු සමාධය අඩු කරගන්නවා හේතුවක් තියෙනවා. පළවෙනි පියවරයේ හිටියේ යම් තැනක් දැනි දැනී හරිද පළවෙනි පියවරයේ හිටියේ යම් තැනක් දැනි දැන. දෙවැනි පියවරයේ දී ඒ දැනන්න දැන පලිියරේ දැනන්නේ දැන ැන ොඳට්‍රටරගන්න යැබි දෙවැනි පියවරයේ දී එන්න ඒ දැනෙන තැන වෙනස් කළ යුතුද නෑ ඇයි දිගහුස් මක්නං වැඩිවෙලා දැනෙනවා එතනවා. කෙටිහුස් මක් නං අඩු වෙලාවක් දැනෙන්නේ. ද. මේක හරිර් මම නිකං සරවල උදාහරණකින් කියන්නම් පැදිලි කරන්න. අපිට ඕන වෙලා තිෙනවා ළමයෙකුට කියලා තම ස්ටේෂන්ක ළමයාව තියලා දිකෝචි කොටකෝච අනව පිළිබඳ පර්ෂයක් කර නි ලා තිනක කියන්න. ම මේ ළම පවච්චි කරන්ට ලම ඩට. අද දවසේ කොච්චර දිගගේේ වගේද කොටේ වගේාද මං ඉස්සල්ලම කරන්නන මොක්න්ද ලාමය පුරදු කරඩ නිස්ටේසල ඉගරට මේ මේ ළමය හරි දාගරන්න ලමෙ ඉස්සල්ලා ලමයාරම් පුෘරතු කරන්ඩ නේ ස්ටේසනගේ ඉද පර ට ස්ල් ට පස පුරුවන් අනිත ඩ හ ළම දගින්ට පරතු කර දම ම ච න් කියලා. එනම්ම අදැන් ඉඩ පුුවන් එතන ඉඳගෙනට බලාගත්ත හැකි දිග කක්්දගේ කොට කෝච්ච අත්ග කියහා නේද ඇ ඊට පස්සේෙකතදේ ළම විල් පසේ පි න දැන් යන්න එක ගානවාගේ කෝ්චි දිගේ ගොටයි න්තුරගන්නු. නේ එනම් මේ හිතුවක්කාර ළම අරගෙන අපි නාසිකාවගේ ඉන්ඩ පුරදු කරක් කොහර තැනක ඉඩ ඉස්සල පුරදු කරායක නේද. ඉරි පස්සෙමකද කරේ දිග කෝචයත් දෙතනගේ. දිගඋුස්මද ට ුස්මද කියලට කෝචත්කදුවන් ොන්නන්නේන. එ ඒ අවධානය තුළම ඉඳගෙන දිගද කෙටිද කියලා හඳුන ගන්න. හරි හඳුර ගන්න . ඔය දෙකතමයි අවශථා දෙක එතකොට අදදාහින්ට පුළුවන්කමත් තියෙනවා ටික වෙලාවක් අදදිි තමන්ට තේරෙයි නිදහසේ පරිසමෙන් කරදිි තේරෙයි දිගත් කෙටිත් නැතුව දිග කටිගන ොක සංසිදන හැනය මේ සැරත්වන්න බෑ දැනෙන් නැතුවයට බෑ හරි ආයවධානියම කරන්න දැනෙන් නැතුව යාගෙනෙනවන අය අධනියම් කරට එකකොට මේ පටම දැනට න අදකින්ට හරි එහෙම කරලා සමහර විට මේවෙලාම අධදැක ගන්න පුළුවන්වෙයි අපිට දිගයි කෙටි එක එ බව එකම ගානට එන බව මේ ඒකයන්නේ ඉදිග හුස්ම නෙවේ ෙටි හුස්මත් නෙවේ අදකීම අදගෙන පුඩම් වේ. හොඳයි. හ අපි ආරම්භ කරම ඊට කලින් අශ්‍යන පෝඩක් වතු ටිකක් බීල නැගිටලාඉ ඉඳගඩ අවශ්‍යනඒර පටන්ගම නැත්තන් කරදරයි විනාටි පහක් පොඩක් නද ලට පොඩ්ඩක් නැගටලා පො ටක ොටහර ක පැ ාගයක්ක රමක අදගට උත්හරම. විනිටි පහ ක ක් ක්ම හමකර ලෙේ. ඒ අපි කර කරන්න ඩැන්නමක්ද හොඳට ඇස් දෙකරගෙන මහරි නැත්තං ඇස්තේපයාාගෙන හරි සෙල්ලාම නාසිකාව අග දැනෙන ගන්නකොට හෙලනොකට දැනෙන තැන් දෙක හොඳට ප්‍රකට කරගන්නවා එකන්නේ හොඳට තමන්ගේ හිතට වටහා ගන්නවා. එකෙන් හොඳ දැනෙන් ඩරිනෝ නාසිකාවගේ දැනෙන සවබ්භහාවේ හොඳට දැනෙන් දරිනෝ. හොඳ දැනෙන් දැරලා ැරේ හදිසිියක් නෑ හිමින් සැරේකෙන අදසොමත් ය ුන කලබලවු මුගූද කරනව හිමි කරනවා ඇති මංක් කියලා එන කම්මලිකමින් කරනවා නවෙයි නද සාන්තව කරනවාගෙන නිදහසේ හිමිින් කරනවාග එහෙම කරලා හිමින් සැරේ හදිසියන් ඇතුවම ඒ නාසිකාව අග කොටස දැනගෙන ඉට පස එක දැන දැනී දැ දැනී දැදැන ගන්නවා හෙලනවා ගන්නවා හෙලවා ඒ දැනන තැන දැනි දැනීම හිත කොහැරි විසිරෙනකට ආයයේ දැනීමට ගන්නවා දියටට කරගෙනයනකොට තමන්ට ටික්කලා යනකොට තේරෙන්ට පටන් ගන්න දැන් වැඩිවෙලාවක් හිතම මෙතන රැඳෙනවා කියලා තේරයි තේරුන්නත් නැතත් විනඩි පහලක්්‍යෙතර ගිහාම මකදපි අර කමටහන්න පුරුදු ෙන්ඩවන හින්ද. විනාඩි පහලෝක්්‍යතර ගයා කියලා දැන්නනකොට දෙවෙවැනි පිවරට අන්ඩ දිග කෙටිබාවයට අවධානයයමු කරඩ ඒන අර දැනීම තුළමයි ඉන්නේ හිත හිතේ එකඟීමට පොඩ්ඩක්ත් වෙනසක් වෙන්න අර දැනීම තුළමීදගෙන ගට ගන්නකොට දිකට ගන්නවා කියලා කෙටියට ගන්නකොට කෙටියට ගන්නවා කියලා දැනි දැනීම ගන්න තිග හුස්මත කෙටිියහුස් මඳ කියලා දැනි දැනීම ගන්න දැනි දැනීම හලනෝ ඒදිර කරගෙන යනකොට පොඩි හරි වෙනසක්තියනද බලන්ඩ මුලදි කොට හුස්ම දිග හුස්ම අඳුන ගන්ඩ පුළුව අම්වෙයි ටිගක්ලලායනකොට කොට ඉස්මතික ස් මන්තර ගන්ඩ වැරිවෙයි ඒ ප්‍රශ්නයක් වෙන්නේ ඉතිගන්න ඒක වැඩි දෙන පුට අදක් ගන්න පුළුවන් වෙයි ද උදෑසන හින්දා හැමවෙෙන් දෙ නාම් වෙනුවෙන්ම අපි ප්‍රාර්ථනාකන මෙහිමිදිරි උදහසන බුදුජාණන්හන්සේ දේශනාකර ආකාරයට කටයුතු කරන්නට වෙරධරණය පින්නත් හැම දෙනාටම සංසාරගත කුසලයන් හේතුවෙලා බුදුදම්ම සංගකයෙන් තිවිදරත්නය යානුභාවෙන් මේ හැම දෙනාටම තමන්ගේ සංසාර්ගත කුසලයන් නැවත නවත හේතුවේවා හැම දෙනාටම උතුම් සමාධය අධ්‍යක ග්ඩ අවශ්‍ය කරන ශක්තිය දෛරය ලබේවාර්ල පාර්ථනාගන්න ඇ අපි හිමීන් සැරපටගම් එක මොහතකට මදකර ගන්නඩ ලොකු සතුටක් විපදිච්ච යම් ක්‍රියාව කලා තියෙනව නං තමන්ගි ජීවිතය කොයිලාහරි පිනක් විදිහට කුසලයක් විදිහට අන්න ඒ ෂනයක් මදක් කර ගණඩ එතකොට තමන්ට ඉක්මනින් සමාධියකට ඒ ආග්‍රතාවකටෙන්ට පුළලාේ ත parදපන තන් බුද්ධන සසන Sieukusal sitä Sieluakkusal si vi siitä siukusal si sieva akual siදු siitä මහින ප්‍රකට වෙලාවක් තියෙනදත් මෙම සාකච්චාකරෙනය මහිතන්නේ යම් ආකාරයක ඒ කාගතාවයක් වැඩිදින කත්වන්දා වගේ කියට හිතුුණා දෙවැනි පියවරේඒ වගේ කඩීමක් තියෙනවා කියලා යන්තං හරි දැනීමක් අපේ චුට්ටක් අතු උත්සන්ට දෙවැනි පෙවරේ වගේ හොඳයි හ ඒක තමයි ඒ වගේ තත්ත්වකට අපිට අත්තිදිින්ට පුළුවන්කම තියෙනවා දැන් අපිම කවු හරි කෙනෙක් මෙතන හිටියා කියලා කිසිීමම දෙයක් කරගන බැරන මේලා කියලා කලබලවෙඩ ඕනදි ස් පලෙන්න්දස අද ම ස්සල්ලාම් භාවනාකර දමයි ඉසලා මේ වගේ පැයභාගයක් භාවනා කරේ එහෙම කෙනෙක් ඉන්නවා මොකදහම වෙලා තියනවා අපි මේ දැනට ටිකක් වැඩිපුර භාවනා කරනයගෙන් හල බලමු හොදටොඳ හොඳට හිත එකඟ වන සමහර දවස් තියනවා වගේම කිසිමදයක්කරට බැරි දවස් ති නොද නැද එ ඔන්න කියන කටිය හෙම කරන අ තියෙන හම තිය කියලා කිසිම දෙදකරගන්න පබයදවස් න එහම සසුම ලාව තියෙනවා. හොඳයි ඉස්සෙල්ලා මද භාවනා කරන්න පටන්ගත්ත එක්කෙන එවැනි අවස්ථාව උදවෙලා තිබ දවසක තම යහම්බි පටන් ගත්තේ එයා හිතනවා හ්පේ මේක නම් කව දල්පත් කරන්න පුුණයකන් ේ කියලා ඒමක මේ වගේ හදිස්සය මේ වගේ ලොකු පිරිසක් වෙන්න තැනක ඇත්තටම රුක්කමූලයක් අරණයක් සුනඥාරය නෙවෙීමේ ආනාපානය වගේක් අපි මේගාට පෙතන වර්ධන කරගන්නන්නේ බොහම දක්ෂකම මටඒත් කියන්ට හිෙතුුණ නිදහස් තැනකට ගිල අදදගමු කියලා නමුත් මේ ඒම කරන්් කියන්න අපිට මේ වෙලාව මේක පොඩ්ඩක්වත් කරන්න බන්න අප මංහි තන්නන්නේ දහව දාානම් පපසයකට පොඩි වෙලාවක් ගත්තු හොදයි කියලා කොහොම නමුත් සමහර දවස් තියෙන සමහර සති තියෙනවා සමහට මාසක්කතර තයන්ටත් පුුවන් කෙනෙකුට යම් කිසි කෙලිස්ධර්මයක් ඉන්ද එකදිකට භාාවනා වැඩෙන් නැති කාලයක් එන වෙලාවල් තිෙන මුලදීදේ ඉගැන කළබලවෙට යන්න ගෞරක්වත් කලබලවෙට දෙයක් නෑ අපි මේක හිමින් කරගෙන අනා කියලා මට මේ හරිියන්නෑමටාන පාන සතිහරයන්න එහෙම එකක් නෑ එ එහම හිතන්ට තරන් දෙයක් න අප එක පුෘ් පුුණ කරන්න බලුවන් හොඳයි දැන්ඟ අප ඊළඟ පියවර ගැත් ටිකක් සාකච්ඡා කරලා සක්මන් භාවනාව ගෙන ම පොඩ්ඩක් කියන්නම් එතකොට අපි උත්සාහයක් ගම පුුවන් වුනොත් ටු්ක් හරි අපිට හැකියාවක්තිී දද අද වගේ දවස බැරි නෑනේද දවල්දානෙන් පසසිටික සක්මන් කරන්න පුළන් මොක දානපාන සතියටටල කූරු කුලක් වෙන හින්ද දැන් තින් හට මොකදරන්න කර සාකච්ඡා කරම දැනටනකක් අපි සාකච්චා කරයෙ කහොද නාසිකාවගේ දැනෙන තැන ප්‍රකට කරගන්නවා ඒ කරලාඒ දැනෙන තැන දැනිදැනී ගන්නවා දැනි දැන හෙල්නවා දැනි දැන ගන්නවා දැනි දැන හලෙන දැනි ැන න්න දැනි ගනිමින් හෙළමින් වැඩි කාලයක් ඒ වගේ හිත එක කරගන්න පුළුවන් බවදැනමට පස්සේ දිගහුස්මක්ද කෙටිුස්මක්ද කියන අවධානයට යොමු කරනවා ඒ දැනෙන තැන දැනි දැනීම අපි උදාහරණයක් විදිට නැතං එක මොකරකතන ගණ්ඩෝනිද නාසිකාවගම කියලගමු නාසිකාවක දදැනී හිටියනම් දැනිදැනී ගන්නවා දැනිදැනී හළෙනවා. කොට ඒ ප්‍රදේශයේම දැනීමත් එක දික බව කෙටි බව වැඩියන් දැනිල් ල යානටකක් වැඩිවෙලලා දික බව දැන ගන්නවා අඩුවෙන් දැල්ලගේ න කෙටි බව දැනගන්නවා. ඇති මෙන්න මේකතතුම දැන්ට අපි කරමින් ඉන්නේ. තාම අපි ආනාපාන සතිය පටන් ගත්තේ නෑ. පිය තුන්ගලනිි පියවර ඉවරනට තමයි ආනාපාන සතිය ආරම්භ වෙන්නේ. ඉතිං ඒක එහින්ත ත මේ තුන්වෙනි පියවරට යන ඔය ගාටිනකුට කෙනකුට තේ ෝ මේක ඒ කාග්‍රතාව හැන ෑන මොක්ද ඒකාගතාව හැදන ක්‍රමේ මේක වෙනස් වවාන මේක ො සමතක වගේ ප්‍රශන කොඩත් තියනවා. තුන්ගනි පියවර කියන එක තමයි ආනාපානය ආරම්භය. ආනාපානයට ප්‍රවිශ්ට වෙන්ඩ තමයි මේ පියවර දෙකතුු ඉස්සර හට යන්නේ. හරි දැන්ගතකොට තුන්වෙනි පියවරේ තියෙන්නේ සබ්කාය පටිසංවේදී අස සිසාමිති සික්කති. සබභකාය පටිසංවයේදී පස්ස ස්සාමිති සික්කති. සම්පූර්ණකය අදදකිමින් හුස්ම ගනිමින් හික්මෙනවා සම්පූර්ණ කය අදදකිමින් හුස්මහෙළමින් හික්මෙනවා කියන එකයි. මෙතන සම්පූර්ණ කය කියන්නේමකක් ද ඇත්තරම සම්පූර්ණ කයම තමයි ඒක පස්ේ තේරුම් ගන්න පුලන් දැනටි හිතාගමු සම්පූර්ණ කය කියරක කියන්නේ මෙන්න මේ ආනාපාන කය එක ගැන ආනාපානයක් එක්ක මට දැනෙන හැමදේම කෙන එකයි. ඒක අපේ මේ සම්පූර්ණ ශරීරයෙන් එක්කුලකයක් තවත් එක උපකුලකයා. මේ කොටස මේ ශරීරයෙන් කොටසක්. මේ ශරීරය හැම තැනටම මේ හුස්ම දයනවාද හුස්ම දැන දැනෙන්ට හේතුවෙන ස්පර්ෂ දෙකයි තියෙන්නේ. අපේ යම් කිසි රූපයකට නැත මේ කාය කලාපයකට දැනෙනවනං. හුස්ම දැනෙන්ට හේතු දෙකක් තියෙන එකක් තමයි එලියෙන් එන හුලං වදින තැන් එලියෙන්ෙන් හුළං කොහට හරි වදින ලනන් අපට දැනවා නේද හුස්ම බඩේ පින්බිම් ැහැකිලීම දැනන්නේ එලියෙන් හු එලියෙන් එ හුන් වැදි ලද අපට දැනට හිතුනහෙමයි නමුත් එහෙම එකක් නෑ බඩට හුලං යන්න නෑ වෙන්න මකක්ද පෙන හැල්ල පිම්බෙනකොට බඩේ තියෙන හුලං බඩට වෙනවා ආගේ තෙරපීම් හෝ ඇදීම් ඇදීම් හෝ තෙරපීම් හින්දා දැනන දැනීම් වගත් තියෙනවා ගැන පිම්බීම් හැකිලීම් ඇදීම් තරපීම් හි දැන්න දැනීම් වගත් තියෙනවා සහ රිජුවම හුලං වදින තැන් ඔය තැන් ටික ඇරෙන්ඩ වෙන කොහෙවත් දැ දැන්න පුළුවන්ද. අතක් කකුලක් හිස්මුදුන ඒ දැනට යන්න හුස්මත් එක් ඒ දැනනෙ . එ ඔන්න ඔය ඔක්කෝම දැනීම් ටික දැනි දැනී ගන්නවා දැදැනී හෙළනවා කියන එකයි සබ්භගය පට සංවිදී කියලා කියන්නේ. මොනවද හුස්මත් එක්ක මට දැනෙන්නේ ඒ සියලු දැනීම් දැ දැනී ගන්නවා දැ දැ හලනවා. එනන් ටිකක් ලේසිමවෙේද නෑ ලේසිමවෙෙන එකක් නෑ. හ රල මටිකක් දැන නද. හැබැයි බඩට අවධානයම කරනකොට නාහ දැනෙන්නේ. නහයට අවධානයම කරනකොට බඩ දැනන්නේ පපුදන පපුට අවධානයම කරන අරගම දන නේද එහනං මේක එකර දැන ගාට ගන්ඩ පුුවන්දකින් ප්‍රශ්නේනවා. ඒකර පුරදු කරන් වන මං ඒයේවවා පවාහනයක් වට පුදතු කරන කියනෙන. වාහනයක් එළවන්ඩ පුරුදු කරනකොට මොකද වෙන්නේ පටන්ගත කාලික කවුර මතක ඇතින්නේ නද මොක දුනේ සුකාන මට හිතයොම කරන්නිකු හම ලාච්චක මතකරන ඒක හිතයොම කරන්නික හම නස මේක එමේ දුවනවාහන මේ හරියන්නෑ හැබැ පස්සේ මොක දන්නේේ ඔක්කොම එකර ඉබේම කරනකම ගාතය කරි කතා කර කරත්ය නව එහෙම අපේ මේ ඉන්ද්‍රිය සංයෝජනයක් මේ අපේ හිතට පුළුවන් වේගෙන් අරමුණ කරලා ඔක්කොම එකවර දැන ගාන්ට ගන්්ඩ කැනි හිත්පේලියකි මේක දැන් එක හිත කිිනවි. ඒහිත් පේලිය ළංග ලංග ළංඟ ළඟ ංග ලංඟ පල වෙන හින්දා අපිට මේ ඔක්කෝම දැනි දැන ගණඩත් ඔක්කෝම දැනි දැ හළන්ට හිත පුරදු කරන්න . ඒවා අවශ්‍යතාවයක් ඇතුව කරන වැඩක් පස්ෙ තේරෙේ මෙහමි ස්රහට ඇය සාකච්චා කරගෙන. දැම්මකද කරන්න මෙතෙන්ට හිත හුරු කරණ්ඩ යම් කිසි පුංචි ක්‍රමවේදය පවිච්චි කරනු. දැ නාසිකාවකම දැ දැදැන හිටියන්නේ නාසිකාවක දැනිදැන හිටියමම මොකද කරන්නේ නාසිකාව අගත් එක් ඒ දැනීම අතහරින්නේ නැතුව ඒ දැනීම අතහරින්නේ නැතුව මොකද කරන්නේ තවත් කොහරි ප්‍රදේශයක් එක දිග ප්‍රදේශයක් වන්නඩට පුළුවන් පොඩි තැක් ඩ පුළුවන් තමන්ට සාමානයෙන් ස්වභාවිකව ප්‍රකටව දැන්න ප්‍රදේශත්තාව. සාමා උස්ත්මත්කට කකට දැන් ප්‍රදේශත දැ මටනම් පිම්බිීම හැකිිට පපකට දේනයි. තු නාසිකාවාගෙන් පටන්ගත්ත කෙනා ඒ නාසිකාවාගේ දැනීම අතහරි නැතුව හුස්මත් එක් ගන්නකොට හෙල්ලකොට තව දැනෙන නිදහසේ දැනන කොහෙහරි ප්‍රදේශයක් තියෙනවාද ගැනීමේ දී හෝ හෙලීමේදී හෝ කොහම හරිකමක් නෑ මොනවද දැනෙන්නේ දැනනතාව ප්‍රදේශයක් ැදැනී නාසිකාවගත් දැනිදැන දෙකම එකක දැනි දැ ගඩට පුරුතුරන ඒක ලේසි ගකත් අයිකතන එකතුන සෙල්ලා හරි තතොරෙේ සෑහන ලකපු ප්‍රදේශය සහරකෙනකටක්හුවින් පුළුවන්ගේ ප්‍රශය ඒක බාඩද නාබියද පපුද එම හඳුනා ගැනෙයි විසේසිෙන් හඳුනාගට අන්ටුවන එහම අ වශ්‍යතාාවයක්කට ඇත්තේ නැහැ. මොකරන්නම ඉස්සලරකයි අරවිදිර කර කරහහිටපු කෙන දැන් තවත් ප්‍රදේශයක් කැමේ නාසිකකාගේ තරි මොකද කලින් අල්ලගත්ත තැන අත හැරුණු මේක සම්පූර්ණත්විදිට පුළන්ක මක්කෙන්නේ නෑ. කලින් දැනිච්ච තැන දැනිදැනීම ඊටත් වැඩි ප්‍රදේශයක් දැන්දැනී ගන්නවා. ඔන්න ඔය විදියට ගන්නකොට හෙලනකොට මොකද වන්නඩෝනේ ටික වෙලාක් කියනකට ඒක හොටට පුරදයෙන. හොඳ ඒටේ තැන් දෙක්ම ප්‍රකට ද ගන්න පුළන්ගේට මක කර ු ලෝජන කර පුල. දෙකම ප්‍රකටව දැන් දැනි දැන ගන්න මකද කන්නඕන තවත් තැනක් යන්තන් හරි දයනොද කියලා අරම එතකොටන්න වෙනදාාට මොකද මේක අවධනය යොමුෙන්ඩ යමට දැන වැඩිවෙන අත්දකට අවධනය යොමුුවෙන්ඩ යොමුමෙන්ඩ වෙනදා දනනිච්ච නතිතෙන් දැනෙන්ට පටන්ගන්න. එතරන තැන් දෙකක් ප්‍රකටව කරගෙන මේ පපුරතු පුහුණු කරගෙන යනකෙනා දැන් ඒ දෙක හොඳට ප්‍රකට වනාට පස්සේ තවත් පොඩ්ඩක් කවධානයොමු කරනවා ඒ අදාන ගල ොන්න වත් තැන පොට දැනට පට දැමකොද කරන්න දැන්ගේ තුනේ අවධානය ඇතුව ගණඩ පුරතු කරනවා ඒ වෙනකොට තවත් වැඩක් වෙනවා නාසිගාාවව තාව වැඩියින් දැන් පටන් ගන්න ඇකොට අර පලින් දෙවෙනව තැනත් තවත් ප්‍රකටව දැයින්ට පටන් ගන්න තොට ඒකත් එකොන්න ඒ තව තීවර වෙන අතරවාය මේකත් ඒකට එකතු වෙනවා. ඔය ක්‍රමේයට දිගටම ගියොත් මුණොවේද. අන්න සම්පූර් නොකමත් දකින්න පුළා හ ඒ ඒක ඇත්තරමේ තැන්තැන් කැඩිකඩි කඩිකැඩි දැනිච්චෙනාට ඉස්සෙල්ලාම වෙන්නේ යම් කිසි අකන්්ඩ දැනීමකට යාගේ හිත එන යම් කිසි අණ්ඩ දැනීමකට හිතෙනවා ඊට පස්සෙමකද වෙන්නේ ඒ අකණ්ඩ දැනීමකට හිතෑ වෙල්ලා ඊළඟට යා තවත් බලනවා මට තව දැනෙන තැනක් එහෙම තියෙනවොද කියරා ද මේ බරන්ඩ මේ පපු ඒ පිම්බිම් හැකිලිම් පවා ෆුස්මත් එක්ක ප්‍රකටයි නේද කොටයාට මේ ඔක්කුගේ ඔොක්කොම එකතු ව කට අන්තිමට මොකක්ද ප්‍රතිපලය මයින හමක් පුම්බනෝ වගේ මේ උඩුකයම සම්පූර්ණ දැනීමක් අත්දකින්න පුළාන් හරි සම්පූර්ණ දැනීම අත්දකින්න පුළුවන් ඒක දැනීමක් අන්න එතකොට තමයි අප කියන්නේ සබකාය පටසංයේ දී කියලා හරි මේක විය හැක්කක් මද නැද්ද පරීසයෙන් පුරුදුකරුත් ව විය හැක්කක් මයි. ඉති අන්න ඒ විශවාසය ඇතුව තම භාවනාව හැම භාවනාවකම මේක කළ හැක්කක් මේක නොකළ හැක්කක් නෙවෙේ. මේ ඉලක්කයට යා හැකි කියල තමන්ට හොඳ විශ්වාසයක් ඇතිවෙඩ ඕනෑ මේ සාකච්චාවත් එක්ක. එතකොට දැන් ඔන්න ඔය තත්ත්ට ාව කියලා කියන්න කෙනෙක් සම්ූන හුස්මදක්කින දැන් එඒයට අදහසත්තින ඕන අදහසක් මට තවත් දැනෙන් නැති තැන මේ හුස්ේ දැනෙන් නැ ැනක් නෑ කියර සාමාන්‍යයෙන් අපිට නිකංගය ප්‍රශ්නයක් ආපු හාම පහසුවක් ආපු හාම අපි මකක් කලමක කරන්න සහන ඇති නොද නැත්ේගේ එම ඇද අද ටම සහ ඇති නොද නැද ඇයිඒ සහන ඉතින් අපි දිගට විදින්න නැතිේ ද සසාහනයඉට කැමතින මංකරතේ හැම්වෙලම් ඔහුම ඉන්ට පුළුවන්. ඒක කරන්න බෑ සකැක්ක මුකුත් එක් හැදෙනවා. හරි ඒ මකදේ අපේ ස්වභවික හුස්ම නෙවවෙේහිද. මේ සරීරයේ හුස්ම ගන්න වේගා තියෙනවා. නමුත් හිතන්ට බලන්ඩ දැන් ස්වභවික හුස්ම සම්පූර්ණ දැනෙන්ට පටන් අරා. එනම් අර සහ ඉදිගටම තියෙනවා. ඒකතම යක හරම සුන්දර පහසු හො ඉරිය අවෝක්කය හදාගන්න ඕක අදදක්කිනකොට හිතෙනවා ම මෙච්චර කල් හුස්ම අරන් නැද්ද මේ වගේ එකක් මට තිබ් බද මේ වගේ දැනීමක් මං කවදක්වත් ඉඳනෑ හරි මේ වගේ දැනීමක් මං කව දක්වත් අත්හිඳලා නෑ මෙච්චර ලොකු හුස්මක්ද මංග ඒ පමණට දැයිනවා මේක ම දැක චාම් ්‍රහ්මාන් සන්දරගි පොතේ දයන පියකරු හුස්ම කියලා හයි ඉතින් මේ අවස්ථාව අත්ේ වින්ට අපි කවරුත් ලෑස්තවෙන්ට උනකරතම යනපාන් සතිය අපි බලාපොරොත්තුවෙන පලවෙනි තැන එතන තමයි යානාපාන සති අරන්න දැන් අපි ඔන්නව අවස්ථාව ගෙන කතා කරම පොඩ. මම මෙහම කෙලින් ඉන්නකොට මට මුු හස්ම දැමන් කතාගන සම්පූර්ණ හුස්ම. හ සම්පූර්ණ හුස්ම මෙම කෙලෙින් ඉන්නකොට ැ දැනෙන විදිහයි මෙම ඇකිරිලා ඉන්නකොට දැන්න විදිහයි එකත් දෙකක්ද කොද කු ට දැන විද. නේද කෙලින් හිටියත් දිගහුස්මක් ගන්නකොට දැනෙන විදිහයි කොට හුස්මක් ගන්නකොට දැන දිහයි අද දෙකක්ද දෙ. එම් ඔය තමයි සාධක දෙක සාධක දෙකක් තියෙනවා. මොනෝද වෙනස් වෙන දැනීම වෙනස් වෙන සාධක දෙකයි තව මොහර තියෙන දන්නේ. මංකි අපි දැන්. සම්පූර් හුස්ම දැම්මට දැනවන ඒ දැනීමේ දැනීම වෙනස්ෙන එක සාධකයක් තමයි ශරීරයේ හැඩේ වෙනස් වුුණ. අනිස්සාධකය තමයි හුස්මේ දිගකොට වෙනස් වන තවත්මනොවාලේ. ඒ වෙලාව අප මේ කාලෙ ගතුත් මේ අදවසකගතුත් එක ප්‍රමාණයට සීත ස්නාධි තියෙන්නේ නද එතකොට වෙනත් සාධක ප්‍රකට සාධකයක් ලොකු සාධකයක් පොඩිපොඩිව යෙන පුුණා. එහනම්? උඩුකය රජුයි අපිකව කලිම භාවනාව තියෙන උජුන්කායම් පනිදාය කියලා උඩුකය රජී දිකෙටි දෙවැනි පීවරදි මොක දුන්නේේ එක ගාන්ටාව හෙනම් දැන් හුස්මක් අරගෙන හුස්මක් හෙලනකොට පලවෙනි වතාවදි සම්පූර්ණ හුස්මේ අත්දැකීම මම ලබ්පු අත්දැකීමයි දෙවැනි වතාවිදිය හුස්මක් අරගෙන හෙලනකොට මට දැනෙන හැටී න්මනිවතාවවිද හුස්මක් කරන් හෙලකොට දෙන්න හැටි හතරරිනිවත විද හුස්මක් කරන් හෙලනකොට දැන හැටි එකම වගේද නැද්ද එකම වගේ වඩලද නැද්ද තේ මොකක් කරි න්න රහසත් තියෙන එකැන එක එකම වගේ හැමලීම හරි මන්ද මගේ අත ස්පර්ශය කරන මේ ඇගිල්ලින් එක්ම ගානට එ තද කරන්නත්නෑ මේ බුරුල් කරන්න ගට තැන්තැන්කොලට කැඩිැඩියන්න ෙත් නෑ හරි එක්කම ගානට ස්පාර්ෂක කරනම් ික් වෙලා න දැන් ඉටිපස මම අතහ කර ගන්න මතකද නැද්ද. වැදිිච්ච හැටි මතකද නැද්ද ඒ දැනීම මත හිටනවද නැද්ද. කයෙන් ගන්න අරුණ දැන් මට ඉස්සල කයට දැන්ල කයෙන් අරමුණුනේ මට මේ දැනීම දැනීමේ ස්වභාවය දැනීම අරමුණුනේ කයට නේද ඒ කයට අරමුණ වෙච්ච දැන දැන් මට එකාකාරී හින්ද මනස්ට අරමුණු කරට පුලන්ද වෙේ. දෙ ඒ එකලාට ඒක විදිටයට එකක විදිහට ඇන්නනම්ඒ එක රටවා කරමුණු වෙන්නේ ෑ. නේද. එහෙනම් මනසට අරමුණු කරන්න පුළුවන්. හොඳයි තුන්ගනි පියවරයේදී සම්පූර්ණ හුස්මෙහි දැනීම අරගෙන දානවා කියන සිද්ධිය. ගත්තා කරගෙන දානකොට පරනිවතාේදි දුණ දෙවැනිවතාවේදිී අරගෙන දානකොට දැවුණා. තුන්ගෙනනිවතාවදි අරගෙන දානකට දැවුණා. එහැම එකක්ම එකාකාරී දැනීමක් නං. මනසිං ඒක අරමුණු කරන්න පුළුවන් තත්ත්වකට පත්වෙනවාද නැත්්ද නේද අන්න ඒක තමයි හදාගඩ යන්නේ නැත්තම් මනසිගේ හුස්ම අරමුණු කරන්න බෑ කෑලි කෑලි නන්තිය එක දවසකට එක තනනා එකක දවසකට එක තැන කැවෙනස් නේද ඒකයි සම්පූල හුස්මත්දැක්ක හම මනසි මේ අරුණ කරන්න පුළුවන් තත්වයකට පත්වෙනවා ආ ඒක තමයි තුන්ගනි පිවර අරමුණ හරි? ද හොඳට එ අත්දකින්ඩ ඕනෑ ඒක අත්දකඩ ඕනෑ ඉති මේ මේකත් හිමීන්සර අපිට ලඟවෙන්ඩ පුුවන් ඉලක්කයා හරි ලඟාාවෙන්ඩ පුළුවන් ඉලක්කයක් මේක එ මේකට අපි උත්සාහයක් ගම් දවල් ධනිවර වෙලා ම ධනනිවරල චුට්ටක් අපි තවටික සාකච්චා කරලම අය නැගි ලගයොත් හඳයි නද දෙ මෙ තවටික් මටම ගන සාකචාර තිෙනවා එක හින්ද එතකට ම සකන් භාවනාව කියලා දෙන්න අප ගමන් දවල්ධදානනිවලලා අපපුගම කිය දීම ති ඩු ම එතකොට මෙන්න මේ අවස්ථාව අත්දකින්ඩ අපි ලොකු උත් සහයක් ගන්නේ ඇයි කියල බලන්ඩ අපි කොයිවිලාවාකා යයානාපාන් සතති විදස්සනාවකට න්ඩොඩක් දම පත්සම්බයන් කාය සංකාරන් කියන ගොට බලන්ඩ ඊට පස්සෙතිෙනවා චිත්ත පටිසංවේදී අස්ත සිස්සාමේති සික්කති පස සිස්සාමත් සික්කතති එහම තම දිකට තියන්නේ ෝකේ. එහං ආශවාස ප්‍රාශ්වාසය තුළ ඉඳගෙනමයි මේ හිතත්වෙන් දින්නේ එහෙනම් මේක මනසිං අදදකින තත්වකට යා යුතුමද නැද්ද විදසනාවක් කරන්න නම් එහෙනම් අන්නේ අරමුණ හදාගන්න නැතුව අපි යම් විදිහකින් සම්පූර්ණ දැනෙන ගතිය අරගෙන ඒක මනසට අරමුණුවෙන්ඩ ඉස්සෙල්ලා සංසිඳ සංසිදුනොත් තමන්ට මේ දැනීම් එයාට තුගනි පියවර අදකිින්ට පුලන්ද තුන්නි පියර අදකින්ට බෑ ගොඩක් කට්ටේ වරද ගන්නවා කියන්නේ එකයිමම පළවෙනි පියවරේදී කාය සංසිඳනවා දෙවැනිිය කේ දී සංසිඳනවා තුන්ගෙනක මැද බාගේදී සංසිඳන ඇකන්දා ආනාපාන සති අපිට තියෙන ලොක්කෝම අභියෝගය තමයි මොකක්ද පියවර සම්පූර්ණ අත්දැකීම ැන මුළු හුස්මම දැනීම අයින් වෙන ඒ ඒ හඳුනාගන්න තුරු මනෝ අරමුණක් විදියට සකස්වයෙන තුරුකාය සංසිින්දෙන්ට දෙන්නේ නැතුව වාසය කරන්න ඕනෑ සංසින්දෙන්ට ගියොත් තිරිගයෝදන් ෝඩ එහම නත්තම් බෑයකට නොදී ආ අරමුණු කරර අරුණු කර අරුණ මුළු හුස්මම අදකන්න ෝ ඒක එකාකාරී රටාවකට එනවා ඒකාකාරී රටාව අදකින අතිකොට. ඒකේ ඒාකාරී රටාවකට එනකොට තව තව සිද්ධි වගයක් වෙනවා. මොකද වෙන්නේ අනිත් තැන්වල දැනීම මේ අරම් මේකට අරමුණ ගත වෙන කකොට අ තැල දැනම් අඩිවෙලා අඩුවෙලා අඩු වෙලා ඒවා නැති වෙලා යනවා. එතකොට කෙනකොට මෙඩ මේ වගේ මේ වගේ අදහසක් කෙනවා ඒක අරමුණු නොකරම යම් කිසි ආකාරයක ශරීරය පිළිබඳ අමුතු අදහසක්ෙන අමුතු දැකීමක් අමුතු අදදැහීමක්ෙන රිරය පිළිබඳ. මගේ කකුල් දෙ කපල දැම්ම කියලා එතනු දැන් මට කකුල් දෙක දැනෙන්නේ. ඉතිරි කොටස දැයිනවා ඒෙ මං කියන මගේ කෑල්ල මගේ ශරේ ක ෙන ඉතර විච් කෑල්ල අධ්කත් කල දැම කියන්න. අදකමට දැනෙන එතකොට මංක කියන්නේ මගේ කෑල්ල ඉතිරිකෑල කියෙර. ඒවාගේ ඕක ප්‍රකටවම අධදකින වෙලාක්ෙනකොට මුලදම නෙවෙයි ප්‍රකටවම අධදක්කින වෙලාවක් කියනකොට සම්පූර්න හුස්මකය අනිෙට්ටික කපලදාල වගේ. අනිේටික පැහැදිලිවම මතක් වුණත් නෑ. ඒතරම් ප්‍රකට වන අපේ හිතට එක තැනක් එහම ප්‍රකටවනකොට මතක් වනත් කකුල් දෙක කුල් දෙක නෑ අද දෙකන මුලුව නෑ හ මොකක්ද තියන්නේ හුස්මෙහි විතරක දැනීමක්. අන්නයාට අදහසක් එෙනවා මගේ කය කියලා කියන්නේ හ හුස්මක් නං ඇත මේ වැනි කයක් මිච්චර කල්ම හිතාග නිටිය මේ බඹයක් විතර වෙච්ච මේක මගේ ශරීරය කියලා හිතාග හිටිය එක්කෙනාට මේ සම්පූර්ණ උඩ අටු කිරකිවීමක් වෙනවාමකක්ද. හුස්මක තමයි ශරේ කියන්නේ හුස්ම තමයි මම කියන්නේ හුස්ම තමයි මගේ කියන්නේ හුස්මතමයි හුස්ම කියනකොට සයි කය අනිට්ටිකනිකාම් වටට තියන බෑගිකක් වගේ.ඒ හුස්ම කියනක වටට මං අදනේ දැනගත්තේ වැඩේ ආංහ අදාහදක අදනේ දැනගත් එම කද සැනගත්තේ මේක හුස්මක් විතරයින්නේ තියෙන්නේ වෙනත් කය නෑනේ මං හිතා හිටි තවයකත් තියනවා වගේ අදහසක් යනවා ඒකම ව්‍යාකුල භාාවකට යතු ඔලු උනරක්වෙෙන් නෑ ව්‍යාකුල භාවයක් යන මේක තේරුම් ගත යුතු දෙයක් මෙතන තියෙනවා හිතාගෙන හිටිය දයට වැඩිය වෙනස් දෙයක් තියනවා. කය කියනක තේරුම් ගත යුතුයි මේක මොකක් කරරි බලන්ටක මේක නෑනේ දෙ වෙලාක නෑන මේක සම්පූර්ණය තුර ම විශහ යන හො මේ කයිට අන්න වගේ තමන්ට මේ කය පිළිබඳව තිබ්බාර දැඩි ගැනීම අයින් වෙලා හැබැයි තන්හාවයි දෘෂ්ටියයි මාන්‍යයි සත්ව පුද්ගල සංඥාවයි ඔක්කොම වැටින කොයි කෑලද. හස්ම කෑල්ලට ද. දැනට අපිට මේ ඔක්කගේම තියෙනන්නේ අරගැවිල හුස්ම කෑලට එකම් හරින්න? ඉරිස මයි එක විදර්ශනාවකට හැරන්නේ. දැන් තුන්ගනිි පියවර අවසාන වෙන වෙන්නේ එයාට තේරෙනවා එකාකාරී රටාවක් මං හඳුනගත්ත එකනේ ඒ එක විදිර දැනි දැනී දැනිදැ මනසෙන් අරමුණු වෙන ගානට එක වර්ධනය වඋහම කරනක්කෙන දැනගන්නවා තුන්ගනි පිවර හරි කියලා. තුන්ගනි පිවර සම්පූර්ණනාට පස්සේ අන්න දැම් වෙලා මොනොරද පසම්භයන් කාය සංකාරන්කාය සංසින්දවා ගැනීමේ වෙලාවායි දැන් රි දැඉති එතැෙන්ට ගිය ගෙනට කාය සසිංදවා ගඩ තරම් අමාරුණේ හැබැයි කාටද සීලවන්තන් ගුණවන්තන් සිවන්ත ගුණවන්තව ජීවත් වෙච්ච කෙනෙකුට සිල්වන්තව ගුණවන්තව ජීවත් පෙන්ඩ ලෝකේ බොහෝ දේවල් අත හැරිලා සාන්තව ඉන්ඩුවනද නැති ආන් ඒ ගතිය තමන්ට තියෙන් ඔනේ ඒ හැඟීම ලෝකය කැළඹෙනකට ලෝකය පෙරලෙනකොට ලෝකයේ අය නිින්දා කරනකොට අපහාස කන කොට ති ලෝකය කැර තන් ගෙදරම තම වැඩිපුුර ලෝකයේ ලොකු මාහිය යන්න ගොහදෙද එකේ ඉතින් ගෙදර කට්ටියට සැරෙන් කතා කරනකොටිහිතන සැරෙන් කතා කරනකොට සැරෙන් කතා නොකර ඉඳීම ඒ හාජග්‍රහණය ඇ මේ රබ බෝල කොල පයිනවගින් අපිගේවගේ ජීවිතයනේ ද හෙක් කියීමට හෙ කෝ එනු සටනට එහෙම ඉන්න එහෙම නැතුව මේ සටන අතහැරලා ජීවත්ෙන්ට සාන්ත වඩන ත හරි ඒ සාන්ත සුරූපය සීලයෙන් සහ ගුණයෙන් තමයි වැඩ සීලය ගුණය ආරක්ෂා කරගන්නඩ ගිහාම බොෝදේවල් අතහැරිලා ඒ සීලය ගුණේ ආරක්ෂා කරන සාන්ත හැඟීමක් අපේ හිත තුළ හඳුනා ගැනීමත් යෙන්ට. තුරී අපි කතා කරාව ඉන්ද්‍රිය සංවර කරන ඉඩත් තොරිි සන්තයි. ආහාරය සංවර කරන්න ඒත් හොඳ සාන්තභාවයා ප්‍රත්්‍ය සන් නිස්සතවාසය කරන්න ඉටත් තැඩි සාන්ත භාවයා. එන්න ඒ අතහැරීමේ හැඟීම රි නෙක්කම්ම හැඟීම සාන්ත හැගීම ඉවසීමේ හැඟීම එකමටනම් කියන්න බෑ. ඔන්නය මොහොත්තට යෙදු නොත් මගේ සිල පුතක කර හඳ වැඩක් මක යගල කියෙන ගුණුවන් ඩක්ක මකව මේ මොහොතේ මේ මේකත් එක්ක හිතට යෙදු නොත් පොකද වෙන්නේ ඒක ැහරින ඔක්ක අතහර පුරදු හැකිිමන්නේ අහරල නුන්ගේ නපුර වචනමන් අතරල පුරතුදේලා අනුන්ගේ නපුර ක්‍රියාතල පුදල අනුගේ උද්වතරලපුරතු වෙලා තනියම බලාපොරොත්තු නැතුව ජීවත් වෙලා වෙලා ඒ කෙල මංකාග බරපොරත්තනන්න හල හෙන්නවා හමනයි දනුන්ට උදව් කරමින් අනන්ට සාන්ත ේදමින් තමන්ට වජනාතයයක්කොත් බලාපොරොත්තු නැතුව එල රදීල. ඒ වගේ සාන්ත හැගීමක් ඔන්න තට යදුනත් සම්පයප න දැන්දන්න හිත යදෙනවාක කියන්න ොගද කියලා එද පියගල කතා කරනයගැ යෙදුනත් මොකද වෙන්නේ ඉක්මනින් ප්‍රමෝදය ඇති වෙනවා ප්‍රීති ඇතිවෙනවා ොකද වෙන්නේ කය සංසි දෙ ආ ඒ සංසිදෙන්ට ඇදින්න ැන සීලවන්ත ගුණුවන්ත ැතිට කොරන්න බෑතරරි හ න්ට ෑ ොතෙන් හතෙන්න්ටෙන්ටත් මාරය ඔතෙන්ටාව තර හට පයිඩම්බෑ ඒ නියම කඩයිමක් තියන්නේ එතකොට ඔන්න අතතිරිින් හැට පැනගත්ත කියැන්න මකක්ද යාගේ කයවගෙන් සංසිනය කැන් හුස්ම දැන ැවෙනක් හුස්ම දැනෙන් නැතුව ගියාට මොකක් ිතුරු වෙන්නේ පිරිදි නවරමුණ හැදනා දැන් මනසිං අර ුස්ම හුසමක් අරගෙන හෙලන්ඩ ගියානන් තපර පහළවක් මේ මනවරමුණටත් තර ත පහලක්යන්න හ හැද පිනිකං උදහන තුුම කියන්නන්නේ පි කම මෙම අරගෙන මෙම හෙළන්ඩ හොදයි තපර හතරක්ගා කියන පහග්ගාන් අර මනවරමුණත් ඒ දැනීම තුළම ඒ තපපර ගානමයි ඒ තපර ගානමයි ඒ දැනීම කියනේ අරමුණ තුළ හිත නැංවෙලා තියෙනවා එතකොට කියනවා අය සංසිදර ගත්තා කියලා ඔතෙන්ට තමයි අන් ඕන කතතා ගොඩක් කතා කරම් දෙවල් තියෙනවා ගැටලු ඇතිොම කියපු හම ඉදි ඒතියෙන ගැටලුත් එක්ක අපි බලට පොඩ්ඩක් ඒ ගැටලු තියෙනවන දවල් පොඩක් ලේලා දෙඩ කෙලා චු දැට ල තියන්න මොතක දාානෙන් පස්සේ කරන්නේ ඉසෙල්ලාම සක්මන් භාවනාව කිය දීලා තවදුරටත් මේක සාකච්චා කළ සක්මන් කරලා තවටික් කරලා ඇවිල් ගැල්ල ටික සාකච්චා කරමුම මේ අද දවස මානපාන සතියට ඉ අපි නිදහස ොඩක්වෙලා මේ එක සාකච්චා කරන පුළුවන් හ යන සියලු සැක සහගත දේල් අතහැරගන්න පුරදුුවන එක හොඳයි ඇද හැම දෙයක්ම කතා කරන්න එක් ප්‍රශ්නයන්න යම් තේරමක් තියෙන් ඇැති අපපූ කිය දුන්න වා අහට යත් ති හොඳ නෑන කෙරෙම තන්ඩිපා පලිනි පියව තේරුනත්තන් එකත් ියේල වන්ඩ දෙක තරු ඒ කියල දැඟෝක කිව කියලවෙල පියවර අතරමය ඔන්නහකමන්න ඔන්න එක කමන්න මෙම දාපුහම ඉවරයිනි කියලා එහෙම නැතුූ තමන්ට හේරිච්ච නැති ටික නද පවර හරම තේරුන්නතැ ඉති හම ියලවන් වෙනවා නමුත් නේ ආය මෙමක එහෙම නැතු හොඳවට ල්පනා කල බල කොතන්ටම තේරුන් නැත්තේ කියල එක්කු කට්ටියක තුරළ සාකච්ඡා කරල හරිකමන්න කොහමහරි මේක තවටිකක් ඉස්සරහට සාකච්ඡා කරගෙන මේකෙදී විතරක් වැඩිපුර කර කර සාකච්ඡා කරන්න වෙන නමු ති මේ පල එහම ලොකු අදයකීමට තුන්ගෙන පිවර සම්පර් වෙන ගන්නට පල දස එ බැහැ නඒවාසිකට සරක්තම හුඟගක් කලාර තුන්ගෙන පව සම්පර් වෙන්නේ නමුත් සමහරියට කියන්න බෑ ඇ යම් කිසි අධ්‍යයැකීමට හරි එන්ඩ බලන්න එතකොට කියන දේ දේරෙනවා දෙවැනි පිවර පහො කරලා චුට්ටක් යාගන්ඩ පුුවන්න කියන දේ තේරෙනවා. එතකට දෙනි පිවර සම්පූර්ණ කරගන්න කරන්න ඇතු තුන් එනි පිරට හම අසාර්ථක බව තේෙනවාන නමුත් සමහරලාට ගියා කිය ප්‍රශ්නය නෑ. එ මම පොඩි අවාදයක් දෙන්න අද වල් කරදධියකම පසෙක් කියන්න චුට්ටක් තුන්ගනි පිවර කරන විදි අත්දකට බලන්න දෙවැනි පිවර දිග කෙටිබාවය සසිදුන නඇතත් දිික පටිබාවය අඩුනේ නැත ම පිහට පොට හි බ ොදතක මට ඉගක සරයාය පහැදිි කරනකොට හොඳට අපිට එක පැහැදිටි වෙනවා. මතක එක තැනකාවදානය මං ආය පැහැදිලි කරන්න කරන්ඩි සෙල්ලා. හොඳ මගේතැන්ට පුළුවන් කාලය මෙච්චරයි බුදු පුජාවන් තැන් පත් කරන සූදාන කරගලනි ප්‍රශ්තියක් චිත්ත පීඩාවෙන් පෙරෙන අයට ඒ සඳහා භාවනා උපකාර කරගත හැකි මාර්ග මොනවාද යටතිින් දවතින විසෙන් දොස්තර ගාවට අන ඉට කිය කොහොමත් චිත්ත පීඩාවෙන් පෙළෙන අයට කියරනතියෙන් එට ඒ සඳහා භාවන උපකාරගතද මාර්ගවතින්. විදර්ශනා භාවනාව අපි දැන් විශේෂෙන් අනිත්‍ය සං්ඥාව අනාත්ම සං්ඥාවගේ දවල් සකච්චා කරන දැම් මේ දවස්කිීපේ ම යියෙත් කිවේ ඒ සත්‍ය තත්ත්ය තේරෙනකොට චිත්ත පීඩා ඩුවෙන මේ ඇත්ත තත්වය පංචුපාදා අනස්කන්දී ඇත්ත තත්ව තෝරගන්ඩ බැරි වෙලා තියෙන හින්ද තමයි මේ චිත්තපීඩා අතියෙන් එතකොට භාවෙන් සිද්ධ කරෙන මංගේ යකිව කැටියීම මං කියයන්න ඔක් කොම චත්ත පිලට හේතුව බලාපොරොත්තු නේද බලාපොරොත්තු කඩවීම බලාපොරොත්තු කඩවීම බලාපොරොත්තු කඩවඩ හේතුව බලාපොරොත්තු ඇතිවීම අපේ තුළ ඇති වෙන බලාපොරොත්තු ඇති වෙන ස්වභාව ඇතිෙන හිද ඇතිවෙන්නේ තට ඇතිවෙන ස්ොභාවයම නැතිවෙලා යනවා අනිත්‍ය දුක්ක අනාත්ම ලක්ෂන පංචිපාදානස්කන්දයේ වටහා ගැනීමෙන් ඇතිවෙන ස්ොභාව ඇතිලා ඒදා පැහැදිලිවම ඉතා පැහැදිිවම තව කෙටිය මතක් කරනගම ගැන අපි ලොකව දහසක් ඇති කරගඩ හැමදාම අපි චිත්ත පීඩා ඉංකරන්න්නඩ බලන්නේ අනිත්තා එව මට ඕන විදිට හදලා ඒ එකක හැමදාමන් කිනදයක් හැමිලේම චිත්ත පීඩා නැති කරගන්න හදන්න හෙමඒ ගොඩා ලොකු ප්‍රකටම කාරණාවවත්තමයි එක මළ මිනිිය ලඟ අපි අඩන විදිහ ලැජ්ජාවේ බැරි විදිහට අනන්නේ න ඇස්සර ඉඩ කතා කරන්න කියලා රිදෙන්න්නේ හිත වෙනස් කරන්න හදන්න මලමිනිිය තුවාලයක් වෙලා නං සරීරයේ සරීරයේ තුවාලයක් වෙලා නං අපි වෙනස්කරන්නේ රිදෙන තැන එකන එතෙමට තමා බෙහෙද්දාන්නේ නවත් අපිට අමක වවා තේර ැතුව යනවා සිහ නැතුව නව සම්පර්යම මලමනිලගට කියලා හිෙන දෙදන්න ත නමුත් වෙන කර හදන ලමනිිය. ඒකන ව ුත්ත අඩ්ඩවන කො ෞද්ධයා ඉදිරියමදන්න ඉදිරිකාලේ බෞද්ධයා අඩුව ඔයකරමයට අනේ මගේ හිතරි දෙනවා දරාග්ඩ දරාගඩ බෑම මළමිිය දක්කාම ඉතරි දෙෙනවා මේකට බෙහතත් කරගන්නඩ කවරුත් නැද්ද කියෙන අන්නහි අණඩඩවන හරි මේකට ප්‍රතිකාරයක් කරගන්න හිතර රිදිනකට ප්‍රතිකාරයක් කරගන්නට කවරුත් නැදග තමයිගන්න න්නඩඕන. ඉක චිත්ත පීඩාව කියන එක තමන්ගේ පැත්තෙන් ලැස්විය යුතුදයක්. මා භාවනාවට පැමිණි අදයි ඒක නිසා ඉන්දිය දමන ඇතුළු පිළිවෙෙත් පලවන්නසාහ දෙවැන්න කොටස් කෙටියක් කියන්න කියනවා මෙහෙමයි අපි ඊයේ සීලය ගැන සාකච්ඡා කරා ඒවා දැන් ආය කෙටියම් කියන්නට කියන එක හොඳ නෑ හොඳ නැත්ත අපි ඇත්තරම් වෙලා ගොඩක් බෙදාගෙනවෙන්කරගෙනම තියෙන මුලින් දම්ම මංහිතන් මේ වෙනකොටත් බේට ඇඩලයි තියෙන්නේ නිකන් වැටිලා හෙමනෙවෙයි ලොකු පරිස්‍රමයකෝ තලා ස. ලොකු පරිශ්‍රමයක දර එකකටියේ ලොකු කැප රීම කරලා එදා දවසේම දාන්්ඩ ලොකු සහයක් ගන්න. ති ඒකෙඳ මහිතන්ඒ එහෙම ක්‍රමයකින් එක බලන එක තුමයි හොඳ කියලා නේද. කෙටිින් කියර දුන්න කියල තේරෙන්න්නෙත් නෑ. මම භාවනාවට ආදූනිික ඒක ආනා පන්සති භාවනා කරගෙනට එක පාට මන්ට වර්ණ සංඥා මෙැවැන්ඩ් පටන් ගත්තා විකාර රූපත්මවැන්් පටන් ගන්නවා ඒවාගේ ඒ වගේ ක කිිපුලා වගේ කිය සැහැල්ුවෙන් පටන්ගන්න ඕ. මේ අහොඳ මේ තත්වයන් මේ තත්වයන් වලක් ගණඩු දෙවල් තියෙනවා. සිත යම් කිසි ආකාරයකට එක වෙන අයට තමයි මේගේ දෙවල් සිද්ධ වෙන්න නැතන් හි එකක කරගඩම් බැර හටමට හෙම කොට මොුවොත්ම එකගවෙන්න ස්වභාවයක්ත් තියනවා දුරල ගණ්ටික යිංකර ගන්ඩයන වර්ණ සංඥා එනකොට. එක දෙයක් දැනගෙන තියාගණ්ඩෝ නෑ ඕනම දෙයක් අපිට දැනෙන්නේ ඒ කෙරරි අවධානය යනහින්දයි ඕනම දෙයක් මනසිංහරි වෙන ඉන්දියකින් එතකොට වර්ණ සංඥා පිළිබඳව මම ගේ එනකොට ඒවා මුලදි බොහ මමාරුී ඒටම හිතයන්න්නට බලවා නමුත් මගේ අරමුණට මමාව තායම එක අයිගෙනවා ඒවා ඔස්සේම හිතයන්ට දෙන්නේ නැතු මේක තේරමක් නැති දෙයක් මේක වැඩක් නැති දෙයක් වර්ණ කියනවා නද කොච්චරනාම් මේ ලෝකෙ තියෙනවද මං ඇස් දෙක පියාගත්තේ වර්ණ බලට නෙවෙයි කියලා ඒවැනි වර්ණ සංඥායනයේවා තමන්ගේ පත්තෙන් බැහර කරගන්නු මෙතට අදාළක නෙවේ කියලා එම එම අදසක් ඇති කරන්න ඒවා ඉංගෙන්ට පුඩුව අනිතේවත් එෙමයි දැන්ව එක රපමවැෙන්ඩ් පටන් ගැනීමම් කියනේවත් ඒ වනිකක් හීනයෙන් වගේ මද කිහොන් බ පේ අධි්ාන ම හින්දයි භාවනකමටහන්ට ධිස්්ාන වැඩ කරම තව පටන්ගට ස්ල්ලවන් දඩ අධිෂ්ාන මේ කරනවා කියලාටන්ගත්ම ේ ගොඩක් යිකගන්න පුුව ඉළඟට මේ ඇග සහැල්ලුවෙන්ට පටන් ගැනීම කියන එක ඉතා සාමාන්‍ය දෙයක් මුළු ඇඟම නිකං දැනෙන් නැතුව වගේ ම් සැරෙන් සැරේ ඒ වගේ අත්දැකම් හොඳයි තිනමු හස්ම දැන දැන සහට වැට බයිනතුන්ට ඒවගන්න තරම් හිතන් දන්නේ ඒ හොඳ තත්වයන් කාය සංකාරයන් සන්ංසියෙන් ස්වභාවයකට පත්තෙන්ට පුළුවන් කියන පූර ලුණු භාවනාවද අතපය නොදැන යන්නේ කවර පියවරේද ඒ ප ලෙන් පියවරෙන්ට පු ලන් දෙවෙනි පියවරෙන්ටත් පුලන් තුන්ගි පිවර ඩ ළා පන්සතිද සහරයට පුරදුුණට පස පළවනි පියරදදිම ගුල්ලොක කාගතයක් ඒකාආග්‍රතාවයනුව තමයි අරමුණට ඇතිවෙන්න ඒ කාගතාවය අනුව තමයි තප පය නොදනයන් එක පියවරක් කියන්න පුළන්කම ඇත්තින අරමුණට තියෙන ඒකාග්‍රතාවේ මත අදදිනානා පන්ස ති භාවනාව මතු වුණ දෙයක් කෙටි හුස්මත් දිග හස්මත් කරෙ හිතදයාගෙන පසුව හිත හොඳ සැහැලු තත්වයකර පත්්චි දිගත් කොටත් නැතිව හුස්මේ සිත තියාගන්නට හැකිව වුණ සිත ඉතාම සැහල්ලුයි හුස්ම ගන සිත තියගන්න ඉන්නවිට මුහුණෙන් විටි මුහනෙත් පිටත් ග ඉතා සැහැල්ලු නලියන ගතියක් වගේ හිතා සැහැලු නලියන ගතියක් වගේ මස් විසු මස් පිටු සැහැල්ලු වෙලාගා මේ පැහැද ආරයඒ ගැඩලුවක් නෑ ශරීරය නලියන ගතතියක් වගේ ලාකන් සහැල් වෙලා ෑම කියන එක බයවිෙන්ට දෙයක් නෑ ඒක මේ ඒකැු මස් පිඩු සහැල් වෙලාගියාගේ ලෙකු සහැල්ලුවක් අත්දයක් කන ඒකට ඇලෙන්ඩෙ පාදන් ස්සල්ලත් මට කියන්න තියෙන් හෙමයි. දැ මං කියීන නයාා දැ මේක හරිමේ හරි කියලා ඔන්න හොම ප්‍ර්නවා හරි ඒලා තද දැමකි කියනය හැල් වෙලා කියාන හොද අහහිමේ කියලා තිීලක දවසෙම ෙදර කියල්ල හරි කරන්න පටන් ගනොකද අරකවෙයි අරක වේ කිය දැන්තක දැන් අරමුණ තියනෙම කක්ද අරමුණ තියන්නේ ඒ එතකොට ඔන්න මහ කලබලයක් ඒ හිතේන සන්සුන්කමක් අයෝ මේක අසාර්ථකුණා නෑ නෑ. හවා කෝම අතුරු පල නේද? මක් කරනකොට නොවකුත් අරු ප්‍රති බල තියනවාත අපේ ප්‍රධාන දේතමයි එක්මදේම ඔහන්ට මගතියයාගන්න මගේ එක්කම අරමුණ හුස් මෙහි හිතතියාගෙන වාස කිරීම සිද්ධ වලෙන බාහිරන් එන දේව ලොකම හොදඒවා නරකෙව ඒවා මත රඳ පවතින්නේ පර්ශයේ නිරෝධ කියන්නේ භාවනාවේ මුකුත් නොදැන ඒ බවත් නොදන්න සියල්ල නිරෝධූ හොතද ආනාපාන සතියේ මජ්‍ය සූත්‍රයේන ඉස්පර්සයේ නිරෝධයට නොවැලී සිටන හොඳකුමක්ද හොදයි මම මේක බලලා කියන්න ද මේක තියන්න කියලා තියන තැනත් කියන යානාපනසති මජ්‍ය සූත්‍රය කියලා පර්ශය නිරෝධයට නවැලී සිටම් හො බල කායගතා සති කියන්නේ කාය සම්පස්සය අරමුණන මහොතද අනාගතයේදී ආසාවාසය දැන මහො විඤ්ඥානයේ විඤ්ඥානයේ විඤ්ඥානමත්තා. කාය සම්පස්සය අරමුණුවන මුහොත නෙවෙේ කාය නෑ කායගතා සතියගෙන කාය සම්පසය අරමුණුවන හොතන කායගතා සතිය කල කියන්නේ අප මේ කායනු පසනැවැැ කරන භාවනාවකට අනාගතයේදී ආශවාසය දැනෙන මහොත. විාය වි්ඥානය වි්ඥාන මත්තා ඒ ප්‍රශ්නි නම් පැදි නෑ දෙනියක පලවෙෙන එක මට පොට්ටක් බලන්ඩ වන මොකක්දම කියන්න කියලා මජ්‍ය සූත්‍රය එකක තියෙනවාද කියලා මකද මට මේක දැනට අරමුණ වෙලා නැහැ සූත්‍රයක් ලීලා තියෙන හින්දා අපිය හිට සාකච්චා කරමු මේකමම අද බලන්නම් කොහද මේක තියන්නේ මොකක්ද මේ කියලා කාය සංවරය ඇති උපසු නාපන් සතිය භාන විදර්සනාවටය යොමු කරණාකාරය ඔව අපි බලමු එක ස්සෙල්ලා මේටික කරලා දැ මෙමයි විදර්ශනාවටය ොමු කරණනාකාරකර දැන්දැන් අපී මේ මොකක්ද කියන්න දැන් අද අපි මේ පටන් ගත්ත මේ වැඩසටහනය අරමුණ මේරසය අරුණම පැහැදිි කරන්නු මේ වැඩසටහන අරමුණ මොකක්ද දැම් මගත්ත එක ගිහිල්ලා මේමවද සති භාවනාවල දින දහයකර පොයත් මෙතරන්න දහන්නේ දින හතක් කරපොය දින හතක් මහිතන දෙසරයක් කරපොය ඉන්වද මන්ද දෙෙරක් කරාද කියලත් මට මතකනය පහක් කරලා හතක් කරපය ඉන්නවා නේද පහක් කරලා හතක් කරපොය ඉන්න මහහිතන්න එතකොට ඒ වගේ මේ ඒ අයත් මෙතැනින්න ඇත්තයි ඒ වගේ නමුත් මේ වැඩසරහන අපේ අරමුණ වෙලා තියෙන ලබන දෙසම්බර් මාසේ හරි ඊට පස්සේ හරි කරෙන නඒවාසික වැඩසටහංවලට පූර් මූලික භාවනා කියා දීම එතකොට දැම් මේ ලොකු අය දැනගණඩ ඕනෑ ලොකු අය කිය කිේ ඒ දැන් මම අද ආනාපාන සති අයන්නා යන්න කියලදුන දවස ඒඇදැන් සමහර අයදැ අ දැම්ම කියවුණ අදයි ම පාවනාවටිදගත්තේ අදයි මම මේ ඉසල්ලාම භාවනා කරේ කියලා තක මම අද විදර්ශනාවත් එක්කම ඔක්කොම මෙතන ඇදලා දැම්මත් එහෙම බිමට මජාල සූත්‍රය ණනගඩ කිය ට හෙක් කුණන බ්‍රහ්ම ජාල සූත්‍රයෙන් බණ කියලා යරවෙලා එක මහත්ත එක් කැල්ල මටිකවා හාමුදුරුවන්නේේ මෛත්‍රී බුද්ධාසනව නිියොඳකිනවා. ඕක නන් තේරුම් ගන්ඩ ඕෝක තේරුම් ගඩ මට කවතාක්වත්ද පුළුවන් හටියකට බලන්න බුදුහාන්දුරුවුන් හම්ෙල බලනවා තිඒ වගේ මේකෙදි මට මෙච්චර හාට කතා කරන්නත් එපා කොහොම අපම සතිභාාවනාවට තමයි ප අතිම ද වස වගේ චුක්්ක් විදසනට ම හැටි ස ච්චා කරම. ච්චර එහට වාන වැඩසරහනේ අරමුණන්න පොඩ්ට අප මත ග ට රි මේ මම වැඩියෙන් අරමුණු කරන්නේ අද ආවා කියලා හිතාගෙනයි. වැඩසරහනය යන්නේ අද ආවා කියලා හිතාගෙන. අද විල්ලන්න ටේකල අනි කටිය න ට ඩිහප සඳහයින්නේ නේද කොච්චරහගත්තා කරපු කටියට වනාත් මහිතන ආයහනකොට යම්කිසි දෙයක් තේරෙනවා ව තවදයක් තේරෙනවා වැරදිච දන. අආනා පරස භාවනාවේ තුන්වෙනි අවස්ථාව වන අයෝ අරහගත දේතන මයින හම අවස්ථාව කියලා ඒකෙම ලියන්න්න එපා මගෙනං අවවාද මොකද ඒකම ලියන එක හොඳ නෑ මේ එහෙම දැන් ලිව්වත් කමන්නන්නේෑ මටනේ අපි බැරි වෙලාවක් වත් අප හිතමු දැන් අපිහෙම නි ධර්ම ගෞරුවයට හානයක් වෙන් පුුලන් හෙමුණොත් අපි එක ගෞරුවයෙන් කැනෙ අ නද උදාහරණයක් විදිහට කියලදඩ මේ ක එකට එවැනි න ආරෝඩ නමක් වැටුණුොත් කාලයක් ඇද්දී ඒ භාවිතා කන පිරිසතර එවැනි නමක් එ මේ නද එක දවසක් යනකොටඒ න මටත් එඩිටු තියවා එතකොට අර මේ එක ටිකක් හොඳ නෑමක් තැන ම අගෞරුවල්ලිපිගන්නන්නේ වෙයි නම තුන්ගනි පියවර තුන්ගනි පියවරම්පූර්ණයන අවථාව කිලකි බහම පික දන්නවා නේද භාවනාව නැතිවිට දී සිතු එම කරන විටද හොඳින් දැනෙනවා. සමාර්රාතයෙන් ඉන්දී ද අවතුවිට හ ඒක ගැටලු සහකතයික් කියේනවා එක ඇන දැම්මේ තුන්ගනි අවස්ථාව නිකං වෙලාවදි දැනවා කියලා. ඔ ඕනම දමත් මේ ගැටලු සහගත කකර ගන්න දෙයක් නෙවෙයි. ඒ වැරද්දක් නෑ මේක පිළිබඳ අදහසක් ඕන නැහැ. එකනැ භාවනා කරන වෙලාවේ ඒ අරමුණ දැනෙනවා ඒ කායික දැනීම. සාමාන ජීවිතයේදී දැනෙනවා. ඉතින් අනිවාරෙන් අප දන්න වෙන වැඩකට හිතමම් කරන ලාට දන්නනවා දැනෙනෑ කියර. ඒ අපි සැලකිල්ලට දක්ව ගණ්ඩ අවශ්‍ය දෙයක් නෙවෙයි. ඒක දැනි දැන ඉදීමේ අවශතාවයකුත් නෑ. අනිත්ත එක එතන පොඩි වැරදීමක් තියෙනවා අපි වැඩක් කර කරන්නට සාමාන්‍ය ජීවිතද අර තුන්වෙනිිපියවට සම්පර්ණ වෙච්චවස්ථාව නවේ දැනෙන්නේ. වැඩි වෙනස් එකත් දැනෙන්නේ. ඒකන පකේ කිරියවල ඉන්න ඇවිදිකට හස්ම දැන එකක දික්. ඒකනි සක්මන් කරක රආාපන් සති කරන්න වැරි. හද වෙන ඉරියෝවක ආනපාන් සති කරන්න බෑ. හද අනාපානය කරන්නට පුළාන් උජුම්කායම් පනිදායකකි නිියාව විතර. එතකොට ඒ අපිට වෙන වෙලාවල්ලදී දැනෙන්නේ ඒකින් භාගයක් කාලක් වගේ සක සම්පූර්ණය එක සම්පූර්ණක දැනට පුළන් වෙලාලදම එකතිකර දැෙන්නේ නෑ. ඉති ඒක හින්දා ඒ ඒ තරම් අපි ඉහිතන්ඩ වන දෙයක් නෙවෙයි අනිත්්‍ය එක ඒකට පුරදු කර නිදාගණඩ ගහම ඒ මේ කරන්තින හොඳ වැඩිතමයි ආනාපානය කරන්න ඉඳගෙන මම භාවනාකරනවා කියලා ඉඳගෙන පරිියන්කගේ ඉඳගෙන ආනාපානය කරන වෙලාවේ හැර. ඔය සබකාය පටිසංවේදී කියෙන අවස්ථාව නි පරික්ෂා කරන්න අන්ඩපා. නරකක් නෙවෙයි මේ ඒක අවශ්‍ය වෙන එකක් නවිමු අනිත්වෙලාල පරික්ෂ කළ වැඩකුත් නෑ මේ ඒකම පිරික්සන්ඩයන් නැතුව ඉන්ඩ තට එක පුරදුුණ හම මේ තමයි මේ හ පිලි ැනට ග සභ ඇති තටඒ එක අරක ක්කො පටි යතිෙනවා ඒකන්ද ඒ එක සාමාන ජීවිතයේ දී දැ අපි පිරික්සන්ඩය අන්ඩ පායක හිත ඇැලද ලිහි හරි. හම සම්ූර්ණ එකක ැන නති ව ර. දෙවැනි පියවර සහ තුන්වැනි පියවර ක්‍රියාත්ම කිරම පැටිල්ලි සහගතයි පලනිි පියවත් සමගක ක්‍රියාත්ම කරනන්නේ කොහමදතිකිෙනවා පියදන ආසාකච්චා කරම දිග හස්ම සහ කටියවුස්ම වෙන්කර හඳුනාගත නොහැකිවේ. සියලු හුස්ම එකහා සමානව දැනේ. ඊළඟ පියවර වෙත යෑමට මේක බාධාවක්ද නෑ. සමහරයි ඉන්නවාස්වභාවේම වගේ සංසුන් හිත්තියෙනය ඒ අපි දන්නේෑ. යම් ප්‍රමාණයකට සංව සවභාවවය නති අප දන්න එකක්ෙනෑ එකක් න අපිට සපේක්ෂෝන් හිතන් හැමදීම් සවභවිකවම සසුම් හිතියෙනයි ඉන්න වැඩිය කළබල නැතිය ඉතින් හෙම කෙනෙකුට සමහරයට එහෙම කෙනෙකුට හෝ මොන හේතුවක්කුඩ හරියාට දෙනි පියවර පටන්ගන්නකොට හුස්මෝොක්කම එක ගාන නං දෙවිනි පියවරේ හිතින්ආ අයායට පුහුණුවටද නෑ දෙසරය අතුන් සරය කතර සරය පසරයක් දහසරය පාලසරයක් කළලබල එකම ගන හුස්ම එන මොකද කරන්න තුනි පියරට ගහැකගේ බධාවක්නය කොහොදක් තමයි. න පනසති භාව යේද සිටනට හස්මරැල්ල දැන අතර ටික වෙලාවගින් සරීරයේ පාවෙන ස්වභාවයක් දැනී අධික සතුටක් දැනුනා ටික වෙලාවකින් විදුල්සරයක් වැනි දෙයක් මනසර දැවුණනා ඒක පහදාදට කෙන ඉන් පස භාවනා කිරීම නතකර වසර දෙකක් පමණු පෙරයි එක වුණේ වසර දෙක් පමණ පෙරයි දැනට පංචජීලයේ සහ පින්දහම් කරමින් කාලය ගත කරනවා අවසක රස්තර සසල වෙච්ච එකක් කියලලා ඉතිම රට එකක්වද නලු ටපසන අත්‍ර දම ඇයි නවත්තල දැම්ම සතුටක් දැවුණා එතිංුව ඔය ඔන්නො දැම් මේ අටම මේක ොහොඳ මුදාහරණය සමහරමට කියන භාවනා කරදි මේ වගේ කරන්ටකක් වගේ දැන්න අවස්ථා තියනවා ඒ තමයි මේ හරි කතා කියනවා සමහර මේ සාමාන්‍ය දේවල් මේ ඔක්කොම අපි ඇතිවෙන කය සංසින්දිලා පුරදු ඇති අපිට කය සංසිඳන කොට නොඒකුත් දැනීමම් ඔන්න කවරට හේත්තුලා ඉන්නවාගේ දැන තියෙන. ලඟ ආසන්න කවර ඉන්නවාගේ දැන ගතිතිෙනවා. මේ සරිර චප්ප වෙලා යන වගේ දැයනගත් තියෙන. ඇදිලා යනවගේ දැනගත් තියෙන. ඉන්ද්‍රියන් ඔක්කොම දීවෙලා යන වගේ දෑනගති තිෙනවා හ එකඒගේ වසමහරලාවට හෙම හෙම එක ඒ එක දැනීම් තියෙන මේ කයහි ලැගලා පුරුදු වෙලා ඒකෙන් හිත බැරවෙනකට බැරෙනගෙන කයින්ගයින්න ඔොනවයි කය අතහැරෙනකොට කය සංසින්දෙනකොට එක ඒ එකක දැනම් මාත්‍රියන් එන්ඩ එඩ පුළුවන් කෙනකොට තිීන මිදේ වගේ දෙවල්ලාගනට අලෝක සංඥායින්න පුළන් නතකොට ඒ හැමත් දේකදිම මේ එක එක්න එකවකර ගන්න සමහරය කියන්නේමගේ පෙර බවේදං ආපු අය ඉන්නවා මයි පි පස්සිෙන කට්ියයක් කින්නවා අනුසව කටියාෙ අනුසකන් දෙවරුත් මනුස්ෂෝන ඒ අයගේ දැඩි බලපෑමත්තිනවා මේ ඒයාඒගහෙම කට්ටියා කින්නවා සසර ආපු කට්ටියා එක දෙන්න ගැන කියන්නේ එයා කැමතින ඇමම් භවනා කරනට රි එ කැමතින ෑම භවන කරන්න එක බාධ කරන්ඩෙනවා අමනුස්සව භා කරෙනවා දේව පණිවිඩාරංගෙනවා අඒ මේ ලූුණු ගඳ තියෙන මේ සරීරයට දෙවියෝ එන්න නෑ දෙවියුන්ට මේ පැත්වල මේ සරීර ගානි දුවන්ඩුව නවක්නෑ අපේ සරරිු රතුුණු ගදතින් මේ හරිගොඳයි ඒ ඒඉද මේ ඒකඉන්ද ඒ ක්කොමයින් කරන්න අමනුස් දන් මොනහරි ඒ ක්කොම් බැහැර කරන්න ඒ වගේ දැන ැනීම් තියෙනන මේ සියල්ලමකද්ද හේතුව මගේ මනසේ ඒකාාගතාව නැතිකමයි කියලා ගණ්ඩ එතකොට ඔය එකපාට්ටම ගැස්සිලා ගැස්සෙන ගතිී හරනින් අමතු දැම්ම මේ කියනවාගේෙන කංගර ගවිදුරු සරයක් දැවුණ වගේවා ඒ මට අදාළ මට පොඩ්ඩක්ත් අදාළ අදාල නෑල බැහැ කරන්න එක මට අදාලන මගේ අරුණ එහෙමිකක්ද විදුලු සැර වැදීම උතුම් දෙයක් නං හෝ ඒකෙ උතුම් දෙයක් න මතඒ එක මහ පහනක දෙයක් න දෙ ඒ හරිියන් නෑමකද කොහමත් මකරේක් මද හොට මතතියයාගන්න ස්භාවක මතකතියාගන්නඩ එකදයකරරි ම හුමට අවධානයම කරාතර සහරග ඔලු හිරවෙන වගේ දයන අස්ථා යනවා ඒක තේතුවත්තින ඇතම දැම්මන් එක නෑ කියලකිවත් මේ ඒක හමක කියට බෑන් මට උුණන කියලා ඇත අපේ සිත එකඟ කරන්න සමහර අය දැමතරනම් කවුල සිටිය නෑ සමහර අය භාවිතා කරන ශරරයේ පුඩි චලනය ඒක කරන්න පටන්ග්ඩපා ඒ චලනය පටන්ගත්තුත් එයා ඒ චලනයෙන් තමයි කරන්නේ රි එතකොට ඒ වගේ සමහර අයට හිත යන්තන් එක වගෙන එනකොට මේ ශරීරය තුළ කොහේ හරි තැනක දැනීමක් භාවිතා කරවා ඒක එක දැනීමක් ඇති වෙන තැුකක් අයට දැන්ටත් ඇති එක දැන්හර මේ භාවනාවෙන් හිත එක වෙනවා කියෙන නිකම් මෙහෙ අමුතු හිරවීමක් හිරවීලා වගේ දැනීමක් ඔලුවේ දැනීමක් හරි මොක හරයන්නන්නේ එහෙමක් එන ගතියත් යෙන යා හිත ඒක හරියටම හරිකක් මේ උුණේ දැන් හරියා සමහරයකට ප්‍රතිමත් දිහානය කකිලත් කියනවා. හරිද එතකොට අන්න ඒ මොුණවාහරි පැත්තක වැඩි අවධානයකින්ට දැනෙනවානම්. ඒ දැනීමට තමයි දම්මගේ හිත එකක වෙන්න පටන්කන්න. හරිද ඒතොත් එක වෙන්න හුස්මට නෙවේයි ඔය ලළු ලුුවේ පත්තතිෙන් තම යෝකුන්ක්කල හර වෙන්නේ. අර්ද එම දැන්න දැම තිතව කරන්නට ඒ ඩිය වැඩියෙන් වැඩියෙන් ඩින් දන්නනටක් න්තිමට ඒ එක හිර වෙනවාගේ දැනටගන්. ඒ මානසිකව පීඩනයක් හරි ඉති එහෙම එක පැත්තත් දැනවනම් භාවනාවත් එ ඒක බේරන්ඩ බයි න ංකිීන අනි පැත් රදවධනයම් කරන්නක ඇත්තමතකොට හරි මේ නි පෙත්ර ාන කර කට ඇසෙ ුට්ක්ක පත්තිෙන් උඩග හිල්ලගේ ම කරලා මයි පත දැන්ම් පටගන්න ික දසින් හරිිය නොව කතරෙන යේ කය ගැන ඒ වගේ අමුතු දැනීම් තියෙන සහරය ටිරතිවෙන මුදුරේ මගේ හුස්ම ස් මුදනෙන් ගඩ යනවා කිය තම කිප එකක් ම මේ කියන්න පරටම කියනගන්නේ හරි මට හොඳදට තේරෙනවා කිසි ප්‍රශ් යන්න මේක මෙතරින් පයින්න ලිය කියලා භාවනා කරන වෙලාගේ හරිද සමහරය මට කියලා තියෙනවා මගේ හුස්ම මට දැන් හොඳට පේනවා නාසිකාවෙන් එලියටට ඇවිල්ල මෙහෙම කැරගෙනවා කියලා හ මේ ඔක්කෝම ඇහෙන් දකිනවා වගේ දකිනවා කියලා. හරි සමහරය රතිව අත්ව ගලිවල්ට ප හස්සමන හොදර දැනවා කියලා එහම එකක් ෙවේ දැන්වුන අපි අත්තරම මං මේකට දැග ගැනුව. බලට ඔන්න ඔන්න බලන් හස්මගන්නකොට මේ ඇඟිරි දක්වාම මේ හුලන් යන හැටි අත්දකින්නට කියලා කිවොත් එම හොඳට කට්ටියගේ ඔවු හාමුදුර මේද කියලා එහෙමත් ඒ වගේ දැනීමත් තියෙනවා කියලා හිතාගෙන කරන්න ගත්තොත් ඒගේ අපේ මනසට ඒ වගේ මායාවල්ට හරය රහෙන ඉති ඒට අහුවෙන් ඇැතිවෙන්ට පැහැදිලියෝ විය හැක් අපි දන්නවා විය හැක්ක මොකක්ද දැනෙනවනන් දැනිය යුත්තේ එ එෙන හුලන් වදින තැන් ටිකයි ඒවාහින්දා ඇතිවෙන තෙරපීම් ඇදීම් ටිකයි විතරමද නැද්ද වෙන කිසි අමුතු බලවේගයක් අමුතු දෙයක් කිසිම දෙයක් තියන්නේද නෑ ඒ එපමන්න මයි නේද එරද ඒ ටික ඔක්කොම අධද හැක්කහම ඒක එකාකාරය කියන එකත් ඉතාාව පැහැදිලි දගැන අත්භූත කිසිවක් භාවනාවේ නෑ කියල මතතියාඩුව අසු භාවනාහම කරනවට සමහල් භාවනා කරනකට බලාගෙන ළඟ ඇති පලිබෝධයක්ඉව ළඟ හේ ඒතමයි මං මක් කොමත් පෙන්න්නටුවන පමගේ භාවහොදැකි අනිත් අයට තිංග වේක අදුන්නමකද කිය කෙන මම මාරය වනි දක්කේ භාාව කර මේ අනිත්‍යය ලෝක අනිතවෙලා යනවා දක්කන මගේ සම්පූන මගේක්ු ඩුවේද දක්ක මගේ බඩේද දක් මගේ නෙද මේ කොක්ො චිත්‍රපටිය දැක්ගේ දැක්කිනවා හ චිත්‍රට දක් දක් අනිතේලා දක් ඔක්කොමිස්ස හරිිසරට ල පිරලාගගේ. බෝල බෝලල්ගගේ ල්ලා ැති වෙලාගගේ හ අක්කොම කියන මේක තමයි විදස්සනාව හෙම මයි දසනාවවා දකින්නේ කියලා මේක ඇහන් දකින වගේ දැක් කියන. දැන් අර ආදුනික භාවනාකාරයට මකද වෙන්නේ ඒ මනුස්සේම හාමාරු ගටනගේ ඒ බලාගෙන තමයිටසය බාවනා කරන්න ඉද දක් කියනට මං කියන හැෙන අපේ ඇත්තරම කියන්නක ඇහෙෙන් චිත්‍රපටියයක් බලන වගේ අනිත්‍ය දකිට පුළුවන්නන්. හරිද නැත අපිම අසුබේ දකින්නට පුළුවන්නම් අපි මොකද කරන්නඕන්න එද හොඳ නිෂ්පාදකවරේ කල්ලගෙන න එහෙක් හොඳරට නේද මේක බිඳි බිදිියාන හැටි පෙන්න්නන්ඩ න ඒ ඔක්කොම කරලා මේ හැදෑව මේ ධර්මදානයක් තිනො මේ චිත්‍රපටිධානයක්ඒහම එකක් පෙන්නලත් අවබෝධ කරනවමන සිතෙන් මනසින් දැක යුතු දේ අපි මෙෙමක අපි හොඳර තේරුම්ග්ඩ ඇහෙෙන් ගන්නා වූ අරමුණක් තියෙනනම් වෙන කොහෙෙන්වත් ගණඩ බෑක සිතෙන් අරමුණු කරන්න පුළුවන්. ඇහෙන් ගත් අරමුණු මනසිය අරමුණු කරන්න පුළුවන්. නද වෙන කහෙන්වත් පුුවන්ද මම අප අම්ම කනෙන් දැක්කා. එ ෑ නද කනෙන් අවදාකත් අමාගැන අම්මව ද අම්මගේ දැකීම අපිට කනෙෙන් දැක්ක දෙයක් විදිරි අරමුණු කරන්න බෑ. අම්මා කියන වචනය අකුරුතුන ඇහෙෙන් අරමුණු කරන්න පුුවන් සද්‍යය. සද්ද කනෙන්ගත්ත දෙයක් විදිට මනසින් අරමුණු කරන්න බෑ. ඇහෙන්ගත්ත අරමුණ වර්ණරූප විදිහට මනසිෙන් අරමුණු කරන්න පුළුවන් නැවත. නේද. කනෙන් අපි හඳුනාගත් අරුණු මනසිෙන් අරමුණු කරන්න පුළුවන් කනෙන්ගත්ත ව දිර විතරයි. නේද. නාසෙන්ගත්ත ගන්ඳ සුවන්ඳ පිළිබඳ අරමුණු නාසෙන්ගත්තය ද දැ දවල් සුවඳ කිව්වොත් අරමුණ වෙනවා. දැන නවද නෑ. ඒ නාසේෙන් නිච්ච එකක් ඉදිරි විතර අරමුණ වෙන් අපිට නැත එක කනෙන් ඇහ සුවද කියන ඇහෙ කොමත්ම බෑ එහෙනම් ආනාපානය අපි ගන්නේ කොහෙන්ද කොහෙන් ගන්න අරමුණක්ද කයෙන් ගන්න අරමුණක් ඒ නේද කයෙන් ගන්න දැනීම පිළිබඳ අරමුණක්ද නැද්ද කාය සම්පස්සජ වේදනාවලින් ගන්න අරමුණක් ඒ කවදදාකත් ඇහැ ගන්නද දෙක් විදිට අමුණුර පුුවන් ඇහන් ගන්න දෙයක් ති අරමුණ කන්න පුලොන්ද කවදාක්ත් කනෙන් ගන්න දෙයක් ති අරමුණ කරන්න පුලන්ද හිත කයිෙන් කය හිදැනීමක් විට හිතෙන් අරමුණු කරන්න පුුවන් චරයි කයයි මනසේ සම්බන්ධය විතරයි අනි තින්දයා මේක සම්බන්ධයන්නේ. ඒ වගේ භාවනාවකද සිද්ධ වෙන දේ ගැන ඉතින් හරි වීම සිල්ලෙන් හිටහම අපිට ඒ කරගන්න පුළන් තේුගන්න තේරුම්ගෙන බැර කරගන්න පුුවන්. ඇති මේ වසර දෙකක් පමන ප සිද් වෙච්ච දෙෙහින්ද මේක අත හැරියයා කිලවගේ අදහසක් තියනෙනවා ඇතින් ඒක අපරාධෙයක් සිද්ධවෙල තියනෙන භහමනාවෙන් ඉස්සරහට අන්න්න යෙනක කවුර උපදෙස්තුන්ද දන්නෙත්න. ඒ කැ මේ මොනහරි ප්‍රඥාවක්වත් සම්බන්ධ වනා කියලා. . ආසත් ප්‍රශවාසයට හිතයමු කර අනපාන සතතිය වඩන විට වරින්වර අලෝක සංඥා තිවෙනවා ඇතිවෙලා නැතිවෙලා යනවා පවතිනවා. ගේ ප්‍රභස්සර නැගී තරමක්වෙවක්තියන මෙතැද නොසල හරිමින් හුස්මත හිතයමුො කළ යතු නේදවූ පහැදිියවම මේක භාවනාවේ දියුණු අවස්ථාව දන්න හරි මේක භාවනාවේ යම්කිසි එක ගුඩාක් දියුණු ප්‍රබල අවස්ථාවක් නෙවෙයි මෙච්චරයි තිීන මිද්දය කියලා කියන හිතේ තියන හැකිලෙලා තියන ගතිය අලස ගතිය අයින් වෙනකොට අපිට යම්කිසි ප්‍රභාස්වර ආලෝකුමත් ස්වභාවයක් භාවනා කරන නට දැරෙනවා හැබැයි එක ගුලියයක්ක් වගේක් ෆ්ලස්කයිට්යක් වගේ වක්ත් හැනින් තැන්ගෙන එකක් දිහට නෙවේ ඇේ යාලෝක මත් ස භහ වෙන්න මෙහෙම එකක් අඳුරේ භාවනා කරත් එයා අවට හරියට නිකං හදේලිය වැටලා වගේ එක කොහෙක්ොත් කේන්ද්‍ර හොයයින්න නෑ. හරි නිවිනිීපත් වෙන බල් පාට පාට බල් බේව නෑ. හරි ඒව තින්න කොහෙද තොරංවල . කට ඒගේ මනුවත් නෙවෙයි ඒවක්කෝම අපට දැන විකාර ගති එහෙම නෙවයි මම හරිර් නිකං හරුවලේ භාවනා කරත් නිකම් අවටආලෝක මත් සු භාවයක් වගේ මං ඕකට කියන්න මෙච්චරයි මට වටීන පොතක් බලාගණ්ඩුව මනාලතියනවා කරුවල වැටිලා කරු වැල තිනල පොත බලාගන්න දයක ඒඒ පොත බල්ල ලොකු අවබෝධයක් ලබාගන්න මටුවුමනාතිෙන් ලස්සන හඳේලියක් වැටෙනවා හරි මම මේ හඳේලියට උද්දාමයට පත්වෙලා හරිදි මට මේ හඳේලිය වැටීමෙන් මට කරගන්න තියෙනමකදද අර පොත බලා ගන්න ලොකු දබ්ව කම්බුණේ න ඒකතියද මම්මකොද කරන්න පොත වහලා තිලා හඳේලියම් විදිමිඉන්න ආයේ වගේ වැටත්තමයි භාවනාවද අපට වෙන්නේ. භාවනාව කරගෙන යනකොට හිත අපේ අර තියන තියන මිද්ධ ස්වභාවය අයෙන් වෙලා හිත ප්‍රභාසර සවභාවයකට පත්වකොට අවට ආලෝක මත් ගතියත් ඒයාට දැනෙන මානසික ස්වභාවක නැතුව මේ යදැන් අපේ අම්ම ඇල්ල බලයි මගේ වට දැන් ලෝකය ඇති දැන්මං ආලෝකය විල් කියරණ විදනෙක් කෙනෙ හෙම මේ ඉස්සර එලියම් බලන්න කිසි එලියම් බලන්න කිසි කෙනෙක් නෑ හරි කිසිගෙනකොට එහෙම එකක් පේන්නේ නෑ තමන්ගේ හිතේ තියෙන ප්‍රභාසර භාවය හින්දාඒව අවට ප්‍රදේශේ තමන්ට නික ආලෝකයක් විදිලාගේ දන්න ලෝකමත් ස්වභාවයක් තිනවා ආලෝකමත් ස්වභාවයක් එච්චර තින්න ඒක තමයි ඒක විතරයි භාවනාවදී හාලෝකයක් විදිර තියෙන් අනිත්ඒවා එනවානම් මොහර තරු තරු තරුවෙලි නද දේවතායලී මොනහරි භාවන කරනට හරිගයට තියෙනවා දෙවියෝ ගැන ප්‍රශ්න වගේ ඒක්කොම බැහැර කරඩුට ඊට විරුද්දේවක්කෝම අරකත් අනිත්ක එකට බැඳන්න ඒක හැමවලීමම තිෙන්න් ඕන කෙකුත්නෑ මොකද ඒකම එනවාගැන භාවනාව නෙවෙයි එතකොට ඒ යන්නේ මොනුවරද මේ උපක් ලේසවල්ට එකදඒ වගේත් ඇති වෙනකට අපේවා ඔහය ඔක්කො ො ක්කෝ මතැල්ල තිබ්බහම් වෙර හිතින් අත ඇටිය කියලාර අරස්වභාවය නැතිවෙන්න නෑ අර අලෝකුමත් ස භාව නැතිවෙන්නේ ප අදේයේද දෙවිනි අදේද කැ පිබද සන්දිමක්මට දවුණක් න මගේ අවස්ාවද නවතආසාසස් ප්‍රශසය ගැන මෙහහි කලාක් කියෙන යිට්ි කවෙලක්කද ක්ම රයි හැලුුණක් ෙනවා අතපාය මගේ නොවේ යන දැනීමක් දැනීමක් නැතු යනවා නැවගයා කියන මේ සඳහ ඔහු ප්‍රශ්නයක් නැමේ දැ මේ කියන ක අය සහැල් වුණ කියලා කරන්නට තියන එකම දේ තමයි කරන්න තියෙන එකම දේ තමයි කොච්චර කය සැහැල්ලි වුනත් මොනදේ වුනත් අපි කරන්නේ බලනවා මගේ අරමුණ තිය නොද අරුණ තියද අරමුණ අරමුණේ මින්ටකාය සැහැල් වීමත් එක් ආනාපානයක් දැන න්නැවය නොන එක ලොක ප්‍රශ්නය බාඩ පත්වවා. හරි ඒදා මේ ඒකම තමයි කරෙන්ඩෝන එකමද ඒ එකම තමයි මේ කියන්නේ මේ අරමුණේම ඉින්ඩෝ අර්මුණේම ින්න්ඩෝන අරමුණයම ින්ෝ තවමත් පින්නක් වගේ තින දන්න පොඩ්ඩක් කරේ මොක දානපවානයට අපිට ගුඩාක් කුදව වෙන්නේ සක්මන් භාවනාව අද අපි පොඩ්ඩක් කමන්න හිර වෙලා හරි චූටි වෙලාව කරිම මේ රන්නම් හොඳයි කියන හද මග තියෙනවා නිවසේදී ඇතකොට අපිට මේක පුරුදු කරන්න පුළුවන් සක්මන් භාවනාවෙන් තමයි අපි චිත්තේ කාග්‍රතාවය ගොඩාක්ම හදාගන්නේඇදක ගොඩක් ම හ ගන්න හේතුවක් වෙන අනපානයට ලොකූරුලක් වෙනවා මොකද දැන් වැඩියෝ දැම්මන් භාවනා කරන්නිකින් දන්නීර හත ලිහක්වත් මේකාය මොකද මේ සිත්ත මොකද කරන්නේ ඇකිඩෙනවාමයි මේ වෙලාවේ ආහාරයයක්ත් එක් සිද්ධ වෙන සාරරික ස්වභාවය එක ඉතින් ඒ වගේ වෙලාවල් වලට අපිට එකදිකරට භාවනාවක් කරන්නත් යම් උත්සාහයක් ගන්ඩ බලමු අපි මේ පොඩිත් නික මෙම හොමද මේ කරන්න කිල් හරි අදගන්න පොඩ උත්හය ගම දැ අඩුවයි නහම කරමු අපි දැන් සක්මට භාවනාව ඉගෙන ගමු ඉගෙන ගෙන හැපැත්ති සාලාවේ මේ හරිුත් පුළුවන් කෙනෙක් රෝගගේ අසනිප ව ඇතියාාජුට්ටක් කලිරි හිිකරත්ක්මක් නෑ. පොඩි වෙලාවක් හරි අප මේ කොහොමද කරන්න කියලා නිකං අර පොඩි ධර්ම සාකච්චාවට හරි ගඩ පුුවන් එතකොට න ද එක ගෙනගත්තේ නැත්ත අමරන මේකෙද මෙහෙමයි සක්මන් භාවනාව මූලිකවම අපිට අපේ හිත හැම්ම වෙලේම ලොකූ දෙවල් ලොට දුනොහැමද ඇත දුවන හිතක් මේ එක නේද එතකොට බොහෝ දුරදුවන මේ හිත අපිට පුළුවන් නම් මේ බඹයක් විතර වෙච්ච සරීරයේ නවත්තගන්න කොච්ච ලකු දක්සකමත්ක නේද එක ලොකු දක්සකමක් සරීරයේ හිත නවත්තනවාගෙනගේ තේරුම සරීරයේ දැනීම් තුළ විතරක් හිත තියෙන විදිහට හිත රැඳෙන විදිහට पුණ करන विमिंग ඇविदिमिंग කරන්නේ අපි ඇවිदिන්න ගමන් අප ඇතම केබන් සාමාන්‍ය ීවිතය අපි ඇවිධගෙන යනකොට ඇවිदීමේ දැනීමති न කල්පना करර ව ටි නකත් වत्र बනක දැනීම नද ඒ අवශ्यන है ඒ අवශ्यताාවයක් න මේපුහුණු करන වෙලා වෙහින්ද हिම අवශ्यताාවයක් නෑ දුර ාස දන න සිහිය ඉටි තරයි. මේ වෙලාේ සිහිය වේදනාව ගැනයි. ඇතු හැමවලේම හිමඉටිනෙ නෙවේගැන්. සාරීරික ඇති වන වේදනා තියනවා. ඒ වේදනා කොහෙ හරි එක මාත්‍රයක් කරිට හැමවෙලම දනවාන. මගේ හිත මේ කයිම් පිට යන්ට පුළුවන්ද බෑ. අපිට වෙලා තියන්නේ තම එක රවග ඉදගන මේ හිතේ දනක තියාගන්න බරි එක මගේ නා පන්ස තිහම ආදුනිිකයාට පහසුයි කියලා. හරි? පොඩිචලයති නති එකද පඩිකාලත්යම නිදයාන කොමද චලනති ඒගේ චලනයයක්තියනක හිත කරගන්න පහසවෙයි. ඒවගේ මේ හෙල්ලෙන සරීර ඇවිදින ශරීරය තුළ විතරාක් හිතතියාගෙන ඇවිදීමක් තමයි කරන්න සක්මන් බානද ඉස්සෙල්ලාම පුරදුවන කෙන මේ කරද්‍ය ඔන්න තේරෙයි පාපැදියක් පදිින්ට පුරදුවෙන කෙනෙක් ඉස්සෙල්ලාම දෙයට හගී අමාරුව අඩි භාගක්ව යන්ට බස්සලලා තල්ලු රමත් යන්නබෑ නේද පස්සේයා පැල්ලේ කුළු තෙලා චඩි දුරකයන්න පුළ ඩික් විතයන්ුට අඩි දෙකක් විතර තුනාක්ක තුරම ටිටිපුරද වගේ හො එට තේරේ මගේ හිත කොච්චර විසිරෙන්වාද කියලා හරි අපි කරන්නේ සාමාන්‍යයෙන් අඩි පහලවක විතර දැති මෙත නමාරුවේ චූඩිඩක් හරිත්තෝරගෙන අඩි පහලවක විතර පහලවක විස්සක් විතර මේ තීරුවක් පිල්ල එෙම නැති දීරව තොර ගන්නවා තෝරගෙන ඒක එහාට මෙහට යෑම කරන්නේ කෙලිින් හිටගෙන ම කිය පෙන්න්න අන්තිමට කෙලිින් හිටගෙන මොකද කරන්නේ කකුලේ මාපට ගිලි දෙක පේන ගාන්ට ඔලු අඩන් ඔුව පා කරන්න තරක කොන්දේ මාරු ෙම ති ට්කට මාර්රුවය එක එම නැති කුලේ මාපට ගි දෙගේ පේන ගන්ට පාත් කරගන්නවා පාත්කරගෙන ඇස් දෙක අඩවන් කරගන්න එ ඇස්තක පියාගෙන හෙම නෙවේ ඇස් අඩවන් කරගත්තට පස්සේ හරියටම අරය අඩි තුනක විතර කවයක් පේෙන ගානට මොක ද මේ ලෝකෙන් එන මට එන අරමුණු අයින් කරන්ඩයි මේ උත්සහ කරන්නේ. හ බාහිර ලෝකෙමං අරමුණු ගන්නවා අඩු කරඩ. ගොඩා කඩු කරන්න මොකදේ අරමුණුකට හිත ගිය ගම මේ කය දැනීම නැතිේලා නැක අඩි තුනක විතර කවයක් පේෙන ගානට මේ කහා ගන්න එතකොට බලාග ොද ම ට ඩිර පි ගන්නවා හැබයි අ අන්දය විදිනවාගේහෙමනෙ වේ නේ හෙමනත් අරුණු කොමත් අය යන්ට මකද ළග ොතම වැට දන්න කෙරෙහිද ඇත්තික අඩවන් කරගෙනයි මේ කරන්න. ඉට පස අපි කකුලක් උස්සනකොට කකුලක් කිමින් සැරේ උස්සනකොට ඒ කකුල පොළවයෙන් එස වෙනවා දැනෙනවද නැද්දමට ඔසබරනවා මේ සහරවෙලාට අප ගුරුවර උපදිස් දෙන ඔසබනවා ඔසවනවා ඔසවනවා ගෙනියනවා ගෙනියනවා ගෙනනවා තබනවා තබනවා කියලා කියන්න කියලා ඒක නරක නෑ දනමුත් කාලයක් එක දිගට එක කර පහමත් අර ප්‍රශ්නය එන්ඩ පුළුවන්ඒ ඔස වනවා ගෙනනවා තබනවා කියන වචන ටික මාව කියලා ගියාය. නේ එහෙම යින්ඩ බෑ කය දැනීමත් එක්නම් අය දැනීමත් එක ඇඩ බෑ එකොට ඔස වනවා කියෙන මුල හම පුරදුතු කරට කමන්න එක කැමති න මු මුල දිම එහම ැතු පුරතු කරටපුලන ප්‍රශ්න හො සවනකොට ඔසවනවා කියලා දන්නවා දැනෙනවා මට දැනෙනකොට අයමං අමුතුවින් කියන්න දෙයක් නැහැතකොට දැනි දැනී මසෝවා එහමකීමක තුරතිේ ලෙසි ද දැනි දැනීම ඔසවනවා ඒ දැනි දැනී ඔසවනකොට වෙලාවකට මට අනනිත් කකුලට බර දැනෙනවා හරි මේක පොළොවෙෙන් අයිගෙනකොට අයිගුනා කියලා දැනෙනවා හිමී අරගෙන යනවා මේකට හොතේ බර දැල්ල මේ කෙන්න්්ඩා කලවදිහා පවා මස් පිඩු ක්‍රියාත්මක වෙනවා අද වෙන දැනනවා ඊට පස්සේ හිමින් මේක තියනකොට පොළොේ වදිනකොට දැනනෝ විළුඹ වදිනුවත් දැනෝ හරි කිති කැවනවා වගේ නෙද හූරණෝ වගේ දැනීමත් තිනන් ආං ඒ සියලු දැනීම් දැනි දැනින් තමන්ට පුළුවන් උපරමයක් කොට මේ දැනීම් දනි දැනී දැනි දැනදිනවා හරි එහෙම දැනෙන්ඩ නං හිත ශරීරේ තියන්ට ඕනද නැද ඇති මේක යෙන එකම සීමාව තමයි කයේ දැනීම් තුළ හිතතියාගෙන ඒ දැනීම් හඳුනාගණඩවතවශනෑ හඳනා ගැනෙන වහිත මේ ධන විළුම් මේ වැලිගේ අඳුනාගන්න ඒ අඳුනා ගැනු කරමට ප්‍රශ්නෙකුත් නෑ ඒගනමගේ ලොක අවදාන න්නේ හඳුනා ණ්ඩඕන කියලවදානය නෑ දැනි දැනීන්ඩ යඕන කය දැනි දැී දැනි දැන ඇවිදිට කටින් කි ඕන හරි කය දැනි දැනී අඇවිදිට බලන්ට අඩි දෙකක් යන්නට බෑණ අප අඩි දෙක් යන්නට බැමකද වෙන්න පුත්සයි කල කටාගන ට වාග ගහි මං ඇදිවා මේ නෑ බලන්න මං කියන්න පුරුදු කියලා ඊට පස්සේ මකද කරන්නේ ක්මටයි කෙලින් හිටගෙන ය අධිෂඨානයක් කන්න නෑ මං මේ කයි දැනීම තියාගෙන ඇවිදිනෝ කියලා. හ බලට කටි දෙකක් යනකොට ඉට හම මං එකකව හරිටම පාපැදි පදිට පුෘති කරනගේ මයි හරිම මාරම එක සමතුරත කරගන්න. හරිද? මුත් මේ ක ම ද ම ප්‍රශ් ඉන්නන්නේ නද සමහරනා ගඉන්නවති වතුරි බැහලා තිබබත් එෙම එහෙම අඩුයිනේ බොහෝම කලාතුරකින් හෙමයින්නේ ද ඇවිදීමින් අර අඩි පහල වෙතර තමත් සීම නිර්ණය කරගත් සීමාව ජාපහෝ හැරෙනවා අපහල ආය මේ පැත්තරයනවා ආර පැත්තරයනවා දැන්වේ හැරෙනකොට ම් හැරෙනකටමකද කකු අරවැලි ඇම්බරෙන. නේද. ඒ ඇඹබරෙනකට ති ැන ඒක දැනි දැී හරෙනෝ සමරමය හන දක්සිනාවර්තෝද හැරෙන්ඩු මවර්ෝතිග ඒ උමනාවතිී නෝද ඇහෙම එක කොහොමත්මනෑ මොන පැත්‍ර හරි කමන්න හැරිලා අනිත්තයට බාධාවෙන් ඇතිෙන්ට චට්ට කිමේ කරගෙනයං බලන්ඩ මේක සාමාන්‍යයෙන් අපි භාවනා ආසනයක් ආසන්නය ගෙදරදී ගේ භාවනා ආසනය ආසන්නඒ මේ සක්මනට ඉඩහදා ගන්ඩ ඕනේ එකතමයි බොහොම වටින්නේ එතකොට හොන්තටම දැනෙන භාවනා කරගෙන යන කෙනාට මේ සක්මන කරනකොට ඔන්න දැන් ඔන්න දැන් මගේ හිත හොන්තට එක ගයික සක්මන දැනවා එතක ින්දගත්තකම හොද ට අනපන්න එහ ටෙන ඕන භාවනාව කරන වෙනත් භාවනාවක්ක රද්ධිත් සාමාන්‍යෙන් අපි මෛත්‍ර වඩමින් ඉන්න ලාව අසුබේ වැඩමිින් ඉන්නලාව අපේ හිත විසිරෙන ගතියතිෙන. හරි මේ බලට පියකත්මන් කියලම ඉන්නම්. දැන් ම මෛත්‍රය වඩමි ඉන්නව කියටු. මෛත්‍රය වැඩමින් ඉන්නකොට මගේ හිත මට දැන් ඉන්ඩම බෑ නැගිට ඉඩ හිත. මොකද වෙලාතියන්නේ. දැන් මට නිකං අර නිකං ඇතිවේගෙන අප සමාධිය වගේ නැතිවෙලා. මොක් කරහෙමක් වෙලා දැන් කියන්නන්නේ මගේ දැම්ම නගිට දැන් න් අපේ මගේ හිත මට දින පණ විඩිය තින වෙල මකක්ද අදට මෙච්චරයි අද අය බෑ භාාවනා කරන්ධිගත්තක ෙනට ඔන්න පනිවිඩ තියනවද නැද පොඩ්ඩ ඇත්තක්ම් කවුතියක දුන්නේ මගේ හිත මට කියන අද රොචරයින ඉ ම ම නැගල්ලා අන්නට හැදනම ට තරෙන් නෑ මොක්දම වෙලා තියරෙ කියල මගේ හිත පංචකාම සම්පත්තියෙහි සිරිල්ලාම මෙත ඉට බ දමට එක න අද ොචරයි කියලලා මකට රැටනවා අදට මෙචරන ඉල බල මන්න ැගටගයන්න සහදසර නාටි පහ ඒක තීරණය කරලා තින මන්නවේ. නත මගේ මේ විසිරෙන් සිත ඕකමට අමක වෙන දවම මේ කියන භහාවනා කරනට අමත වෙන දේවල් මේක කෞවද මේ අදට මෙච්චරැකික්වේ මගේැ විසිරිච්ච හිත භාවනාව අරමුණු කරගෙන තමයි මඉද ගත්තේ භවනාව බෑ කියලා කියන්න හනද ඒයා විසිරිලා ගේ වෙලාවට මංහරි අසර නැති කරන්නන්න එන්න ඒ වෙලාවට අපි කරන්නමකක්ද තිබට තැඩිය අමරුවෙනවා. ඉඳගෙන භාවනාව කරගෙන හිටිය කෙනගේ භාවනාහිත විසිරුනා මේ අමක ක විසිරච් හිද සිරු ලොල්ලන එක නැගට්ට ඇවිදදා පි ගියා කතා කරා හදර මෙච්චරයින්නේ. ඒ ඒන් භාවනාව ඉරියවේ දී විසිරන හින්දා එයා තිබබට තැඩිය අමාරෝක වැටන්නේ. නේද? දැම කොරන් දෙයක් නැතුම ඉන්න ඉන්නට අයිතික්‍ය නාට තමයිත් ආයිසිදධ වෙන දේතමයි භාවනාරමුණ අපි ඉන්නකොට හිත ඇහැකිලිලා තිීන බිදයට වැටිල නිදිමතයනවා මකටගැන පලවෙනි ප්‍රහාරයනවා හැමදැම්ම භාවනා කරනකොට කරන්න නෝදයක්මං කියලා දෙන්නේ මගටිගැන ෆස්ට ඇටක් එක කිය එක ඉදිමන් දැන් හොම ඉන්න කෙන ඔහමොන පාට ඒක තමයි පලවෙනි ප්‍රහාරය දැන්කමක් නෑ අමකද කරන්න ඉක්මට අය ආය දැන් දැන් ඒ වැඩේ උනානිද උනාට පස දැන් ආය උත්සාහයක් ගත්තනන්නේ දෙවෙනිසරයත් වනාා කියන්නේ පලවෙනිසරය කරපු වැඩීම කලා හරිියන්නේ නෑ පලවෙනිසරේ ගැස්තුනාට පස්සේ ආය අධිෂටානයරගෙන හිටිය ආමට පුළුව කියලලා හොංඟා අයි කරන්නන්නේ දෙවිනි සරයත් වැටුුණට පස අය ආයත් ඒ පලවෙනිසරය කරපු එකම කරනවා එක පොඩ්ඩක් ඉලා තුන් සර මොකද දෙන්න ඉවර වන්නම තමයි හම්බවෙන්න තුින් සැරේ. ඉතින් ඉති එන්න එතෙන්ට නැතුව දෙවනි සැරෙත් කඩාගෙන වැටු අනම් දැන් යම කරඩවන්න ඒ ඒක වෙනස් දෙක කර් ඕන දැ නේද වෙන ප්‍රතිකාරය කරන්නු පලමෙන් ප්‍රතිකාරය හර ගිය නෑන හුඟක් අය කරන්න නැගිටලා යන නැගිටලා ගිහිල්ලා කතාබා කරලා නවා ගන්නේ උනේ වෙන ප්‍රශ්නයයක් දැන් ඊට වැඩි ප්‍රශ්නයක් ඒමක් දැන් හිත විසරෝල දාලා හැමතැන ඒ වෙලාවට තියෙන එක්කම් විසදුවෝතමයි නැගිටලා ත බාහිරට හිත විසුර වන්නේ නැතුව බාහිර අරමුණු ගන්නේ නැතුව නැගිටල සක්මන් කරන්න සක්මන් කරදි භාවනාකමටහ ව මෛත්‍රීනං කරකර හිටිය අපි මේ කියන කමට හනින් සක්මන් කරන්න ඕන වේදනාවට හිතෙමුෙන ඇයි ගාක්වෙලාට ඔය හිත විසිරෙන්නේ මේ කමටහනට තියෙන වහසකාරී ගත්තය හිදා. කමටහනින් අපි පිඩිතයින්නේ මුලදී භාවනා කමටහනකින් ඒ කාග්‍රතාවයක් ඇතිවන්න තුරු අසුබය හෙම වඩත් දිති මොක දැම පුරදු වෙලා තියන්නේ කයවල් පිළිබඳ සැප නේද එන්නඒගැන කයවල් පිළිබඳ සුභවසේ දැකලා පුරදුදවෙලා තියෙනට අසුබය වවා කියෙන කරනී රසයි ඒ රසය දැන එන්නේ කාමච්ඡන්දා දිය විදෙන පොටයි එතකොට තියන්නේ අරිටවඩිය ොහොම ප්‍රබල දැන්මන් කන උයනක රසද කනයකමගේද ඒ ියයනෙ හරරි නීරස වැඩා හැබනය අයක රස වැඩක් නද ඒවගේ භාවනාව පටන්ගෙන කරගෙන යන මුල් හරිය නීරසයි හැබ පසේ අනු බව කරන්න හැබෙනවා. එතකට තමයි රසඒ ප්‍රතිඵලය ලැබෙන්ඩුන. ති එතකන් නීරසයි ඒක හින්දා මේ කමටහනේ වෙේස තියනවා ඒ වෙහෙසහින්ද සමහරලා තියන විද වලලා තින විහසසින්දම විසිර බැයිි හිතින්න. ඒ ලවාට කමට හ නවත්තන්න. කමට හල නවත්තලා මොකද කරන අර කයේ දැනීම තුළ ක්ම කර කයියේ දනමුතුල රි සහැලුවක් එතන හිතන්න්න දෙයක් මනසට විහසක් මකුදදෑනෙ කයේ දැනමුතුල සහැල්ලුවෙන් හත්ම හට යන්න. එතකොට හැම පැත්තෙන්ම එය සැහැල්ුවෙනවා. හිතත් එක වවා ආය ඉඳගෙන කරගෙනගේ කමටහන කරගෙන ආනාන පනසතතින ආනා පනසති මයිතයන මෛත්‍රියය ක්මං වේගෙන් යාට ඒ කමටහන වර්ධනයරගන්නටලවා ආ නැගිටන ආය සක්මන් කනවා ආය භාන කරන ය සක්ම කරන භාවනර කි ම් ප්‍රශයන් දම පපක්‍රමයක් හිඳ භාවනා ආසනයත් එක්කම සක්මන් මල්ුවක් පුළුවන්න වැඩිගක්ම දර හතා ගන්ටිකදර ලැජ්ජහ වගේද ජිම්ම එකක් වගේ පුඩිකක් හතාගතිෙන හදල තියෙනවද මේනකොට ආ හරි හරි එම හදලත් ඒ එකත් ඕනන න කය කය නිරෝගීව තබා ගැනීම සඳහා පුහුණු කරන ස්ථානය තු සක්මලුවත් ලසට හදන්න භවනාසනයකුත් හදන්න තමන්ගේ මිදුලි පුළුවන්න්නම් ගෙදරක හඒකල කියන මේක තම බෞද්ධයාගේ ගෙදර මේක කවර යල්හන ජිම්ම එක පෙන්ලා මේමකක්ද මේ මගේ කය පුහුණු කරන තැන අරග පෙන්ලානො මේමකක්ද මේ මගේ සිත පුහුණු කරන තැන තුරයි ඒමකක් ඔයා කය විතරද පුහුණු කරන්නේ වඩ කයක් විතරද තියන්නේ ැගෙන හිටි නඇද හිතක් තියෙනවා කියලා බෞද්ධයා හිතක් තියෙනවා කියලා දන්න කාය පරම්පරාවක් තියෙනවා කියලා විතරත් දැනගෙන ඉන්නේ කෞු්ද සිතක් තියෙනවාගේලක්වත් දන්නන්න තිහෙව කියන්නේ අඩෙපා මකන්නේ ඒ තමයි සත්ව යනේ දිරිසංගත සත්වය නක් සිතත් තියවා කියලා දන්නේ චිත්ත පරම්පරාවත් තියන පුහුණු කර්ඩෝනෑ ආගේ පුහුණු කර තැන තමයි මෙතන හරි මේ තියෙන්නේ ඇවිදිමින් පුහුණු කරන තැනමේ තියෙන්නේ එදගෙන බෞද්ධයාගේ ගේෙද්දර තියෙන්ෙන ලක්ෂනයක් තමයි එද මහපිරිත් පොත විතරන්නවෙේ එ මහපිරිත් පොත විතරක් නෙවෙයි අනාගතයේ බෞද්ධයාගේ නිවස කියලා තිගෙනකට එක තියන්ට සක්මන් සක්මන් මලෝ කොච්චර වටින අදෙම තිබ ඒකි ම හැමෝටම කියන්නේ ඒ අදර් සම්පන්නව ය පුළුවන්නන් හද නනි තැරට ආදස්යක් වේ ඇ වැලි මල්ුව ද කල්ලා පසල්ලලා පේ තිං ටික්ක දට ෝනමන දදිලා අයහෙන න අරගටත් වෙලාවදදාගෙන නිදහස ඉන්ට පුුවන්තැනා කදාගන්නට හැට වීදමක් විදමක් කැනකන්න නිකංගරඩුල් කැලෙටිකක්තේ වැටික් ගත් පුත්තාහ කරම න ඉදිරියේ ඉදිරියේ අපි බෞද්ධය විදිහට පැහැදිලියම හිත පුහුණු කරනය විය යුතුමයි ඒක රට ලෝකට ප්‍රදශන විය යුතුමයි අනාගත ලෝකයේ තියෙන ඉහලම තැන එන්නේකාට හිත්පාලනය කරනයටමයි ඒක දැන් මොකද දැන් තාක්ෂණක විද්‍යාවෙන් අඩ පුුවන් හලටම හිිල ට එතරින් හට දියුණක් ඇති කරගන්නඩ බැරිතත්වාවකට පත්වේ තින්නේද අයමුණ කොරන්න දැඟතින් ඇහැපිනවීම කනපිනවීම නාසේ පිනවීමේ දියෝපිනවීම සරරය පිනවීමේ දේවල් උපරණ හද 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 හදල ඇතිව න්තිමටක කිසි මවත්තයවන් තකට මනස පිනවීමේ ම හඳු මනස ප ුපර හැන් න එකන ඉන්ද්‍රියන් වලින් ොරව පිනුවන්ඩ නං මොකද කර්ඩෝනෑ මනස පුහුණු කරඩ ඕන එකතිද ඒක අපිට උරුම වෙලා තින්නදේ ඒ අනන්නතාවේ අපි තියාගන්න බරම් හඳ එන සක්මට යං පොඩක් කොහොම විදම් බලාගනට අඩුමගානේ ඉරියාවුටික ම පොඩ්ක් කියන්න අ පහ තිගෙන සල ගන්න

තමාගේ සය භාවිතා කරලා ඇවි ගල පු තර ොද මේ කුලු කොට සන කොට උොද මේ පැත්තර මුර දෑන බල එස වෙනවකල මර දනද නැද එස ව දැන් දැන ආගේ දැනීමේ තමා හිතතිය එතකොට මේ කසර ඉස්වා හරගෙන යන කොට අරගෙන යනකල මන්න කවුල ය දැ මද ගරන්න කියර මන්දන්න අරගෙන ර නක ද තමන්ගේ ගමන ඉතා තා හැම දැනීමටම තියමු කර හම දැනීමකටම මුර මේ තරවා හිම පුුවන්තරම් හිම ශरीරේ සියලු දැනම් අත්ුවී ඇවිදිනකොට දැනෙන සියලු දැනීම් අ්‍යදි හැර කටාහ හදර අනත්ක මේ අසාමාන්‍ය ඇවිදීමක් න අප ද සාමාන්‍ය වැදිීම දර ඒකම හිම ක සහන එක සාමාන්‍ය දිර පව ඒම කරන අඇත පුුල්ු වැඩියෙන් උසලාහම එහෙම නි සමන්ගේ සාමාන්‍ය ඇවිදීම ඉතාම පවැට නතිීම ඒගානට හිමින් මේ කයතුළ හිියගම දින්න හැම්ම දැනීමක් මේ වැලි මල්ුවක් විස්සර හදර තිබයි හැම දැනීමක්ම දැනීම් වැඩි කරන්න අත්මට වැි මළුව ඕල වෙන්න දැනීම් වැඩිරන්න හිතකොට අනික තමයි හැමැර ක්‍රරමද අකිනවා ගොඩා කටි කරන ක්ටය මේ අි දෙක් විතර යනකොට තමන්ට තේරනානම් හිත විසුරුනා කියලා දැනීමට හිතා වෙන ලගො කරන්න ය නැවතිලා ආස්ටාන අරගෙන आ මේක बुළුවන්තरा ही ම කරගෙන න टි भුවන්තර ග ම හු ද අනිගෙන් බධාව केන්නේ අනිතගේෙන් बाාධාව केෙන් නැති වෙඩ කරගන්න පුුවක් හොද पहवा බලමු ට ඒ ගනක් තියෙන පस තිවන सा आ माක් में है ලාේ කි සක්න පු පුංචි මදක් කිරීමක්කරුත් හඳයි කියලා හෙතුනාා මේ පැරද්දක් නෙවෙයි තමන්ට හානින කාරණකිහිපයක් තියෙනවා අපිට ඒහින්ද එක කලින් නො දැනවුවත්කන් තිය ෙහිද දැනුවත් කිරීමක් කර යුතු තියෙනවා ඒ තමයි අපි නුවන තියෙනය විදිහට සිල් සමාදම් වෙනකොට සහ ඕනම දෙයක් කරද්දි. ඇයි මේක කරන්න මොක්ද මේක තියන ප්‍රෝජනක ැගෙන කරන්න ුව. ැන කරන්නු ැම ඒ ලඩු මොක්දමක තිෙ ්‍රෝජන ඇයි ඇයි මේ සිිල්පද. මොකරද මේ සිල්පද. ඇතිබයි මොකක්ද වෙන්නේ කෙලපීය කතා කරා. හනමුත්දැන් අදීන් මන්දන්නවා දැන් අද නිවාටු දවසාකු හෙටයිදං සමහරයට ගමනාව තිබනත් සම්බන්ධට බැරි වෙනවා එ මේ පනවිඩයේේ දෙන්ඩම්ම අන්තන මේ වෙලාමයි හොඳ ඒක හින්දයි මං වෙලා යොදාගන්න ඇයි කිසිෙන කිසිෙනකට චෝදනා කරන හැමනෙවෙයි මෝදපි කලින් නම් දීම කරු නැතිහිද . සිල්පද ටික ගත්ත හම ඒවාය තේරම හොයන්ඩුව නෑ ඒ හැම්ම සිල්පදයකම තියන්නේ අපිට අතහැරීමේ වැඩපිළවෙලා අපිට තිෙන දරුණු ප්‍රශ්න නැති කරන වැඩපිළිවෙල තියන්නේ සසර අපි එනකොට අපිට මොකද වෙලා තියෙනෙ ලි දන්නේ හ අපි බොහෝ රූපය ටැල්ල රූපවල ටැල්ලා එක එක ඒක ආකාරයේ අපි නොහිතන සියුම් සියුම් පැතිවොලින් අපි ඒ එක දෙවලොට ඇලිලා ඒවා කවදහරි තේරෙ ඔන්න ඒවාඉ අතමිදන්නට හදනුකොට තමයි අතමිදෙන්ට තින අපහසු තේරෙන්නේ. හරි අතමි දන්නට හදනොට තමයි අති දෙට ද අපහසු තේරෙන්නේ එතගම්ම ගනන්න. හරි ලේසින් හිතන්න්න පුලන් අපි දැන් අමුතුමක් වත ඔනෑ වැඩක් කරන ගොට හිතන්න්නුක කවුහරින් පේය කන තන් අම කුත් නෑ පොල් කඩන ගන්ඩ ක් එකකකි බලාගෙන ඉන්නකොට මොද හිතන්නේ අපර් බලන්ඩු කරග දාගන්න බෑ රයටතට බලාගන්නයට හිතන්න ඒම හිතෙන්නේ ඇවයි අපි අතර ගන්නඋල් බලන්න අර තරන්ත් බෑ ඒවගේ නොකරන කෙනාට කරන කෙනට තින අපහසු තේරෙන්නේ නෑ පාලනය කරන්න යනකුටයි පාලනය කිරීමේ තින පසු ආරි පාලනය කර ගන්නඩ ල ජුවම හාර පාලනය කරන්නඩ ගණඩ අරම් බලඩ කොචර මාරුද කියලා හිතාගෙනින් අපි කොම දැබේ මතා පටන් ගත්ත නෑ මාට ෝග හැර දෙන්නේ මට ෝග හැර දෙයන්නේ කියලා ඉතිගේ මේ ඇතුලාන්ත බලවේගය අයින් කරඩ අප මේ උත්සහ කරන්න එතකොට ේත චේතනාව මයි ඔක්කොම කියලා කියන්න බෑ සමහර්තැන්වලදී ද එකකත් අඒ කියර බලමු අපි පලවෙින් අපි කරන දේමොකති කියර බල්ඩෝ නෑ බලන්නොකට අපි කරන දේ තුළ තියෙනවා සීල ඒ මංගේ කියර දුන්නා සිහිය නුවන වීර්ය ඉවසීම අධිෂ්ඨානයාදී හැම එකක්ම වැඩෙනව කියලා කිව්වා ඒත් එක්කම අපි මේක සමාදන් වෙලා සමාධන් වෙලා පිළිපදින් ඩුවනැ කියර කිවා නේද ත අදද අපි අටිසිල් සමාදන් වුණා වැඩි දෙනේ කට ප්‍රාණගාත කරාද න ප්‍රාණගති සමාද වුණාද කරන්නේය කියලා හ්ඩුන් හිත මං අතුතියේ අදු දෙව මටම මතක වුණාද ක හ්ුන්ම හම සහඳද න ද පී එක තුලලා සකච්ච කරම මටත්තක්කර කියලාල මහ දමකි නොට අදත්තාද අනු ගෙදවල් හොරකංහෙම කරත් කාහර ිලම්පසගක්ක ුං ව කි නෑ නේද එතකොට බ්‍රහමචරි ජීවිතයක් ක අදු දන් ගත කර රි බොර බොරු මොකත් දන්න පුුරුන්ග කිය ඇති සහරිට අස්ථාව දන්න බොහ විට න නති හිතකොට හිත සතු ෙන්ඩුන සුරාපානය කළෙත් නෑ විකාල බෝජනයටත් න තුළ හැම් පසකවදත්තා මකුත් කව නෑ එකත් නෑ අන්තිමෙක උච්චාසයන මහසයිනත් නෑ හත්වනියකි තම ප්‍රශ්නතියන්නේ නැටුවද නැටුවනෑ සදුකකිව්වද න වෙනදා කनेවා කරන අත ගීත බෙරගහුවද බෙරහරි මොහරි වාදනයවල් කරාද නෑ ඒවාමොකද අපි ඒවා සඳහ කරනය වනේ දෙක විදනය සඳහ කරනයව තට විසලු දෙකුම් එකෙ නර විහිලු කරලා අමුමතු දර්සන පෙන්නලා නෑ ඒවා න ඊළ හැබැතියෙනවා කාරනවා තමයි සරීරය සරසන කිසිවක් කරන්නේ නැත සරසවන්න කිසිවක් කරන්නේ නැත කියන තැනේදී අපි ඔ සිල්පද කරනවා අප තිමුක් අයට කරාම්පු දාලා නං මාල දාල නං අමුතුමතු මෝස්තර කරලා නං ඔන්න සිල්පදය කරනවා දෙද එක දැනගත යුතුවෙනවා එතකොට රේකකාන හාම්දුරුවන්ගේ පොත්ත අරගෙන බලන්ඩ නායක ස්වාමන් වහන්සේගේ පොතාරෙන් බලන්න පටියක් හරි බැඳල තියෙන නන් සැසීමේ දහසින් හරිද මේ සිටපද කරෙන ඒ මොකද අපේ වැඩේ මොකක්ද අපේ වැඩේ මොකක්ද දන්න දවස මං ගච්චිව මේ සරීරය නය ඕෝකද අප ඔොක්කොම් වැඩිහිටියනේ නේද මේකති තේරෙනේ නේද දාඉතම් ොකද කරේ මංකෙන් මටත් එක් දැන්න නවල තින් වැඩීම දුපුර පා සිකුක්ඇද නැතමොද කරේ නැත්තම් මොකද කරේ දන්න විදිහට පඩිකාලිඳන් සසර පුරද්දරද බදන්න චරි කාලිද මොද ලස්සන ලස්සන ලස්සනද කිය ලස්සන කරන්්ඩමයි මේ හදන්නේ මොකක් අර්ථය ආං ඒ තියන පිස්සු ගතිය මේ ශරීරයේ හැඩ තල හැඩ තලපෙන්ට තව කෙනෙකුට ආකර්ශනය කරගන්නඩ ඒක්කොම කෙලෙස් වෙනකත්තියා එක තැනකදි සඳහන් වෙන එක සූත්‍රයකදී අනංගනතිගන සූත්‍රයේ බුදුරජන් දන කරම භික්‍ෂූන් වහන්සේලාට රී පුදුමකතාටික එක භික්‍ෂූන් වහන්ේ නමක් හිතනවා නං අද දානයට දානයේ අනමෝදනා ධර්ම දේශනාව මට ලැබයි. බුදුරජාණන් වහන්සේ පවරයි මට පින්ට පාදයනකොට ඉස්සල්ල යන්ට අනිවාරය මට පවරයි. ඒවා පවා කෙරෙස් කියලා. ඒවත්වා කෙස් සිතින්නේද. එතකොට අපි ඇත්තටම මේක ලොක පුහුණු වැට පිළිවෙලක් කෙනෙක මතකති අගනක මෝස්තරයක් නෙවෙයි මේක ලොකු පුහුණුවවැඩඇයි මේ හාත් පසින් අපේ හිත වටකුරු කරලා කවදහරි ගණ්ඩෝන එක තැනකට එතන්ට ගණ්ඩිහම ඔය තියෙන සියලු බාධාවල් බාධාවල්ම තමන් හරි එතකොට මේශරීරය සැරසීමේ අදහසින් ම මේ සිල්ලැඳුම බලන්ට චේතනාව තිබ්බද කියලා සිල්ලැඳු මේ සරසන කිසිවක් නොතිබී යුතුවයි ඒකයිම හැබදා ැ සිල්ලඳම බටේ වගේ දෝ නැ ඒ කාලය අපි හදාගෙන් තිබ සිල්ලඳම ගක්ද රෙද්දයි හැට්ටයි සරමයි කමිසේ ඒ සිංහල බෞද්ධ අනන්නතාවය හරි දැන් ඕනම කාලේ ඕන වෙලා අපි හරිට අනනතාවගෙන කතාගෙන රට ගැන තේරෙනවා නේද රටේ තත්ව ගැන පේනවා නේද අපි හරියට මඩියති යන්ටන දැන් හරි රට වෙලාතින ඔක්කම සැහැල්ලුවට ගත්ත හින්ද අපි අපිම හැදෙන්ට ඕනේගෑ කිසි කතවන්නේ රටරේලාතින පරිහාණය හැම දේම හැල්ලුවට ගත්තා හැම කෙනෙක්ම තමන්ගේ අනතාව නිතරටවල් හුඟාකවද බන්නන් භූතානය වගේ රටවල් හැමකක්ගත් හම න තැන ගම මන්ගේ අනතාව රක ගන්න ගතියත්ති න ඕක කියවකට අපි හුගක්කාය හිතයි හාම්ුවඉති ඔ කොටෝම කියන්න්න මටක කියන්නා මං මගේ අනනතාව රැක ග්ඩෝ නෑ අපි අන්න අදියානේ බලන්න වන කාගදියාද තමන්ග දිහා කොහොම අපි අපේ රටර ග්ඩුවෝනෑ ඇයිඒ ඒ රට පැත්තෙන් තමයි බුද්ධහගම රැකන්නේ ජාතියන ඇති වැඩන්න ඒ අතැලදාටු පැත්තකට න ඒක හැටි පේනනෙද හොඳට නමුත් බුද්ධහගම රැකුණු ජාති රැක නය අතුරු පලයා ඒ පාකිරලනේ ම එක කියන්න නමුත් ඉතිංඒ බොහොම ඊන දීන න කුහක ගති තියෙන හරිීමත්මාර්ථකාමී කලකිරෙන ජාතියන්නේ ඒ දෙේකද ඒකි පැත්ත කරදාම නමුත් බුද්ධාගම රැකු නොත් බුද්ධහගම රැකෙත්් සිංහල ජාතිකයෝ නද ඔය දෙක එකට බද්ධ වෙන දෙක ඒහින්ද ඔය දෙක රැකෙන්ඩෝනේ ඒකට ලෝකෙ කොහ හිටියත් අපයම් පිරිසක් ධර්මය තුළ හැසිරෙන්්ඩෝනෑ සහහි අන්‍යතාව රැකගණ්ඩෝනෑ ඒ අනන්‍යතාවට ගරු කරණ්ඩෝනේ අපිට හරි වැඩේ වුණේ ඉස්සර දන්න මංක අන් ඔන්නන නද එක උසස් කියන චින්තනයක්කා අපිට වැඩිය පිටා විසේසයෙන් හතරි සටේ නිදහස ලබන කොට මහිසාක්ක්‍ය කට්ය හදල තමයි ගී අපට තාම් බැරුුණ එක අතමිදට මහේසාක්ක්‍ය කව්ද ඉංග්‍රීසි කතා කරන බර් බෝන කාලි සං අඳන නේද ජතිකඇඳතුමයිං කරල දාලා එහෙම එහෙම කරන කට්ටිය මහහිසාක්කවිදියට සැලකවා ඒ සිතුවිලි ඇත්තම කියඩ බලඩ අපිට තාමත් තියෙනවද නැත මේ මටත් තාම තියෙන පුදු වැඩිගෙන අයිං කරන හරි අමාරුුව ඇත්ත කතා කරන එක වෙනක් තියෙනවනේ එහෙම කෙනෙක් දකිනකොට එහම එතකොට පොඩි පොටිික යාල ස උසස් කියලාගේක් යන්තන් හරි තියෙනවාති ඒ කඩාග්ඩෝ නපි ඒක කඩාගණ්ඩෝනෑ ඒවා ඒවට එතරන්නන්නේ විේසිෙන් කෙ ධර්මයන් ඒ පැතිකමතියන්ටු අපි ඇති අන්‍යතා විතරන්න කෙස් ධර්මයන් නූපදිනාකාරයට තමන්ට තමන්ට තමන්ගේ සැරිරහිද කෙස් ධර්මයන් නපතිදිනාාකාරයට අතහැරීමක් සිද්ධ කරලා සිියඳුම සකස්කරගණඩ ඕනෑ ඒකට උපරීමම උත්සාහයක් ගණ්ඩ මංකැන උපරිම උත්සහයක් ගඩ හරි ඒ ඒකටල්ලොකු කාරණාවක් තියෙනවා අද ලෝකෙම විතරන්නේ ලංඟවෙත් ලොකු ප්‍රවණතාවයක් ඇතිතුවෙලා තින තමන්ගේ එතකොට තමන්ගේ සරි අපි හැම්ම තැන්ටම සැරසිලා යන්නේ සැරසිලා යන්න්න කොච්චර තැන්තිෙනවද පාටිවලට සැරසිලා ගිහැකි පාර යනකොට වැඩට යනකොට නෑදෑ ගමන් යනකොට නික ඉෙදරන්න ොට සැරසිලා හිටියහැකි ඕන්නම් සිල් සමාධම දවසට නද මේ සරීරය පේන ආකාරයට සරීරය උලුප්පා පෙන්න ආකාරයට සැර සැරස ආවොත් වෙන්නේ හත්වෙන සිල්පද කැරෙන එක. සමාධම වෙන කොටම කරෙන එක. හරම්පුවක් කර තිබ්බොත් කරෙනවා. දැකෙනෙ එක හාමුදුරුව කිසිම බුද්ධිමන්න්නැද කතාවක් කියන්නේ. බද්ිමදනැති කතාවක් කියන්නේ ඕෝක මේ කාලට ැලපෙන්නේ. හාමුදුරුව අන්තගමී එහෙම කියනවා. රි එහෙම කියනවා චේතනාවක් නැත්තාම් මට හෙදිීත් කියනවා කටිය. කනේ කරාඹුව තිබ්බාගේි ලමන් දන්නවත්න හඳදුරුවනේ. සිහතනාවක් නෑ මගේ ඉතින් මොකදැයි වෙන්නේ. එතකට මං කිය මකක්ත් දන්න ධර්මානකූට කනේ කරාම්ඹූ තියනෝකත් දන්නන්නේවත් ඇත්තන් ගලෝලම තියට මේ අදකාටත් නිග්‍රහ කරන හැමම අදයි කියන්නේ න ති දැගන්නෙ කද කකරිය කියන්ු නන්තන් සිල්ගණඩාප ගොඩා කට්ටි නවා ඇදි මේවා ඇතරමේ වාද කරග්ඩ මේ ඔහය හිද තමයි මේ කිව්ව කියයා ගන්ඩ හෙම එකක් නෙවෙයි අපි අත්තරම එකමුතු වෙලා මද සිල් සමාදන්ෙන්ඩාව අන්නහම ඉතන්න අනිත් අය නො ඒකුත් අද නිවාර්දස විකාරවී ප්‍රකාරන වෙලා මේ පිරිස ඇල සිල් සමාදාක් ව නමද ගැ අපට ලොකු හැඟිමත් යනවා ඒ හැඟිමතියාගෙන තවත් නිවැරදි කරගණඩ ඕනේ ඒෙන් ලබන ලොකුමද ලබන්්ඩ ඕන හින්දයි මේ ගැන මතක් කරන්නේ ඒ ඒක මේ පාඩුව කට එකැන ඇත්ත අඩුපාඩුව කියලා දෙන්නවන හිදයි ඊළග එක තමයි ඇද ළ ඉළඟට ඇතිවෙන අපි බලඩ අපි නොහිතුවාට කරුණාව මෛත්‍රය කියන එක මන්න තරම් පරාසයක් දක්වා ඉහලයායුතු දෙයක්ද කියලා මහන මෙඇත්තගේ රාගය කියන එක පීඩාව නැද ශරීර පිරිිබඳ ප්‍රාර්ථනාවක් ඇතිවීම පීඩවද නැද පැලම ඇත්ම ඇ පීඩ න ලඟාකගඩ බැරි ඉලක්ක ඇතිනුණොත් කාටහරි පිඩාවද නැද්දේ පීඩ එතකොට මෛත්‍රී සහගත පුද්ගලයෝ මොකද කරන්නේ වෙන කිසිවකට පිඩාව ප්‍රාර්ථනා කරන්නේ න කරුණාවතියනය අන් කිසිවකට පීඩ ප්‍රාර්ථනා කරන්නේ නෑ එතකොට ඇත්තටම කෙනෙක් මේ ස්ථානයට පැමිණෙන්නේ සිල් සමාදාම් වෙන තැනකට එන්නේ යම් අදස ඇති වෙලාන කවධරී හැඳදවර අදසකතුනු ම මේ පීඩි තරාගේ ම දන්ඩ න පිඩිත දේශෙන්ම දෙන්ඩ නෑ කෝ මහරි ම ිහිත එකක කරග්ඩ න නති හෙම දහත අදවාගේ දවසක කිසිකගකර අනිවාර්රය කරනෑ මේ ඔකෝමල එන්නේ නේද නල්ලකුණු කරගන්න මොකත් බෝන සකත් දෙන්න ෙත්නෑ මොකක් වත්නෑ නේද නම් පැහැදිලි අරමුණ කින්ද නැද මේ වගේ තැනකටු හැම කෙනෙක්ම නද ග පසග පෙනනාකාරට යම් ඇතුමක් ඇඳගෙන ඉන්න කෙනෙක් නිසාවෙන් වෙන කෙනෙකුට පිඩාවක් ඇතිට පුළන්ඳබයිද. ඕක කියනකොටම අපි ඇත්තම හෙම ෙනවා ඒගේයාගේ වැඩේ මේක මගේ වැඩේ ඒ අදනගන්න න ගත හදානීට එක මගේ වැර දන්නවෙේ මොකක්ද නැත්ත තන කරුණාව නෑ නේද මෛත්‍රිය නෑ එතකට මේ වගේ ස්ථාන විේසෙන් ඕන මවස්ථාවක මන්නක් ක කියන්න ඕන මස්ථාවකේ හරස්ථානකට ද හරිද? විහාරස්ථානවලට එන්නේම කෙලෙස් අයිංකර ගැනීමේ අරුණේ මුණ හරි දෙයක් කරන්න. විහාරස්ථනයට අපිලාක බද්ධන්සරන්නන් ගච්ාම කියන්නතුගේ ලාව තින බල නේද මුුණහරිදිකිරීමට ාවනවොන් ඒත් බොහෝවිට පටන්ගත්ති සිල් සමාදම් වෙනවා. එහෙනම් තමන්ගේ පත්තේ මෛත්‍රයක් නටව සිල්පේ දැන්ක හොමරි කඩාගන්නවා කියන්න සිල්පදය කොහොමත් කරනවා රසන අදහසසි හරතියවන එතකොට. ෛත්‍රී සහත සිතු ල්ල අපේ පැත්තේන්තිෙන්ටන මගේ මේ ශරීරය නිසා කිසිවෙකුට ද සුවපත් වූ සිත විනාස නොවේවා මං මේ සරීරය භාවිතා කරග නැවිල්ල තියෙනආකාරයන්ුව අන්න අයමය දැක දක කෙලින්මෙක් කිසි කතාාවක් නැතුව ඇත ඇත්ත කතා කර නිමිති අරගෙන යන ස්වභාවය නැද්ද නද ඒකන්නේ නිමිතිර අරගෙන පැයගනම් දවස් ගන අරගෙන යන ස්වභා වෙතින අපේ මනසේ න ඒක තමයි ඒකෙන් මිදැන් ඩයි මේ යන්නන්නේ මේ පාරේ ඇවිදි යනුට මස් පරවත දැක මස් පරතරම් ගෙදරයවා පරවත එහෙගියා මේ කරන්ගා ඒකයි වෙන්නේති එතකට මේ ලොකූ පීඩාවක් ඉති ලොකූ පීඩාවක් හානියක් එතකොට ඒ හිද අපි දැනගණ්ඩෝන අප ජීවිතයි නිවැරදි කරග්ඩ සිල් සමාදා වදවසට බටේ වගේ එදෝන. එක කරුණාවක් එක මෛත්‍රයා හරි බටයක් කියලා කියන්න ම දර අඩුම ගාන මොකක්හරි පටලෝග ඉද දැනගඩෝනය. ඉති අපි ඇත්තටම කලෙසක්දින් දෝනන් දෙ පාසේ පුළුවන්ගති පිටික් තවක් පටලගෙනට එක සත්භාවයෙන් උත්සහ කරන්න කෙලෙවක් කියන්නේ . මඟඉන්න දමසට තරන්නේ දැන්ඟ එඒ හරි වැඩේ ුුණේ. එක තැනකට මම හමම් භාවන වැඩසටාන කරා ඔය වගේ මද එතෙන්ට කියලා තිබ්බා මං මොකද කරන්නේ හදිස්සිව පොයදසගිය. මං එෙන දවස හැම දාම හරි පිළිවෙලටේ හිටිය ම පයදස කටා පැන්න හදිසිසය බල්නොට මේ ඉස්සර හැමි දෙගෙන ඉන්න වෙන දට හරි ගීකරුව පට වගේම ඉන්න මේ අර පරණ චතර ැ කියලා. මගන තුර සල්ුව ට සෝල ක් පා චික න එකකර ඇටටික පවා කපල දා අන් ෝ. හ එල්ලන කිඩි වගේ තියෙන් යටටි කපල් දන්න. ඒක පවා සැරසීම ලස්සන කිරීම සඳහ තියනකක්. හරි ඒ හින්දා මම කියන්නේ කියන්නේකින් සිිල් පදය කැරන එක විතරන්නේ අප කරුණාව මෛත්‍රිය කියන හැම්පලීම හිද. ද ද ස ප්‍රශ . රිමමාරු හිතරක ගණඩ දන්නවද මේ අත්තන්ට මකි කියන්න ධර්මීතියොදයක් කියන්න. අරන් ඉන්න ි්ුන්හන්සේ මංකිවන පාලනය කරනකුට යමාරු කියල මේ බලන්ඩ නිකං ඉන්නකොට නෙවෙයි. දැන් අද අපි නීතියද්දානවා ආය කවදාකත් මේ වැරසටහන්ටාවනම් අය කවද්දාක්ත් උදේම මෙහබෝඩ්ඩැක්ගහතිනවා. අද පන්සලට ඇතුළු වන්නන් හට ය කවදාක්වත් ම අම කන්නට බැහෙරි බැරි දැ කිය නීතියද්දාලා. හම ති අදර නකට කදක උදධරනයක් ද අද දවසට මවරුවත් මියම ගැන කතා කරාල අර වගේ බෝට්ි කදාල තිබන්න මොකද න්න වැඩි දෙන කොක තමයි කරයි බලාණ්ඩුකු ඇතට අය මඔ කාපු මියම මතක් වෙනවා හරි ඒත් ඒකත් එක්ක මොකද වෙන්නේ ලොකු ප්‍රශ්නයක් ඒයි මගේ නවත් අන්ඩ උත්සාහ කරන්න එතකොට තේරෙෙන මරුව රි නවත්තන්ඩ වලක්වන්ඩ උත්සාහ කරන කෙනාටයි අප හස්ුව තේරෙන්නේ ුදුරජාණන් වහන්සේ දේශ කලතිනක තැනක ආරන්නේ භික්ෂුවට ඉස්ත්‍රිය කියන්නේ ගිනිය අගු ගොඩක් වගේ කියලා ගිනි දැල්ලක් වගේ කියලා ඒක හින්ද පරිසංවෙන්ට කියලා හරි එතකොට අඩුමතරම පිින්ට පාතියන්න ික්ෂුවට සහන් කල ත්තිනවා වැට වැටෙන පිඩ ටිකදදාන අතත් සව මැලි අතත්ද ගොරෝජ තද කියල මසඳ ඉට කියලා ඒ තරමට මේ සංසාර ගත ද සයෝක වෙන මහකවත් නේ සසර දෝසේ මේ දෝසය අංකරගන්ඩ ය මේ උත්හ කරන්නේ අපි මේ වැට සටහ වලට සම්බන්ධයන්නේ පැදිලිවම නිවන්දකිට මොනවා හරි තල්ලු අත්දාගන්න මිසක්කා ඕට කියනවාමට හරියට සාමා්‍ය ජීවිතයේ නැතිවෙනවාන සාමාන ජීතය නැතිවන්න න නැති වුණත් මට කොරට දෙකුත් මො ඒකට මෙයාව නෙවේ අපිියාවේ නිවන් දැකීම ගැන සාකච්ඡා කරන්න ඉතින්ඒහින්දා මේ අපිේ අනන්න විසේසිෙන් අන්‍යතාාවවැරක ගැනීම ලොකූ දෙයක් හිතා සත්භාවයක් ඇති කරගන්න හිතේ මේ හාමුදුරුමක් හරිකිවිය කාරණාවක් ඇතුව නේද ඒම හිතට කමන්න මේ යස්සයාට ඔළුව නැතුව නෙවෙයි ඔචචර බණයේ මේ හිතන්න කමන්න ඕන්නම් නිකම්මා ගතානු ගතිකව හිතනාවෙන්ට බෑ කාරණ සහිතව කාරණ සහිතව මෙවට තියෙනවා යමක් එකද මත් කල්පන කරන්න ඕන එක ගැන කියලා පුළුවන් හට කතුක කර මුදන් හදවාසේ අපේ නිවාස කරට කර දත් මේහදී සීතල තියෙනවා ඉති ඇත්තටම ඒ වෙලාවට අපිට පුළුවන් ඒ සඳ හා පාට ඇඳුමක්ර ඇැසුදු හයාගන්න ෑන්යොටු මේ සීතරෙන් අවරර්ණය වෙන්ඩ මක මතදක රත්තේ කටේටත් මදක් කරේ කමක් නෑ සිල්ලඳීමට උඩින් හරි යටටිින් හරි උනහරි සීතලවරණයවැඩක් ඇදගත්තර ක්‍රශ්නයන්න තින්ගේ සත්භාවයෙන් ඒ කරගත්තර කමක් නැහැ හැනමු තුරසල්වුවත් උඩින් දැමත් හොඳයි කියලා එතකොට අදැන් අපි බලන්ඩ හදවාස වැටසරහලඔක්කොමසිල්ලඳම ලස්සන්ට පිරිසිදු ඇැගෙන පිළිවෙලට එක වගේ දානග කොචර බීම බලාගෙන කියලාදානටික අරගෙන න එතකොට බලාගනින් යට ශ්‍රදධාවපදිනන් එත තම ලාං කාරණාවට මතක්කරන් තියෙන අපේ හැසිරීම අපේ ක්‍රියාව හැමවෙල මට මගේ ජීවිතයේ වැඩියෙන්ම දැනිච්ච බුදුරාන්සගේ බුදු වදන තියෙන මට කඩාගන්න හරි අමාරුයි ඒහැඩ නැති එක ඒක ඒන් ඒක කැඩ නතිට වැඩ කරන්න හරි අප පහසුයි රි බුදුරජාණන් වන්සේ දශනා කරලා තියෙනවා සිව්වනක් පිරිසට අයිති වන ඕනම කෙන එක හැසිරීම හරි අන්න අයගේ තියෙන ශ්‍රද්ධාව වැඩිවීම සඳහාාවිය යුතුයි නැති ශ්‍රද්ධාව ඇතිවීම සඳහාාව යුතු කිය මෙත ඉන්නේඒ සඳහා වැඩ කළයුතු පලවෙෙනම එක්ක නවා නේ පලවෙනි එක්කෙනවා ඉති ඒක හින්දා හැම වෙලේමක් බලන්ඩුවන බෞද්ධයක් විදිහට බුදු හාමුදුරුවන්ට සාධාරණයක් කරන්න. ඇයි එහෙම සාධාරණයක් කරන්න ඕන කියලා කියන්නේ සම්මාහා සබුදුරජන් වහන්ස බෝදධත්වන් වහන්ස දරම ිය කිව මේ සාසනය පිහිටුවන්ට අනන්ත ප්‍රමාණ වෙසක් තරවා න දැකම්ම කෙනෙක් මාතයක ඇවෙල්ල සඳහන් කරා මුදුර නිමල්ල කූ පීටනයට පත්වෙච ඒ පීටන කොච්චරද ක කියරන්න මට බෙහෙත් හිටන් ගඩුුණා නමුත් ඒවෙන් හරගනෑන් ගිනි ගන්නවා හිට නිදිරල ගනට ගිගන්නවාගේ හිට නමුත් ධර්ම දේශනා ඇහිලා මේ ීලු ප්‍රශ් දැමට කර දැම ලකු ශක්තියකකි ීමට ධර්ම බෝදුු දග හිදනවා මේ කාග හියද මගද න බුදුරජාණ වහන්සේ ධර්මය පැදිලිීමම ප ජී තෙකතු කරත්. අ වාරයෙන් අපේ සන්ථන වෙන නිවෙන්නේ වැරදීමක් හිදා අප දුක්කිින් දින්න හිදා. අනිවාරෙන්ම ව අනිවාරයෙන්ේ සන්තානගත සන්තානගත පීඩනයන් අයි වෙන ඒ අයි වෙන ක්‍රම පැහැදිලිව පේෙන්ට තියෙනවා. ඒටික හොයලා දෙෙන්ට කොච්චර කල් දුක්වි ඉටුනාද ේද ඒටික අපිට උරුම කරඩ කොච්චර කල් දුක්ි ඉටුනාද කොච්චර විහසක් දරුවද කොච්චර බවගාන අරගෙන එන්ඩ වනාද රදදි පංකර බුදු දවස නිියෝොද කින්ති බකිසිම කැටවන. එතකොට මම ඒ ශාසනය උපාසක කුපාසිකාවක් විේසයෙන් භික්ෂුවක් පදිහට මං කැමැති විදියට හැසිරීම සුදුසු නෑ මං කැමති හැසිරෙන සුදුසනෑ කියලා හික්මෙන්ඩු මට අයිතියක් නෑහම හැසිරෙන්්. කිසිම අයිතියක් නෑ හැ හැසිර්. ඒහින්දා ඒ පිළි බඳව දැට අවධානයක් යොම කර්ඩෝ නෑ අපිට කොහොමත් ඉස්සරහදී ලොකු වැඩටිකත්ති ශාසන ආදරේතතිය නඇත්තන්න්න ලොක වැටිකත්තිී එ නැද ශාසනයට ආදරීතියනයට ලොකු වැඩ ටිකත්ති කොරන් දෙයන්න ඒ ඒ කාලෙදී ඒ ඒ දේවල්ෝට මුණ දෙට සිද්ධ වෙයි සිද්ධ වෙන්නේ මොකද සොලියා ක්‍රමණ තිබ්බ කාලයයේ ්ලංකාවේ බුද්ධහගම විනාශවෙලා යන්ඩයනකට හිදි ඟට එක රජකනෙත් තමන්ගේ ය තමන්ගේ මල්ලිට රජකම අරන්දෙන්ඩ විික්ුන් වහන්සේලා මුල්ඩුනා මොකක්හරකාරණාවවක්කුට එක හින්දා සියලුම ශාසනයෙන් පලිගඩ පටන්ගත්තා නද පස්සේ එයාගේ අග මේ සිහින් තමයි නැවත පත්තට හැරලා ලොකුසේවයක් කරේ ඇති ඒවගේ එක එක කාලවල් එනවා ශාසනයට මූලිකත්වයක් නැති කාලවල් සාාසනය ශාසනයට ලංකාවේ මූලිගත්වයක් නැති සලකන්නේ නැති කාලවල් එනකොට ඉතින් මේ බෞද්ධති නද එකතු වෙලා එක තුලා මොකද කර න්නො කඩු පොළුවර ගැෙන ගහමූ කොට්ටම මාරමහද බෞද්ධයාගේ සටන එහෙමද බෞද්ධයාගේ සටන කොහොමද බෞද්ධයාගේ සටන පිළිවෙතෙන් කරන සටන තමන්ගේ ලඟ තියෙන අුදේ තමයි පිළිවෙත එකද වෛරී වචනයක්වත් නැතුද හැබැයි ඇත්ත කතා කරන මොකදද ප්‍රතිපත්තිය රජී යතු මොකත් රජු ප්‍රතිපත්තිය කියන්නේ ඇද නැති මොනව ඇද නැති කියන සතරාගතීර ්‍රහල් වෙන්නේ නැති චන්ද දේශ බය මහ කියන හතරට වැටෙන්න්නේ නැති එක පැත්තකට පක්ස වෙන්න නැති නමුත් ඇත්ත කතා කරන ඇත්තට මොුණ දෙන ශක්තිමත් පිළිවෙතෙන් යුක්ත පිරිසක් පිරිසකගේ එක මුතුවක් අවශ්‍ය වෙන කාලයක් අනාගතයේ දී තියෙනවා ඉතින්ඒ ඒවා ඒවා කරන්නවෙ ඒවා කරන්න වෙඩ තිය නිට කඩ ගොඩක් ගොඩාක් වැඩි ඉති එහෙම වනොත් වනො ති කරනො එචර තාම් වෙලා නැහැ වි වෙමින් තියෙනඒ කොහොමත්ම පාක්ස ග්‍රාහි ජාතිවාදී හෙම එකක් වෙන්නේ නැතුව කටයුතු කරන්නට නෑැ කැන්නන්නේ හම ද මති වද ගත් දෙවල් ග ත්තින ඔබත් දැනගන්න අප ප අවබෝධ ඉ හමදාම වරදගත් දෙවලා ගතිනමග ය එක් කළවන්ඩ තව යකික් දාගන්න හැඩයි ප්‍රතිපත්තියක් කදාගන්නේ න යක ල්ලෝලෝ ඉන්න අපි අපි හරිට කවරුද නික ය ඇඳුරුවල වගේ චන්දයගෑන යක ඇදුරාගේ වැඩ යක්වවෙලවන්ඩ ආටියම එක තුර යක්ක වෙලවනු ඉති යක්ක වෙලොනක අර පැත්තෙන් ආරක්ෂාවවැට හදාගන්නන්නේ නෑ ඒකද වෙන යහමදාම යක්කු තමයි න්දා එක පක්සක්ග්‍රාහහිනවෙයි වැරදි ප්‍රතිපත්තිමය කවුරු ආවත් ක්‍රියාත්මක වෙන එක අදැන් අද මේ වෙනකොට අයි අයි නංග විවාහ වෙන ලංකාවේ එතකොට එවැනි පවා තත්ත්වයන් එවැනි මහා හිතාගන්ඩ ැරි අම්මල මරණවා තාත්තල මරණවා ඉතාම විකෘති ස්වභාවයන් ඇති වෙන තත්ත්වයන් වලට පත්වෙන මානසිකත්වයන් හැදීගෙනෙනවා පීඩි මානසිකත්වය හැීගෙන කොකම් ද ඔක්ම ඔක්කොම ඇයිම තමයි තියෙන සමස්තයක් වසයෙන් තියෙන කිය ධර්මය लोगක ප්‍රබෝධයක් තින ධර්ම ප්‍රබෝධ දම ඇති ආන පාන සතියාමතකටහො ප්‍රශ්නයක් තියෙනවා මේහ ප්‍රශ්නයක් තිෙනවා දු හෙම කියලතිෙනවා කිසි මේ ප්‍රශ්නේ මාතුල පවතින දුරලතාවයක් සම්බන්ධවයි ජමක් කිරීමට පටන්ගත්තත් ඒ අවසානයක් දක්වා එකම උනන්දුවෙන් කරගන යාමට තරං අධි්ඨාන ශක්තියක් මට නැත. බොහෝ කරුණු පට ගත්තත් අතර මග නවති ජීවිත එදිනදා මුහුණදින නොයෙකුත් අරමුණලට කාලෙසා සිත යොමු කරන විට මාගේ ප්‍රධාන ඉලක්කය සපුරා ගැනීම මග හැර මෙම දුරලතාව මගහරා ගැනීමට භාවනාව යොදාගන්නේ කෙසේ ද ඉසල මංහන්න දුරලතාව අනිත්තායට තියෙනවද නැද්ද වැඩි දෙනකුට තියෙනෝද නැද තියෙනෝ නද තට මොකක්ද මේකට ප්‍රශ්නේ ඇත්තර මධිෂ්ඨානය අධිකම අධිෂ්ටානයකයන්න හිතේ තියන ශක්තියා හිතේ තියෙන අපි වේගෙන් අරමුණට යවන ශක්තිය ඉට වීරිය මදිකම වීරිය කියන්නේ අරමුණට යන්ඩ තිය කළ යුතු දේ කරන්ඩ තියන හිය මධිකම ොක යුතුදේ නොකර ඉට යෙන අය මදිකම ඇතුළන්තේ ඒ වෙන අරමුණට අන්ඩ බෑතින් හරි කීළඟට ඉවසීම මදික මොවාහරද දක්කම මොහද දක්මති ඒ පත් ඇදලා ඉවීම මදිී නේදසිහිය මදිී ඒ අරමුණට යන්ට තියෙන නුවන මදිී මේ ඔක්කොගේ මදිකම හිද තමයි කෙනෙකුට ජීවිත එක අරමුණකට ආග්ඩ බැරිවෙන්නේ අප ඒ දම කතාරේ හැම වැඩ පි වෙලාක් ොක්ද සීරයෙන් පටන් අරගෙන බලන්න සමාදං වෙලා පංච සීරේරකින් ඉන්ද්‍රිය සංවර කරන්න මං ඒදං ගොඩක් දෙවල් කරා ඒ හැම්ම එකකම භාවනාවකින් පවා භාවනාවකින් විශිෂ්ටවමක සිද්ධ වෙනවා ඒ ආග්‍ර හිතක් ඇති වෙනවා හරි එතකොට මේ පුහුණුවෙන් ලෞකික ජීවිතයට කොච්චර ප්‍රයෝජනයක්තියනද මගේ වු ද හන ාතර ළමයි වෙලා කටහ පෙ තවුදු පහලේ දරුවේ පානදුරේද මගෙ ක්කම දාළ පවැදිෝන පොඩි කට්ටිට හරියට හිතනවා හෙම ඉති අපි දෙන උත්තරේමකක්ද මහා බෝධි සත්්‍යයනන් වොහන්සේ ඉස්සෙල්ලාම කරමකක්ද ශල්ප දැක්වා නේද එතකොට ලෞකික ජීවිත දියුණු කර ගන්් ලෝකෝත්තර පැත්ත කෙනෙකට දියුණු වෙනවා නම් අනිත්තාය අමාරුවයෙන් දියුණු කරන ලෞකික පැත් ලේසිේම පුළුවන් ෝනේ ඇයි හිතපාලනය කන කෙන භාගයක් පාස කරන එක ඉතාම ලසික කරන්න පුළුවෙන්ඩු නෑ යට ලොකුවධානයක් තින වෙනත් වෙනද දෙවලොට හිතයන්නේ කාමච්චන්දය අඩුනංඇ විභාගට තින් අරමුණු වැඩි අරමුණු කරගෙන යමක් කරන්න බැරිවඩ හේතුව කාමච්චන්ද ව්‍යාපාදාදීත් නීවරණයන්ගේ බාධාවමැතිනමිදද නොසන්සුංකම පස්්චත්තා අපේ මේවතමයි එතකට නිීවරණ ධර්මය යට පත්වනකොට නිවනර නිවන්ද කින්ට අශ කරන ද වගේම ලෞකික දියුණු සඳහ ොක් කරමක යවන ඒකත් ඒකට අදාල බාධාවෙන දේවල් නිවරණොලටම පොදයි හරි ඒක හින්දා අපේ දරුවට එහෙමකි හමො ඒ කට්යෝ හොඳට ඉගැගෙන ඔක්කොම කරල තම එන්නේ පැත්තට හරි ඉතින් ඒ වගේ අපේ ලෞකික ජීත දවුණු කරන් රුවන් ලා කි දීත දියුණ කරන්න බ පපුරත්තිය ොක කරන්නන මානසික ශක්තිය පර්ධනය කරවඩ කරව්ඩුවන එක මොකද කළ හැකි හොඳමදී පන්සිල් සමධන කරන්න ස්ල්ලාම් පන්සිල් සමාධන් කරන්න පන්සල් සමාදාන් කරනු කෝට වගනවේ ගුණවන්තව සිල් සඥාන සම්ප්‍රයුක්තව සිල් සමාධන් කව්ඩනේ කොහම යාන සම්පයුක්තව ළමයින්ට ිල් සමදාන් කරන්නේ ළමයි පන්සිිල් රකිින් එකන සතා මරන් යනකුට අම්ේ මැරුවත් හෙම තාත්තකින් ගොටි කණ්ඩුවන බයට මම් අරන්න නෑනෑහෙමන වී ඔයාට යම් කිසි විදිහකින් රිදෙනවාද මේ සතාටත් ඒදිටම හරිදෙනවා එයාලගි හිතේ කරුණාව මෛත්‍රය ඇතිකරවන්න දෙමාපියන්න පුුවන් ඇ කරුණාව මෛත්‍යයකෙන ගුණාංග දරුව තුළ ඇතිකරවඩ මන ඔයාගේ ළඟ තියෙන පැන්සල නැතුවනානං ඔයාට ම්ිවිදිහකට දුකයිද වෙන කෙනෙකි පැසල ැතුන වැරත්තයවගේීම දුකයි ඔයාට පුතේ මංවත්තින් නොම හරන්න සහ දරු න්නවා එහෙම නෑ න ඒ වගේ හැම දෙයක් පිළිබඳ වම සසර්බා ඇතිකරන්ඩයාලටට පුළුවන්කමක් ඇතින තාම යම් ප්‍රමාණකට පුළුවන් අපා ගැ කියල දෙන්නට පුළො තිර සං ජීවිතයකට පත් වෙලා උපදට පුුවන් කියලා කියදන්න පුළලුව. තොට ඒ ඒවා කියදීලා මෙහෙම වෙනවා වෙනවා කිය කියදීලා ඇතුලාන්තයෙන් යම් දෙැනීමක් ඇතිකරවන්ඩ දරුවන්ගේ එකල පුළුවන්න්නං නිවස ක වෙලාවදදාගන්න දෙමවපිේ දරුවයි පුුවන් කට්ටි හරිකමන්න එක වෙලාවක සිල් සමාධමෙන්. පන්සිත් සමධාවෙන්. හරිද. ුව ඩක්පුචිනම් පොි ොටුවක් කලට හරි ආප බල කද ද මෙහත දරුණනෑ නහි නම්මන් කියන්නන්නේ මෙහහිති කවුද බරු කියන්න ඉන්න බලුණවා හදහා බලම කෞද බොරු කියන්නතු ඉන්නේ කියලා බලාග නෙම එහම ඔට්ටුවක් කැල්ලෝොත් එෙම අවවෙන්න කවද අම්මා හරිතාත් තරම් සකලාම යන අ වෙන්න හරි අත් පූරුවට ළමය කියෙනවා අන්න අම්ම ආඟම බරුවකිවාම පරාදායි කිය ඉති ඒහින්තා අපේ ඇත්තු සමාරය දරුවන්ට පන්සිල් කැඩනාකාරය වැඩ කටයතු කරනවා. තාත බරග කියන් ළම පාචිරන. අමට ුෘග කියන් ලම පා්ි කරන්නනු. ඉති ඒවගේ හරි අවාසනාවන්ත දේවල්ති නවා. ඒවාගිින් ළමාමනස කියන එක ක්‍රමමානුකූල සකස් වෙලා අපි හොඳට දන්වනිද. නද අපේ අපිට ඇතිවෙන... ඇැගීමනුව තමයි ඊළඟ සිතුවිලි පහල වෙන්නේ. එතකොට දරුවන්ගේ ප්‍රබලව නැගෙනඒ සිතුවිලි පරම් පරාවේ ඇතුල් වුණොත්තේම කකූරකන් ච්ඩකම් ගෝරකං රෞද්‍රකං කපටිකං මොකද වෙන්නේ. කඩුව මහත්්‍යයාගත්ත වගේ තමයි වන්තුරලට කඩුව දුන්න වගේ තමයි. අන්තිමට කෑගනලළමයි ගුණුවන්තනෑ අපිට සලකන්නනෑ හරම මකත් නෑ කියල මොකද මේ කලා තියන්නේ පොඩි කාල මේ යාලට ගුණුවන්තකං උගන්නල උගන්නලා නැතික ඒක හින්දා. විසේ සයෙන් මං වැඩිහිට අයට කියන්නේ ගොඩක් අයට කියන්නේ අපේ තත්ව අර ඒීමක ප්‍රත්්‍යවක්ෂා කල පාවිච්චි කරන්න කියලනේද තමන්ගේ තත්ත්ය පෙන්න්නට විසේ සෙන් දරුවන්ට ඇඳුම් අන්දන්න පා සුදසට සුදුසසිදනන්ද යන් ලජාය නැවෙන ඇඳුන්දන්ටපා සමහරය පුංචි ලමයින්ට පුංචි කියැන සාමාන්‍යයෙන් වයස වැඩීගෙන ළමයිට ලජ්ජ බය නතිවෙන දිට අම්මලාට ඕන කරනවා දන දයැන දරුවන්ට පිමි දරන්ට ඇඳුන්දගෙනයන්ට විසේසේෙන් ගැු දරුවට කෙටි කාෙති මොකදනිකටුති ලජ්බායන තනො මේ මං ගුඩාක්ක වට සන්තෝස නම් මේ පරිසරඉන්න ළමයි හදාගන්තෙනට ආමාත්ම හොඳයි ගොඩක් හොඳට නමුත් තවත් සැ ිළිමත් ෙන් ඒවාගේ පොඩිපොඩි කරණ ගැන අපිට ලොකූ දක්ස ළම පරපුක් හදාගන්න පුළන්වෙයිදර මොකද අපිටමයි හානි වෙන්නේ පන්සල් සමාධන් කරවඩ ගුණවන්තව එතකොට ඒක බයෝපද්වල දෙන්න එතකොට ළමයි එක් කර ලෞකික ජවිතය ඉහලම දියුණු ඇතිවෙන්නේ මානසික දියුණුවක් තිබොත් විතරයි ඉදිරියේ තියෙන අනාගතයට මොුණ දෙඩ ගිහාම අනාගතය තරක කාරරිත්තයට මුොු දෙෙන්ඩ හාහම මානසික ශක්තිය ප්‍රබලවම ඕන වෙනවා කෙනෙකුට ඉදිරියට අන්ඩ ඇ ඉතිට අපි තිය නොමදේතමයි මානසික ශක්තිය හදාග්ඩ තියෙන තෝ තැන්න අපිට තියෙන මේ ජතික ගත්තු ඒකට කිසි දෙයක්ත්තරෙන්නේ මනසාදාගන්නවා හෙමික්නෑ නේ එ ඒත්තක සන්දකු අප ලොකු සම්පතත් තියන කට්ටයක්ක් ඉහල ප්‍රෝජනයක් අපිට ගණඩ පුළලන්කම තිෙන. ඇද ලෞකික ජීවිතය ගැන අපි ලොකු වැඩපිළිවෙලකටේ අ්ඩෝනෑ බුද්ධර්මයෙන් ලැබෙන ලෞකික දියුණුව මොකක්ද කියලා තේරුම් අරගෙන කටතු කරන්න. හොඳ ැඟප ආසර කාණන පන්සතතිය පියවර කීපය ය සාකච්ා කරමු. කොහොමද කරන්න කියලා සාකච්චා කරමු තියනර මටසෙල කිවවා මේක මොකක්ද කියලා. පැටලිල්ලා තියන තැන් නවත නැතිවෙඩ කොහොමද කරන්න කියලා සාකච්ඡා කනවා . පෙන් අපිට ඕනෑ අපේ සිත එකඟ කරගන්නටයි අනාපන සතතියෙන් අපි ස්සෙල්ලාම් බලාපොතුවෙන්නේ හිත එක කරගඩ අනිතක මේක හායානු පස්සනාවක් ඒඇන මේක කය විදර්ශනා කිරීම සඳහාතියනම භාවනාව. තු මේක මංකිව්වා පියවර පලවෙනි පියවර හතරම පලවෙනි පර හතර සූත්‍රපිටක හැම්ම සූත්‍රයකම තියන්නේ එකම විදිහට සති පට්ටාන සූත්‍රයේ විතරක් ඊට පස්සෙ තියන පිවරටක වෙනස් වෙනවා කියලා එතුර පැළනි පියවරහට අපි මේ සාච්චාරන්නන්නේ සූත්‍රපිට අනුකූලබය කියලත් කිවා. එතකොට අපි අපේ අරමුණ හිත කරගන්න හිත එක කරගණඩ වෙලා පාවිච්චි කරන්නේ කයෙහි ක්‍රියාවලියක් ඒ ක්‍රියාවලිය තමයි ආනාපානය. ආනාපානය කියන ආනාපාන කය කියලා කියන්නේ හුළං රැල්ල නෙවෙේ ැලනව හුන්ටික තරන්න හුලන්ටික මමුදතුදරන්න ෑ නේ හුලන් මේ ශරීරයේ වැදීමත් එක්ක ඇතිවෙන දැනීම් එක මේ කයේ හුස්මත් එක්ක ඇතිවෙන සියලු දැනීම් ටික සියලු දැනීම් හුස්මත් එක්ක ඇතිවෙන සියලු දැනීම් ටි ගත්ත හම අන්න ඒ ටිකෙන් තමයි මේ ආනාපාන කයමං හඳුරගන්න ඒ එතකොට ඒක එක පැත්තකින් ගත්තහම රූපෝලිින් හැදිච්ච එකක් න මේ සේ කොහරි වැදදුු අනම් හුලන් දැනුනම් මට ආංෙ දැනෙන්ට හේතු වෙච්ච රූප කලාපය ආනාපාන රූප කයට අයිති. හරි ඒතර දැතේත් මේ කයිතතියන ප අපි සයිල් කිලි මුකක් රූප කලාපය ඇන් අපට තේරෙන හ මේක මට දැනෙන රූප කලාපයන් තියෙනවාවනම් ඒ හැම්ම රූපලාපයක්ඒ රූප කලාපි කොම්ේ ඇගෙන්ගෙන් කළ ගත්තොත් ම මනත් දැනෙන්නේ හුලං වැදිලා දැනනේවා සහ තෙරපිලා හෝ ඇදිලා දැනනේවා නේද? කට ම ඒටකහොයාගන්න ඒටික විතරක් මෙම ගලුල් හකට ගත්තොත්. ආඒේකතමයි ආනාපාන රූප කය හරිද ඒ රූපකායට විතරක් ආනපානය හදන්ඩ බෑමක් දොන වෙන්නේ නාමකයක් ඕන. සිතුවිලි පරම් පරාවක් ඕන. අංගේ සිතුවිලි පරම් පරාවටිකේනො නාම කය කව දහරි අපි කරන්නමකද ඔන්න ඔය රූපකය නනාමක මිත්‍රක කරන දැතුන්ගෙන පිියරතු වෙන්කරගත්ත පස්සෙමක කරන්න ක. දර්ස කරන ඒකට ඒ අරංගී අ අරමුණක් විදිර අර යන්නේ ඉතින් අපේ පළවෙනි අරමුණ නාමරූප දෙකම එකට තියෙන ආනාපාන කය කියන එක මේ කයිෙන් වෙන්කර හඳුනා ගණ්ඩෝනේ හරිද මේ මස්කයිෙන් ආනාපානකය වෙන්කර ගණ්ඩුවන ඒකට මොකද කර් ඕන ඒක විදර්ශනා කරන්න නම් ඒක අල්ල ගණ්ඩෝනේ නේද? ල්ල ඩනනි සෙලම කොහදලන්ෝන මගේ සිතෙන්මයි මගේ සිතෙන් ඒක අල්ලගණ්ඩෝනය ආං ඒක කරන්න මගේ හිත හ නෑ මෙයා මේ ගොහ මෙ මේ හතරතිත් බයදුවනක්න මේ අත්තක මේ කරන්න බෑ ආං ඒකට කරන පුහුණුව තමයි නද අපි හොඳට සිල් රැකලා ගුණවන්තව ජීවත්වෙන ගමන් මොකද කරන්නේ මේ පලවෙනි පියවර හිමී මේ කසට ගණඩ යන්න ආනාපාන කය තුලට හිමීන් සැරිම මොකොද කරන්නේ. මගේ හිත හිමීන් එකට යොද වන්ඩ යන්නේ. ඒකට මයි මේ පුමූලික පියෝරටික. එතකොට ඒකට ඇතුල්වෙන්න තැන තමයි පලවෙනි පියවර සිහියෙන් ගන්න සිහියෙන් ගන්නවගේ අධතිිමකාක්ත කරේ එක්ක චූටිතන කරි කමන්න අල්ල ගත් ඉස්සල්ලාමන දර ොටවා ඔලෝදාගත්ව කියතමයි මම මුළලු ආනාාපාන කයමල්ලන් දෙයන්න හැ ස්සෙල්ලා ඒක තැනක රිින්ක ගත්තා ඇතුළට අන්නේ වගේ එතකොට මොක දුන්නේ මේ අපි පලවෙනි පියවරයේදී යම් කිසි දැනෙන තැනක් අරගෙන හොයාගෙන විශේසයක නාසිකාව ගේ ඇයිකිලම පහැදිලි කර නාසිකාව අගනන්ගේ නාසිකා වකෝට සරගෙන ඒකේ දැනීම තුළ ගන්නවා හෙලනවා ගන්නවා හලනවා ගන්නවා හ මතන හැම්මක් කෙනකොටම දැන් පැදිලි ද දැන් මේක ඕකතින් පලවෙනි පියවරන්නේ ඕකම කර කර දෙ ලකිලි හරින්න ඕක හොඳට කම්මවැලින්න තුූප හුණු කරන්න ඕන ගාකයි කම්මල ෝක ඉට වැිපු වෙලා ඒකත් එකත්කින් අපේ ළඟ තියෙන මට තිබව ඒක මංවා කියන්නේ මටත් තිබ්බව කියන්න බඩටපා න ඔ අපේළඟ තියන එක මා්‍යය හරි හිතෙන්නේ ඔප්පු වෙච්චර පල්ලයා ඉට පෑ පලනිිපිවරේ ඉටබෑ හරි ලැජජානත පලනිිවරේ ඉට හෝඩිය ඉන්නවාගේ නෑ ආය නෙවෙයි අයනෙවෙයි කිසි කතාවන්නේ අද මම ගිහිල්ලා කරන්න ගහාම මට ැයින ඉඩ දෙවෙනි ප දක්වා යන්න බැයිනම් අම්මකත කරන්න පලවෙනි පිවරීම පුහුණු කරඩඕන පුහුණු කරන්න වන කරන්න න්න කාලින් කාලට පිරිහිට පුළුවන්. හරිද ඉති ඒවිදිට පලවෙනි පියවරයේ අඩුම ගානේ සයට හැත්ත පහක්වත් සිතුයිදී. හරි ඒ වගේ එහම අදහස ගණ්ඩ මංහෙම කියන්නේ යම් ප්‍රමාණයක් වැඩි ප්‍ර්‍රමාණයක් මට දැම් වගේ දැනීම තුළ ඉන්ඩ පුළුවන් හුස්ම තුළ ඉන්ඩ පුලුවන් කියලා දැනෙනකොට ොතකරන්ඩුවන ෙම පියරට යන දෙ පියරට නකොට අට ඩ චුට්ට ඇතු ට න්න. ගත ුන්න හල බන්න දැන් දෙව පිවර. ඉස්සල්ලනි ඉස්සල්ලාලනිකන් දැක් විතරයි දැන් දිගද කොටද කිය හරිර නිකාර ඒ කාත කරරි හිතවත් න ඉස්සල්ලා නිකන් පේන්ඩන්න. දෙස කතා කරල බලන්න දෙද ගතිුණ හල බලන්න ඉටපස ය නතන යන. එයත් එක්කම යන. හ ආ ඒවක තමයි හේ විස්සල්ලාම පේන්ට නිකං ඉන්නවවා නාසිකාග විතරක්න. දගවාගේ හට හටැනොට නික යන්තන් දැනි දැනීමන්නවා ට පස ඇ ගතිකුණු හලබලන ධිගත දිස කැටිද කියලා න ඉටවසේ මුළු කයියටම ඇතුල් කරගන්න ඇති වගේ ඔන්න දෙවැනි පියවර දිගහුස්මක්ද කෙටෙහුස්මක්ද කියලා දැනිදැනී එතෙන්දි අපේ සමාධයට බාධාවක් වෙන්නෙම නෑ කලින් දැනිච්ච තැන වෙනස් කරන්න ඇතුව කලින් තේරුම්ගත්ත දැනීමහිම ඉඳගෙන දැනි දැනී ගන්නවා. දැදැනවා එතට දැනීම වෙනස්වෙන්න යහෙද සමාධීයට බාධාවක්වෙන්න වැඩි සිහිිය පවත්තනක විතරයි. ඔතන ඔතන හොදට පුහුණු කරන්න ය පලවෙනි තැන දෙවිනිතන් එනකොට හුන්ගක් කට්ටිය ඒ පළවෙනි තැන ද පලවිනි පියවරදි ඇතිවච්චය සමාධයක් තියරන එක අඩු කරගන්න ඒක සහරටය දෙවැනි පිර එන කැමතින හරි එත දෙවැනි පියවරට එනකොට එයායට හොඳ තේරෙන් මේ දැනීමම ඉන්න නමුත් ඊට වැඩ සසිහයක්ක්ට ැති නමොක්ද ිබඳ දිගටි පිළිබඳ අදහසක් තියෙනවා දිගටි පිළබඳ අහසක් තියනවා හක ගැනීම් සහහෙලි මේකේද අපි මොකක්දකිවේ මේ පිළිබඳ අදහසින් අප යම් කිසි දුරක් කරගෙන යනකොට මොකද වෙන්නේ අපිට පුළුවන්කම දැනෙනවා තේරෙනවා දිග කෙටි එක ගානට එනවාවාගේ කියලා තේරෙනවා හරි දිග කෙටි එක ගානට එනකොට මොකද වෙන්නේ අපි දැනගන්නවා දෙවනි පිවර බලාපොත්තු වෙච්ච තැනට දෙනි පවර බපොත්තුවෙච මානසික ත්වට ඇැවිල්ලා තියන්නේ කියලා එතකොට ඒක දැනෙනමමකද කරන තුංගෙන පිවට යනවා තුගනි පියවරමොකක්ද සබ්භකාය පටිසංවේදී දැන්තම මට තියෙන ලොකුම අභියෝගය තියන්නේ මුල හුස්මත්ව දිඩයි තියෙන් එද තුගනි පිවරට යනකරත් බලට පලවෙනිී තැන පටන්ගත්ත තැන කිසිම වෙනසත් තිනොද කියලා නක න්ගතයමි ැන දැ දන ැ තුන්ගි පිර ත දෙැනෙනවා ඊ අමතරම ගක්ද ඊටමතරව තව තැන ැනවෙ තැම් ඊට පසේ තැන් දෙකම දැනි දැනී දැනි දැී ගන්නවා හරෙනවා ගන්නවා හරෙනවා ගන්න ඇති හොඳට පිමිින් මේක කරන්නගහම අපිට පුතුම්ම හදිසිතිය හඒගින් තම මකුත් කරගන්න බැරිවෙන්නේ හදේ හදිස්ය පැත්ත කරදාලා බෝහෝම හිමම් මොකද කරන්නේ නාසිකාාවගේ දැනීමමත්ක තවයික් තැනක දැනීමත් දැව ඒක හොන්තට ටකරකට කරන්න හොඒට පෘදු කරන්ට ේදක හදිසිෙන්ටපා හදිස්සිුණු මොකු කරගන්නබරගවා ඇති බොහෝ මිමින් දවසකට මට මගේ පොඩි හරි වර්ධනයක් මට තිබ්බොත් ඇති මිච්්‍ර කල් හිටියන්දෙන් අවුදු ගී අත් මේ හුස්මත්තක හිටියම් මෙමලෝද යන්නතු දැන් මේක මේක හදිස්වේට දන්නේ නෑ හදිස්සිනම් වාර්ගාන වැඩි කරඩ ඕන තමන්ට හදි අත් න ඉද ගත් වෙලා හදිස්සවෙලා හරින්නන්නේ මොද කරන්නඩ දවසට කරන රගාන වැඩිරන්න හදිසසි ඉක්මට මේක ප්‍රතිඵල වන්න වාර්ගාන වැඩිකන් දවසකට අවම බුදුරාන් වහසේ දීල තියෙන කොමද අවමය තුනයි කියලා දවසකට තුවාරයයක් අත්වදන්නු මේ හිත පුරදු කරන්න බෑනැත්තාම් මේ හිත පුරදු කරන්නන වැඩි වාරගානක් දවසකට පුරුදු කර් ෝන එක එති ඒකත වැඩි තිද අපිට පුුදුරජාණන් වහන්සේගේ අවවාදයට පිටිින් අවවාදද දෙෙන්ට බෑ නමුත් කොරන්ඩම දෙය නැත්තං එකක්වත් කරන්ඩම දෙයක් නැත්තං අවිවේගිමනං එකසරයක්වත් කරඩට නමුත් උනන්දුුවනත් මොක දවසර තුන් සරේ කොහොමහරි නවානයයක වඩ අය වෙලාවක් නැ වෙලාවන්න කට නෑ ඒකට පැෑාගයක් විර කොහමත් නය පන වැඩටයන මංහරි උදේ කණ්ඩ වෙලා දලාතන් ේ වැඩටයන ගමහ ල්වැඩ වැඩේ වෙලා හරි දවල්ට කකානවෙලාවත් දාලාතී රැට කණඩ වෙලවාපි කොච්චර වැඩ තිබ දාගැති ඒකද ඒ නැතුව නැතුව බැරි හිදා එතකොට අධ්‍යාත්මික දියුණුවක් බලාපොරොත්තු වන්නාට මේ නැතුව බැරිකක් වඩන මේක කුඩම්මගේ සැලකිල්ලවත් නෑනේගුඩම්මගේ සැලකිල්වත් තින ගටම ගනනි කුඩම්මත් ති පොඩක්හරි සලකව මේක කියන කුඩම්ග සැලකිල්ලකි මේකට ඒකත් නැති තරන්තියන්නේ ඉ දැඩී අධස්්ඨානයක් ඇතිකර ගණඩෝනේ කොමහරි දවසකට එකවාරයක් වත් කියල මං කියනෙන හරි වැරදි මුද මට යක කියන බදුරජාණ වහන්සේ අවාව පටි මරදබ. ඒද කොහෙම හරි උත්සහ කරඩෝනෑ එහෙම වාරගාන වැඩිකරොත්ති මම් ප්‍රතිපඵලවලට එන්නපුළා. එතකට තුන්ගනි පිියවරට අපි ගගේ තුන්ගනි පිියවරට කියලායි මේ දට අන්තිමට මොද එ මුළු මුළු හුස්මම අත්දකින ගානට මේක වර්ධනය කර ගණට පුළුවන් ලොකූ පිම්බීමක් ලොකූ එහැකි දීමක් ඒ වෙලා අපරිතින් අවවාදමොකක්ද සංසිින්දෙන්ට දෙන්නේ නෑ මේක අත්දාාකින්නකන් සංසින්දෙන්ට දෙන්න ෙන එක. ඔතෙන්ට යනක යන ගමන මම පහසු කරන්ඩ හර ඉස්සල්ල වගේ වරහන් ඇතුළිවත් ලියන් දෙෙමනෙවෙයි මේ මේක වෙන සිද්ධිය පහු කර්ු දාාරයක් යන්න මේ හරිට ග්‍රිස් ගනකි නොවවෙඩක්. ග්‍රිස්ගහය ගෙනනවා වැඩක් කියන්න පටන් ගන්නකොට පොඩ්ඩක්න්න ගන්න බෑ. අපි මෝදගන බිම ඉඳගෙනවා ග්‍රස් පිහින පුළුවන්තර මුඩල ගිස් පිනවා සීලය කියන්න යන්නේ වගේ මුකුත් භාවවත්තාම කරන්න බෑ මගේ හිත විසිරෙනවා ඒකඳ බන් සිල්ලා දිිෂ්ඨාන කරගෙන හරි ගුණවන්තව ටිකටක ලොකු ලොකු කෙස්ටිකගේයයිමෙන්න්නේ සති අද දෙක සිල් රක්ෂ කරගෙන යනකොට හරි යා පල්ලහම ග්‍රස්්ි ිස්වා වගේ හරි ැම්මකරන්නේ දැන් අර ග්‍රීස් පිස්ස හරියට වැලිහම ගෙන චුට්ට නැගත්තහ චුට්ටක් නැගෙන මොකද කරන එත නිදලා ඊට වඩ ග්‍රිස්්ටික පහවා. ඒකල කොමට ටිකල් නැගත කියන්නක නැගෙන ඉන්නකොට මොකද එක පාටමයබීමට මැඩ්ලා බලාගෙන යනකොට සිලුත් කැඩිලා ඒක තමයි ඇත්තම කතාව සිලුත් කඩාගෙන තිබටත් තැරිය නිගම් පිරිහිලා වගේ එකක් වෙලා ැ න්න ොරගන් න්නනතු චද ද නද ාාවනාත් කරන්න කිය ද ාාවන කරන්න ද න ට මුකුක් කොරගන්න ෑ මවන සසුනුත්තුන ද ඩ ඇල්ල වැරදිත් වෙලා ඒ වෙලාට මොකද කරන්න වන. මටමමයි වෙන්නේ මට බෑමයි අනිත් අයට පුළුවන් මට බෑ න මං පැත්තකට වෙලා ඉඩුවන යනාපායක ගියතින් එහෙම නෑ. අර අර කලින් සිද්ිය තමයි ඔක්කොම වහගන්න සිද්ධිය. ඒක කියන්නේෑ කවද. කතම යොටො වෙන්න මට තෝනතරන් වෙලතින හරි ඒ කියන්න ඒ ඒ ඒමකදේ නම්බ අපි අපවාමහිතානි නි ොක්කොම පිතා අපිහිතයි අපිතති වැරදක්න පි න ොක්කොම තා පිරිස්තු සිිල්න්තව මංගිතර දුසීල්ලය මට විතර කොක්කොම නාය කියක කියන්න දැතින්න න මේ තමයි ප මේක තමයි කෙලෙස්වල සභාවය ඒක මගේ ්‍රීස් කහ ග නව වැඩක් කියෙල හැබයි මෙහමකක්ත්තිය කවල්හරි කෙනෙක් ග්‍රීස් පිහලා බාගට නැගපු කෙනාට පිහපු නැතිගෙන තවත් ග්‍රීස්කාතිනකැ පිහගෙනවත්න තව. හ එයාට වැඩිය බිම වැටිච්ච කෙනට ආය හිටියතැන්ට නගින්ට ලේසිද නැද්ද ආඒයකද බයවඩ පා තමන් සිල් ආරක්ෂකරගන යම්දුරකට ආව නං තම සිල් ආරක්ෂ කරන යම් දුරට ඇවිල්ල න ය බිින්ඳුවටවැඩන ලලා ලොනොතරගෙනවා හැබඒ පැරදීමක් නෙවෙයි ඒ පැරදිලලානේ ඒක සම්පූර්ෙන්. අහසි වෙලා නෙවේ ඒක එක්තරා පසු බැසීමක් හිතේ පි පස බැසීමක් විතර ති මොකද කරණ්ඩෝනේ ආය අධි්ාන කරගෙනය පටන් ගන්න හ එතකොට වෙනදාට වැඩිට්ටිකක් ඉක්මනට අර තැනට එඩ පුවා හරි එතකොට දෙවනි පියවර දක්වා අපපකනේ බින්දුවට ටන කියන්නු ආයමොද කරඩ ආය පටන් කරන්න කන්නවා හිටසේ දව බලන්නට කරගට බැරිවෙන යිලක් ද සිත කන හරි ප්‍රශ්යන මේ තමයි ස්භාවය මේ තමයි කෙස් සටනය ස්ොභාවය හමදාම් පරාදයි හැම දාම් පරාදයි. පැර දෙන්න පැරදිෙන වාරයයක් වාරයයක් ගාන නැව නවත නවත නැත නැග ටිා තමයි කවදහරි කලබලවෙඩ පස්චත්තාපෙන්ට දෙයක් නෑ නැවත ආරම්ප කරන්න ආරම්භ කරග එක ලොකුූ මානසික පන්නරයක්. හරි ඉති ඒවිදිට මේක ඔන්න දෙවැනි පියවර තුන් පියවර දක්වා හිමින් ික ික දවසට වැඩිවාර්ගානක් පුහුණු කරමින් මේක කරණඩ පුළුවන් කියෙන විශවාස තිරගන කරගන යන්ඩ එතකොට යම් දවසක්ක සම්පූර්ණ හුස්ම අදගන්න පුළන් දවසක්කති වීර අතහරන්න පා වීර අතරෙන්න්න ස්සහටන්ඩ එහෙම සම්පූර්ණ හුස්ම අදදාකිට පුුවන් අවස්ථාව කාහම අපි මොකද කිවේ ඒ අර උඩුකාය රජු හින්දා දිග කෙටි එක ගාන හින්දා මොකද කිවේ ඇතුළට ගල් අරගෙන එලියට දානකට පලවෙනිවතාවේ දැනනේ යම් විදිහද දෙවනිවතාවත් ඒවි දෙවනිවතාව ඇතුරටර්ගෙන එලිට දානකට දැවුණේ යම් දිියද තුන්වනිවතාවේ එවිදෙෙන එකකාර රටවක් අදකින පු එකකාර දැනීමක් එක් එකාකාර දැනීමක් අත්දකිනෝ. ඒ දැනීම තුළ වැඩිපුර වැඩිපුර ඉන්නොකර මොක වෙන්නේය කය නැතත් මනසිං ඒ අරුණ කරන්න න්ත එකක මනසට ඒ අරමුණ නැත්තන්ගේඒ වේදනාවෙන් ඇතිවෙන අරමුණ මනසිං මනසට දැනෙනවා හොඳඒකාරුණ හම දෙ එන්නේ න දැන් තමට තේරන අන්නේ ගාන්ට මේක හැදුනා කියලා ඇති ඔය ගාන්ට වර්ධන වෙලා එනකුටතාය පල් හැටෙනවා හද හැබැ ඔය කාලදි හොඳ වැඩක් වෙනවා බලන්ඩොක් කරගෙන යද්දී දැන් නාසිගාව හොයන්යනවා ඉස්සල්ලම් පටන්ගත්දී කාලයක් පුහුණු කරමකද දෙන්නේ නාසිකාගේ විතරක් නී ආරම්භේදී නාසිකාවගත්ත එක් සමාන්තරව වැඩිපුර ප්‍රදේශයක් දයනවා හ එතකොට යමකත කරන්නේ. සෝ සතුවාස සති සවපස්ස යෝකම මේකාම අහන්ද යන්න සසිහෙන් ගඩ සහෙන්හෙලට වැඩිපුරදවන කලළමතු වෙන්නේ. පුළුවන්න්නම් සබ්භකාය පටිසංවේදීම පළවෙනි පිවර කරන්න ප්‍රශ්ටයන් න කවධරිහම එම තැනකට නොයායටට ලොකු පරාසේගෙන් පලවෙනි පිවර පටන් ගන්නපුළවා දැන් අපි නාසිකාවාගින් පටන්ගත්ත ආදුනිකයා. නේද එයාට ඉබිය මේ වෙනවා එතකට මොකද වන්නය සම්පූර් ලොකු පරාසයකින් හැබැයි දෙවැනි පවර අර දිග කටි සංසිින්දිිලද කියමයි තුගෙන පිවට යන්ඩෝන. ඇ කෙට්ටි වෙලාවකින් ඒ පීවරතුනු පැනගන්නවා හරි හරි දැන් වට කියඩ එක මමුතුවා කවුරහරි කෙනෙක් පිම්බීම හැකිලීම පලවෙනි පිවර කරාන්න මොද කරන්නවන පිනාසිකාගින් පට රන්න ගෙන තැ කැල්ලි ය පලනි පිවරකිරි බඩ. එම කරන්න මොක එතනින් උටෙන්ඩන නේද එතනින් වෙනත් දැනීම්මොල්ට අරගෙන උටෙන්ඩ්වනු කොහමරේ අන්තිම ප්‍රතිබලය අයිතකොට දැන්ගතකොට සම්පූර්ය මේ හුස්ම අත්දැකලා මොකද කරන්නේ ඒ සම්පූර්ණ එකකාරී රටාවක් දැනෙනකොට මම කිව්වා අනිත් ඒව දැනන්නේ නැතුවේ ඒරට අදැකළ බලන්නකිල් අනිතවා දැන නැතිවෙන මන්ටයන අදහසක් තමයි මේ වගේ බබයක් පිතර වෙච්ච කයක් වැරදිලා තිබුණාය මමය මගේ මගේ ජීවය ආත්මය ඔක්කොම් වැටෙන්නේ අන්නල් පොඩි කෑල්ලට රි එතකට හරි අමුතු අධ්‍යැකීමමත්තියනවා අම්මාම තක්කෙන එතකට මොකද අම්මගේන්න හුස්මක් විතරක් වටට පැක්කරපු මස් ගොඩා ඇත ඒට ඒට ඇත්තරමති මස් ගොඩට මේ අත්වලට කකුල්ලට ඇතවලට මේ තියෙන කිසිවකට කිසිීම කිසිීම සත්්‍ය සංඥාවක් කොරන්න මොනෝද කියලා හැකිීම මොකක්ත්ති නොද මේක නිසත් නි්ජීව ස්වභාවයක් තියෙන මේ අපිට වැඩක් නැතිනේ කැනෙ මේ මේ ගස්කොලන් වගේ එකක් මේවට කිසි නෑ දැනීමක් නෑ අවබෝධ ති නද මේ හවලාගේ ඇංගිලි මේ කාශ් පහ දුරන්ගේ ංගිතමයින් ිය මේ හම දන්නවද න නිය පොතු දන්නද යා මොකු දන්න මොල්ලෝදයක් දන්නේ ඒගේක් දැන් හිතන ොකද වෙනම හුස්මකය තමයි ජීවය සත්වයා කියලා අදහසක් එක් අරවිදිහ එකක් යතුවෙනවා. ඒක වෙන එකක් ඒක බලාපරෘත්තු වෙලා වලාපොරො උනාටකමන්න ඒ වේ ඉසර හටයද්දී. කොහමන මුත් එතතිරිින් හටෝපිතා පොඩ කතාා කරමු එකම දැන් අර මනව අරමුණේ මකිව මංකිවන මේ හුස්මම හිතෙන් අධදැකද කද්දැක අදදැක්වය ගිවා කියලා. ඉට පස්සේ මොකද කරන්නේ අපි දැන් කය කයෙහි දැනීම නැතිකර ගැනීම සඳහා ම අරවංකිව ශාන්ත ස්වභාවය ඇතම් ඒක අතහරින ස්වභාවය මංකිවේක මොදත් සීලවන්ත ගුණන්ත ඉන්නකට මන්ගේ ඇතිවෙච්චාර ඔක්කොම අඇරල දාලා හිටපු හැකිීමන ඒ වගේ ප්‍රීතියක් ප්‍රමෝදයක් ඇතිවන හැඟීමක් මෙතට යොමු වෙන කොටම යොමුකර ගන්න කොට මොකද එක හරිනි ක්කොම අහරනවාගේ හැඟීමක් ඕන දෙයක් අතහැල් දාලා ඉන්නවා ඒ ැරනවාගේ හැඟීමක් අයින් කරන වගේ හැඟීමක් එක සාාන්ත සවභාවයකිවත් රේ ශාන්ත ස භාවයක්ය නිවිච්ච ගතිය කියන්නේ සාන්ත ගතිය ඒ වගේ ගත්තියකින් ජවත් ලා ජීවත්තෙන්ට පෑ සිල්ලන්ත ගුුවන්තු විදන්නන්නේ ඒගේ හැඟීමක් මේකට යෙදෙනකොට මොකද වෙන්නේ සම්පූර් මේ කයේ තියෙන දැනීම ටිකටික ටිකටික වගෙන් අයි වෙන අයගෙනත්තක දැම්මන් ඉන්න මොකේද වමනු මනවරමුණේ හෙද නවරමුණේඉ එක මනසිං මම කයට පොඩ්ඩක්වත් මේ කායික දැනීමක් නෑ නමුත් අරවිදිහටම ගැනීම හෙළීම ගැනීම හෙළීම මනසිංවිතර අරමුණ කරන. ඇකට මේ තත්යට අපහමත් ආය පල්ල හටයනවා ය ැබැ ඉක්මට නොමේගන්ට ආය පල්ල හටයනවා ආයඉක්මට නොමේගාන්ට හරි එහෙම එම එම පුහුණු කර කරන්න කෙනාට ඔය කියන තැනට දවසකට පැයක් භාවනා කරනවාන එන වාරගාන, අපිහිතමකෝ දහවාරයක්කාව කිය පය කරදි තවමයාගේ පුහුණු වැඩිකරොත් තවමයාගේ පුහුණු වැඩිකරොත්. වාර්ගාන මොන වේද වැඩියන විසිවාරයයක්කාාව කියන්නකදෙන් තවත් එඒ ඒකතිකට පුහුණ ීම් කරනවා. ඕකම කැඩන කර හැම්වාරීමම තව 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 අතාරරි ඇත පුහුණු කරනවා. දැන් ඒ හැඟීමටන වාරගාන එෙන්ෙන්් ෙන්ඩෙන් ෙන්ඩෙන්මකදවෙ. වැඩිවෙලා වැඩිලා වැඩිවෙලා අන්තිමට ම නොවවිද. ඒ හැ ගීමේ විතරක් නවතිනවා. ඒ හුස් මෙහි දැනීමේ විතරක් හිත නවතිනවා. ඒක ඒ අපේ හිතේ තියන ස්වභාවය. බලන්ඩ ඒකට කියනවා විතාක් ඒ ඒ වැඩේ කරන හිතේ තියන ක්‍රියාවට කියන චෛතසකයක් කියලෙ එකට න විතක්ක චෛතසකය කියලා. ඒක ගේ නක හිතු කිය න තු ෙන. තිවාන ගන්ඩ නික ලතුව ගැඩු පරයනකොට ඒවවා වනද ඩි වැඩිය පේද නැද මොකද එ නික ඉන්නකොට මොකද වෙන්න ඒකම නැගෙන. ඒත අපිෙන කාම විතක් ව්‍යාපාද විතක් න කාතෙ හරරි තරක් ඇතුන්ුහම් ඒ තරහම මේ නික ඉන්නකොට තරහමෙන්ට පටගන්නවා අපි දන්න මේ හිතේ තියෙන ඒ එකටගෙන විතක්ක චෛත සිකය කියකිලා ඒ එක කාමෙන්ඩ පුලන් ව්‍යාපාද වෙන්ඩ පුළලොන් ඇද හිංසාකාරි අදහස්සෙන්ට පුළලන් මේ ටත් ඒකම යයේ දෙන්නේ ක මෙන්නම විතක් යිසිකේ වැඩේ අප පුරුදු කරන පුරුතු කරනක හිතනං වන ගතිය. මේක වේගගේ වේගෙන් 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 පෘරදු කර හිදමද දෙන්නේ. න්තිමට මේ භාවනා කරන ක ෙනාට ඒකත් දිකට මේක එන්ඩ පට කරන වෙන්න කිසිීම වෙන අරමුණක් නැතු. හරි අර අරනට පිතුක තපර පහක් කියරන පිස්සල තිරණය කරනේද මේ මස්මක් කරගෙන මෙම මේ අන්ට තපර හයි කියලා දැම්ම හිතම ගදද. ඕ පර තපර පහත්යේගේ. වෙනිර පහත් ඒ තු ගැන එක සමාන අරමුණු ගන්න හිත්පේලියයක් හුස්මත්ෙක් ඇති වෙනවා ඊලාළ හිත් පේලියත් ඒ මයි ඊළග හිත් පේලියත් ඒකමයි ළඟ හිත් පේලියත් ඒකමයි වෙන කිසි තැනක මේ හිත විසිරන්නේ ආගේ තත්තරෙන්ඩ පුළුවන් හොදරම් පුෘතු කරවා ආං එතකොට කියනවා විතක්ක චෛතසකය තියෙනවා ැ අරමුණේ නංගන්න විතක්ක චෛතක ඉට පස්සේ අරමුණතුළ විනා තපපර පහ ගැවසෙන වනේද ඒකට කියමුණන චෛසකද විචාර කර කියන්නේට ඒ වැඩේ කරන්න විචාර ගෙන චෛතක මේ වෙලා වෙනකොට අපේ කය සම්පූර්ණෙන් සංසින්දිලා ඉස්සලාමක සංසිඳදන කියලා කයේ සංසිින්දීම කියන්නේ අපිට තියෙන කරමේ නැවතිලා මොකක්ද කරම ැ මොකද මාත්ම දැඟලවා හෙත්තුහ දඟගනවා ඉන්නගමන් දගලනවා නලියනවා ගසනවා හෙල්ල එනවා මොකද ඉන්ට දෙන්නේ ෑ මගේ කිය දුන්න ඉට දෙන්න නෑ ඉන්ට දෙන්නේ නෑ ඒ බලපෑම සම්පූර්ණය කරයි ඒ කියන්නේ පුද්දුම සැපයක් මේ කයිෙන් අතමිදීම පුදුම සැප බලන්ඩ කයේ දැනීම වැඩි වෙනකොට සැපද දදුකද බලට පුඩ්ඩ ෑිපුටුවක්කයි කුසන් ටුක ො ඉ ඇහි දැනෙන වැඩ අරග එතකොට සැපමට්යක්ක් සහැප නැතිමට්ය කියන සැපමටක් කියන දැනවා දැනන දැනෙන වඩුවේ හොඳයි කර පුටුවක් හදරතයන මේ ලෝකේ ඉඳගත්ව දැනෙන්නේෙමන ඉදගත් කියලාක් දැනට පුටුවක් හැදුත් මේ තාක්ෂක ොත් ග එම් ආනාපානය මම ඉදගත් කොයි වගේ පුටුවක වගේ මහා සැප සහිත පුටුවක කරදරෝක්කමර ඉල්ලන්න මේ කයමකු තිල්ලන්න වෙන පුටුව කිල්ලගත්හම ඉදගත්තහම කියන ඉලන්නවා අපට මේය හැරෙන වනිි පැත්තරද. සැප නැතික් ඉදගත්තේ න හැරෙන වනි පැත්තට. කකුල්තියාග නොමේ පැත්තට තද බල්පෑමට ඉට දෙන්නේ. අරක ඉඳගත්තාමන සැපේ හ යාගනි ගරන්නේය අය සනස් සන්ඩ මං යක කයවුරුතල් කරන්න. දැන් කයෙන් කිසිම ගලපෑමක් නෑ. ඉ අති විශාල වූ සැපවේදනාවත්තිී නතර හරි මංගේ මොකද බුදුජාණන්ස දෙේස කන සත්්‍යයා ඔය තැන්ට යනකම්ම දුක් විදිනවා මෙ තාක්ෂිණික විද්‍යාව කරන්නත් මොකක්ද සත්්‍යයාගේ දුක නැති කරන්නට පුළුවන් විදිහේ ඒගේ ගුප කරන හදරදානෝද නැද හරිගියද කෝචචර සැපපුටිය වන තිික්වෙල ඉඳගේ නිරකද ඔ අමාරුව න ම්. හිනම් ඒක කරන්න බැරු තම ද කල හම මෙන්න බුදුරාන් වහසගේ ධර්මයටටනුව තමන්ගේ හිතබෙල්ල කරලා සැපම පුටුව ඉද ගත්තා. හද ඒක පුටුව කහද තිනවා යනට ඒක දගත්හම චිතප පිඩා යනවා වැක් කොච්චර සැපපුටුවහිඳ ගත්තත්ට දන්නේ චිත්ත පිඩා තියෙනවන. ඔය කියන තැන් පෙ හිත නැගුණු හම ොතන කාම අරමුණ තියෙනවාද කාම අරමුණ තියෙනද අකුසල් තියෙනවාද අෙන කාමෙන් සම්පූර්ණය වංවෙච් තැනත නැද ඒ හිත කොයි වෙලාක මොකක්ව තිල්ලන්නේ නද එම් කාමේවෙ විච්ච කාමයෙහි අකුසල්තිනවද එවෙලාවෙ නෑ. එනම් විච්ච අකුසලෙහි දම්මෙහි සවිතක්කං සවිචාරං සිතයි කයයි සංසිින්ඳිම හිද ඇතිවුණු විවේකය හින්දාම ඇතිවුණට කූ ප්‍රීති ඇතින විවේකජං ප්‍රීතිසුකං ප්‍රථම ධ්‍යානං උප සම්පජ්ජ විහිරතිී කියන්න නොත පතමත් දිහාන පුළුවන් කියන්නේ එකයි පුළුවண்ண ஒப்பு කරන්න මේක නෙව කියලා මම මේ අභියෝගය ඕන ැක කරති පුළුවන්න්න ஒප් කරන්න මේ ප්‍රමන කිය ප්‍රායෝගික කරන්න පුන් ුවන්තික ුවන් ලේසිது එක යා නොහැකි නෑ හැබැයි ලේසිත් ලේසිත් නෑ මොකට කියෙන උත්තරීමනු සුධර්මයක් කියලා. බුදුරජාණන්සි දේශනා කරපු විවය ාව ශාස්තෘවරයා විවේකව සිටිද්දී ශ්‍රාවකයා අයවේකය නොසිටියයුතුයි කියලා විවේකය සිටියයුතුයි කියලා ස්සෙල්ලාම ප්‍රාථමිකම තැනතමයිව. ධර්මයේ බුදුරජාණන් වහන්සේ ළඟට යන ප්‍රාථමිකම සුදුසකම මයි ප්‍රමධ්‍යානය ඒන දශනා ඒ අනිත්‍යකක් අනාහත්ම එකක් හරිස ඒක ලොකු වරණාවකල් නැහැ නමුත් එතන තමයි පටන් ගන්න තයන ඉතිහෙනම් මෙන්න මේ ප්‍රමධ්‍යානය නවෙේ මෙ නවේ කියලා කාටද කියන්න පුළුවන් එකක් තමයි සියලුකාය සංසිදිලා ඒ ආනපාන සතිර ගැලපෙනවා අනිපැත්තෙන් විතක් විචාර ප්‍රීති සුක ඒ ආග්‍රතාවති නොද නැ්ද ඒ අග්‍රාවති එ ම් පැදිලිවම් එක අන්ඩ පුළුවන්ග ලක්කයක් උනන්දූ තියෙනට අන්ඩ පුළන් දරම් ඔය පානාපාන සති පලවෙනි පියවර හතර ඉවර වෙන කොට ප්‍රථමත් දිහානමටමට අප එත නංවාගන්න පුළන් හරි එනම් තියෙන දැන් තිහානලාවියකගන්න පුළො ජීවිතයේ ගොඩත් දෙවල් සාර්ථක කරගත්තම ඇත්තෝ බෞතික වස්සයෙන් නේද हम करता बहुत रख लोर प ध्यानला कना है एक मनि प तो लोग सारक जी तो लोग सारतक जीवित नित मारनेट बा द है घर करर्म घरु का करम हलर मेचर दक दैंने कित है हमद्र लेसी में और करर् करम करना टला दूनने केला අපේ ඒ හරි ලේසිනේ නද නහට සි පිළිවෙත් නැතුව යඩ පිළිවෙත නැතුව යන්ඩම බෑ යඩම බෑ හ පිළිවෙත නතු ෑ ඉදිය සංවර ප්‍රාථමයෝක්ෂ සංවර්සීලය අහාර පාලනය වීර්ය ති ඒ අවශ්‍ය කරන පිළිගත නැතුව පිළිවෙත ඇත්නම් හැබැයි සියම යහකි රි ලේසියම්යන්ු පුළම් පිරිවතත්ම් වි ඒ සයෙන් ගුණුවන්තකම විසේ සෙන් ගුණුවන්තකම සීලවන්තකමට වඩා වැඩි දෙයක් තමයි ගුණවන්තකම කියන්නේ. ප්‍රාණගාතයෙන් වැලකීම සීලවන්තකම සියලු සත්්‍යයන්කිරේ ම ගුණවන්තකම. මෛත්‍රය තුළ සිටින්න ප්‍රාණගාතයෙන් වැලකීමට උත්සාහ ගණ්ඩෝනේ නෑ රි... ඒක දැන් මේ අපිම කුරින පැත්ත කියලා ප්‍රාණගාත කරන්න ප්‍රාණගාතයෙන් වැලකී සිටීම බින්දුව ධනපැත්ත තමයි මෛත්‍රිය මෛත්‍රියය ඉන්න කෙනට පාණගාත අදහස් ආවත් ඇවිල්ලා හිටින්නේ බිඳුවට මෙමයාන පාණගාත සිදවෙන්නේ වැ වලකින්ට දෙයක් ඒ වගේ එකන ධන පැත්තට වර්ධනය වෙලා තියෙන්ටුන අපේ සිතු විඩියි එනම් ප්‍රාණගාතයෙන් වැලකීම සීලයයි මෛත්‍රය සීල් සත්තයන් කිරේ මෛත්‍රිය ගුණ ගුණවන්ත තැනැත්තාට ගොඩක් දෙවල් අතාරඩ වෙලා හරි එන්නේ අතහැරීමත් සීලවන්ත ගුණුවන්ත ස්වභාවයක් තමයි තමන්ට ප්‍රමෝතිී උපවන් ප්‍රමාෝධයක දුරුවල ප්‍රීතිය ඉන්නකොට ලොකූ ප්‍රමෝධයයක්පතිදින මගේ ජීවිත කිසි කෙනෙකුට මං කරතර කරන්න තු ජීවත්තලා කිසිම සත්වයකුටක්ත් අඩුම ගන මේ ජීවිතය පවත්ත ගණඩ මම කිසිදු සත්වයෙකුට තවත් සතෙකුට හානියක් කරලානෑ වෙනකට කරලා ඇති කවද්ද පටන් ගඩන ලබ සතද මේ දැ මේ මොති දම් පටන් ගඩ සතියක් දෙක් තුනාක්්‍යයනකට තමන්ට වෙනස තේරෙයි ඇතුලාන්ත ප්‍රීතිය නැගෙන විද්‍ය තේරයි. රි අදත්තාදාානයෙන් වැලකීම සීලයයි ලදදන් සතුටී ජීවත්වීම ගුණයි එතුක තමන්ල්ක් තියනවා දෙන්න්නට පුළුවන්න යාගේ ගුණ මේ අනුගේ වාර්ග හිටිිය වෙද දෙදට නද හරි කාමයවර්දව හැසිරීමේ වැලකීම සීලයයි පර ස්ත්‍රියයක් පරපුරෂේ ගැන සිතු ඉල්ක් කොත් තිනොරගෙන සිටීම ගුණයි මුසාවාදයෙන් වැලකීම සීලයයි තමන්ට තමන්වත් බොරුවක් කරගන්න තුව මේ බලන්්ඩ මගේ කෙලෙස් කාඳ කිය තමන්ට ත කියාගණ්ඩෝන මේ බලන්ඩ මගේ පහත්තත් මේ බලන්ට මට පහත් ධර්මතාාව උපදිනවා මේ අයිං කරගන්ඩෝනුම කිය තමන්ටම තම බොරුවක් කරගන්නතු සත්‍යවාද සත්‍යයෙන් සත්‍යය ගලපා කියන ස්වභාවය ද පිහිටි කතා ඇති ස්වභාවය කතා කරො දන්න අයාගේ පුත්තා ඉතිං කවදක බොරුවක් කියන්නේගෙන සමාජය එම එහම ඉන්ඩෝනය පිහිටි කතා ඇති ජීවත් ඒ එකක ගුණුවන්තකම එහම ගුණුවන්ත කෙනෙක් න්ඩෝනක සීලවන්තකම සහ ගුණුවන්තකම පරුස වචනයෙන් වැලකීම සීලයයි ඒකන පරුස වචනය කයමුවාද කෙනෙක්ගේ හිත පරුස කරවන වචන අමාරුයි අමාර්ධනැද බලට පොට හොදට ඒ වනම් හරිඒ අවංකව හිතඩුවන හ අපේ ඉති අප යොක්කම අසරනයි තමයි ආදරය හමු දරුවන්ගේ ආදරය හමු පුතාටතියන ආදරේ ඉද හෙමති කෝමතති අර ඇනුම් පද පරුස ගතිී නේේ ඔක්කොම් බැඳීම ඒ ඉංකරන්නිගම් බැඳීම් එකක හරියමාරු එතකොට තේරෙන ඔන්න වැඩේ මේ පැටලිල් ලෙහාගන්්ඩ සීලේම් පටන්ගණඩ කිවේකයි මේක පැටඩීමක් එතකොටම තේරුම් ගන්නම් මේ ඇයි මට මෙහම වෙන්නේ ඇයි ට මේ මේරට මෙහම බයින් හිතින්නේ මොනවකරත්ම මේ වැදදිීම පේන්න මොකද මේ ල අම් හිතන් ොන්නන දම් හිතනකොට තේරෙනවා මොකක්වත් නයි අන්න මස් පාර්ව තෙයටතින බැඳීම ම රරිදිිකෝදර දුන්නේ ැට ෙදිිකහෝදර දෙන්න පුතා හෝද ගන්න. ඉතින් ඔහු ඇතින් අ අර්මණු සත රස්සාාව කරන එන වැරි එහෙම සාධාරණව හිතන්ට දෙන්න. මම ලලි පැත්තරම කතා කරන්න නේ ේලිත්තේවගේ වෙන්ඩුවන න තමන්ගේ අම්මටයි නැන්දම්මටයි ඒ වගේම සකට දක් ඩ න ඉති ධර්ම තුල ඉන්න නගමවපු. හැමදේ ඒම බැහර කරඩ ඕන හැමදේ බැරක මදෑ මට මේ විදියට ස්වාමියෙක් හදල දුන්න එක මද ම බැලම හැරෝකං කරනවාගේ නැන්දම්මට සලකනවා කියලා නද සිතුවී ඇති කරට්ඩු ඕනම තත්වයක් ඇටත්තේ සලකන ඕනම තත්වයක් ඇටත්තේ සරකනවා හ ඒ මොකද ඒ කාගේ හසත් සඳහාද මොකුත්ම හිතන් බන්නම එහෙම තන්ඩ මට මේ වගේ ලේියෙක් නැත්තම් මට මේ වගේ නැන්දම්ේ කම්බුණේ පුද්දුම වාසනාවකට මොකද මගේ මානසි ශක්තිය දියුණුරක. මගේ ඕනම නරක තත්ත්වයක් යටතේ හොඳින් ඉන්ඩ මට සාම්බලයක්හම්බුණ. ලොකුකමට අනක රි එහෙම හරි තමන්ගේ හිතාදාගන්න පුළුවවැෙන්ඩෝන බැරිම නම් බැරිමන මෙන්නට මෙම පුළුවන් එකන මොන හරි ක්‍රමයකින් හිතාදාගන සසාන්ත වෙන්ඩෝන තමන්ගේ සාන්තභාවේ බිඳගත්තොත් තිවරයි හරිද? ඇ හිතන්න හෙමයි මගේ මූන මට ගැලපන්නේ කන්නාඩිර ගිීල බලපු ම දැන් මම් මකද කරන්න මේ මූුණත්ේ කොරට දෙයක් නෑ ඉන්ඩ වෙලාන නේද එතොටට ඒකත් එක් ඉන්ඩ වෙලා තියෙන්නේ මට මේ මූුණ හම්බුණේ හතරෙන් එකක් කර්මය හින්දා නද මූනට හේතුවෙච්ච කරණා හතරෙන් එකක් කර්මය ඒනම් මට ලැබිල තියන මේ අනිත් හැම දෙෙනම කර්මේද මගේ කර්මය මගේ කර්මාල් රූප ට අම්මහම්බුණේ කර්මාල් රූපතත්තහම්බුණේ වන කාග වැරදිද. එයනම් මම නොකරපු වැරදි වලට බැනුන්හන චරිතයක් වෙලා ඒ කාග වැරද දදද මගේ වැඩේ එම් මොකද කරන්නන්න අතිීතයේවැනි වැරදි හින්දා දැම්ම ැෙනු හනුවනම් දැඟවැනි වැරදි නොකරඉඩනෑ හරදි කියලා හික්මෙන්න්ඩ කොහම හරි හිත සාන්ත කරගන්ඩ න ත්වයක් ඇටතේ හිතසා න්තව ඉන්න පුුවන්නන් ඒ තම ජන්ග්‍රහණය එකතුම ගුණන්තකම පරුසාවාචා වේරමණී කිවනන් ආය නෙවෙයි පරුසාවාචාය කොතන ඕගේ ඔය ඒ සීලිය කොතන් හරිතිනාද අනුම් පරුස වනේ නැත්තං ඕනම පරුස තත්ත්වයක් ඇැටතේ තමන්ගේ පරුසභාව නැති කරගන්නේ නැතුවන්න ම පිරිහෙන්නේ නෑ මම පිරිහෙන්නේ නෑ මොකද මේ ලෝක කිසිම කෙනෙක් නෑමට ස්තීරව සලකන කෙනෙක් එනම් මං මගේ විමුක්තිය සකස් කරගණ්ඩෝ නෑ කියර දැඩි හික් මීමකට එන්න එක අය නෑවතමයි හරිද හ අපිට පේන්නේ මට නෑ අනිත්තායටඉන්න වගේනි අනි්‍යවලකටරබලට කරසුවාමිවරු හෙමයි අර්ාරයාවර මෙහමයි යාරද නර් බලන්ටක යන්න හැටි අ බලන්ටු ආදරින් කතාගන්න ෝ ඔය රංග පෑම කොහොමත් එලියට පැසසාම හෙමතමයි. ඒක තමයි පේන්නේ අපිට ඒක දැකල් අපිහිතනවා අපිකදර තමයි අපාය කියලා අපි හිතෙන්නේ අපිට උන කියලා හොඳට හොයල බලන්ඩ අපිට උන කියලා හිලා වෙන පැත්ක් හොයල ලඩන්නේ පැත්ට නනිමෝනිිහ ඒක තමයි ලෝකයේ ස්වභාවය ඒවා එකකින්වත් අඩන්න අපිට. තමන් මකද කරන්න ඕන අනුන් එක්ක සංසන්ධනය කරන්න ඇැතුව තමන්කි පැත්තේ. තමන්ගේ පැත්තෙන් මේක සංසිින්දවාගන්න බලන්න. ගුණවන්ත වඩ මොන්නම තත්වයක් කඇතයවත්ම පරස වෙන්නේ. හරි මමාරුයි හරිම පරදිනවාම වා කරන්නටි හා. පැර දෙෙන වාරයයක් වාරයයක් වායයක් ගාන පුහුණු කරඩ දත්ත යටිතල්ලට තියාගෙන හිරකරගෙන පුහුණු කරන්න. කවදහරි ලේසිය කරන්න පුළන් තත්වකට එනවාමයි. ඒ පුහුව නැතුව ඉස්සරහට යන්ඩ බෑමයි.ඇය කිසිම කතක් නෑක සීලේ නැතුව යන ගමනක් නෑ රි සමාදංවෙලාම මේවා සිහියෙන්ම්ම කරගෙනයන්ට තමම් හාහිලකට යනවා එඩන්ඩ් එඩට පහස වෙනවා ඒවිතරන්න වෙයි පෙරකර්ම පවා අඩුවෙනවා ඇයි භාවිතකාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා කියෙන හතරම අදවුදේ නම්න්නේේ හරි ඒහතරෙන්තම පෙරකර්මේශය වෙන්නේ එනම් පෙරකර්ම අයිගෙන කරදර අඩුවෙනවා අස සහර අසනී පඩුවෙනවා හරි හැම පැත්තකින් හපතක් වන්නට හේතුවක් වෙන හ පරසාවාචාඉළඟට පිසනාවාචා එතකොට අරපැ අවිතුරුණා පරුස වචනයෙන් වැලකීම සීලයයි ඒකෙත්ති නවා දන පැත්තා මොකක්ද මනවඩන වචන පාවිච්චි කිරීම කෙනෙකුගේ හිතට අනේ නේද සහරමක අනේ මේ අත් එක කතා කරත් ඇද නේද හරිනිම්ි හැම කෙනෙක්ම ජීවත්තයෙන්ෝන ඉස්සරහට හම්බෙන කෙනෙකුට අම්ම එක්තාත්ක් වගේ මොකද මේ සංසාර්ගත හැම කෙනෙක්ම දුක්විදිවා ජාති ජා්‍යදි මරණ සෝක පරිදිය දුක්කදෝ මන සේවයි මගේ කටෙන් අඩු ගානය පිටවෙන වචනය තවත් කෙනකුට සැනසීමක් උපද්ද වන ඕන කොච්චර වටන පුද්ගලෙදම මේෙම නෑ හාගෙන ඉන්න පොඩ්ඩත්තං අර නද මගේ කොට හපාගෙන ඉන්න අනිත්කට්ටියට නත පරසුවෙලානෑ හමනවී සාන්ත වෙන්ඩ සැහැල්ලුුවෙන්ඩ කියනකොටත් ඒක හරි සතුටක් ඒවාගෙන ගලාගෙනන දියපාරක් වගේ කාටත් සිසිලසක් ලබා දෙන කතා කරපු තැනක හා සැනසීමක් ඇතිවෙනදට ලස්සනට කතාබහ කරන්න සමහරයින්න හර දන්නවනේ අසරන අයිසහ හරි හලුයි ගෝ බීරානත්තං ලොකු අයිසර හරි එනේ පුළුවන්නන් ඕොකනි පැත්හරන්න තමට තේරණන හවලා අසරණය හවල අහිංසකයි කියර යාලත් එක්කම එයාලටම වැඩිපුර වැඩිපුර තමන්ගේ අවධානයම කරලා කටයුතු කරවන්න මේය කොචර අසරනද කොච්චර මෙහෙමද මම මෙහමයිකර තමන් කාර්යාලයේ තමන්ගේ නිවසේ හැමතනක අපිට ඕනද ඕනලා කරලා දෙන වැඩ ගන ගන්නෙත්න හොමක් අනිත්තයට තමයි නද ඉ ඒවා ව හැදෙන් ඩෝනේ ඔක්කොම එක ගානට එන්ඩෝන. දි මනවඩන වචන හැමවලේෙන් භාවිතා කරන්න පුරදවෙන්ඩ ෝනය. ඕනම තත්ත්වයක් ඇරතේ. ඊලකට පිසුනාවාචා කියැන කේලාම් ඇ දැන් අලුත් ක්‍රමයක් හොයාගෙනනලුත් නයග පරණනැති මේ ක්‍රමයක් හොයාගෙන තින මේ කේලමකට කියන නවෙයි කේලමවට කියාන වේ කියල කේලමම කියනවා. ති අන්න එහම නැතු පැහැදිලිවම අවංකවම තවත් කෙනෙක් තවත් කෙනෙක්ගෙන් බිෙනවනම් ඒක නොකයා සිටියතුයි ඕගේ තේරුම ඇත්තටම මේ කාගයි වැරදි කතා කරන්න හඳනෑගෙනක වැරදි කතා කරන්න ඕන වැරැද්දක් කතා කරනව න කතා කර යුත්තේ පැහැදිලි කරුණාවකින් ඒ වැරැද්ද නිවැරදි කරන්න බලාගෙන හරිද ඒ වැරද්ද නිවැරදි කරන්න බලාගෙන ඔවා කරගෙන අන්ඩ ඉක්මනටම තුම් මනුසයක් ක ව පුල රි අන්නගේ වන්දනාවට පාත්ථ වෙන කෙනෙක් වඩපුල ව හිටිය අන්නගේ ගෞරුවයට ප්‍රාප් වෙන කෙනෙක් වඩ පුලා යද වැරද්ද කතා කරනවාන වැරද කතා කරඩෝනෑ ඒ ඒෙන් කෙනකුට හානියක් වෙනවන එක නිවැරදි කිරීම සඳහා විතරයි එතකොට එහෙම නම් බිඳවීම සඳහා කටයුතු කරන්නේ නෑ කියේලම් බිඳවඩන ඒ තරක්නේ ඒක සීලයයි පිසනාවාචාේර මණ කන සීලයයි ඒ එකත් එක තිෙන ගුණුවන්තකම තමයි බිඳිච්ච අය සමගි කරවා සටුවීම සමඟිවෙච්චාගේ සමගිය තහවුරු කරවා සටුවීම කෙන එක එතකොට ඒතමයි ගුණවන්ත ජීවිතේ කියඟට අන්තිමේක සම්ප්‍රප්පලාපා වේරමණ ගොඩවාක් දෙවල් තහරින්ඩෝන සම්ප්‍රප්පලාපා අයිවැඩ ගොඩා දෙවල්ල තරින්ඩෝන දැන් අලුත්තා ඉන්න හිඳවන් කියන්නේ මේක සාමාන්‍ය ජීවිතය දී කරන්න බෑකිලාපට හිතේ හරි දුවෙක්කිඉන්නවා ගෙදරක. අම්මා සම්ප්‍රපල අපා වේරමණීකර සමාධ වෙලා ඉන්නේ. හරි. තැන් දුවගේ කාර්යාලේ කරදරයක් කළ ඇවිල්ලා අම්මට කියන්න උත්සාහ කරන කාරයයාල ප්‍රශ්නක කියන්ඩ උත්සාහ කරන. අම්ම කියනවා ඔවා කියන්න එඩ පාමට. හරිද නෑ නෑ. හරින අම්මොකදරන්නදුවන. ඒ අහන් ඩෝන හලා උප දෙෙසිපු දෙෙන්්ඩෝන ඒ එක සම්ප්‍රපලලාපා වන්නඩත් පුළුවන් නොෙන්ඩත් පුළුවන්. කාගේ තත්ත්වය යටදක සම්ප්‍රප්පල පවෙන්නේ. අම්ම අහන විදිහනුව. අම්ම අහනකොට හ කියන පට ඉති මොක දන ති මොකදනෙ කියෙල ඕබද පේහ ආගැනීමේ අදහසින්නං ඒ චේතනාවෙන්නං දැඩි වේගකින්නං ඒ අහන්න යාගේක සම්ප්‍රපලව. එහෙමන වෙයි ඕක මෙමයි වෙන්ඩෝන මම මේ ළමයගේ මේක හ්ඩෝනය හ ැනගෙන නේද උත්තර දෙෙන්ඩෝනෑ. දතිස්දඩුව නෑ මේ වෙලා ධර්ම මාන්සිකත්තය ඇතිකර වන්ඩු කිය න දරුණ වෙනවා රයාන හරිද ආංහෙම ආලා කටයුතු කරන්නේ නම් එක ඒක කළ යුතු කතාවඒක කළ යුතු කතාවක් ඒ එක හිස්කතාවක් නෙවෙේ හිස්නෑ ඒ වැඩත් තියන කතාව හොන්න මගලන්ට දවර තරුණ ක් නො ැට පුුද අරන්නන්නේටෙෙනවා පුගම මංකිනවා හොමිදගන්න ඒක අයනු අයම් බිකරීමක් ගෝසත්තා . සති පටහන කියට ගත් අපපක මවා යිද යායනන්ට මංමොකද කරඩ ඕන. ආගේ තුොරතුරු හ්ඩෝනේ නේද ඒයාගෙන් එකගේ විස්තර හලා නද රස්සාාවමොකද මොනවද කරන්නේ දමන් යාගගේ විස්තර හයින්න ඔතු යනක රදක ඕ ඔපු දුප් කතක් වර. අහන නට හෙම වඩ පුලෝ නොත් මේ කරන්න මොකක්ද ඉස්සෙල්ල යාාව හිතවත් කරග නින් ඕනේ නේද? සඳහා මේ එක්තරම මෙහව මක්නම් ඒක මගේ පැත්තට හිස් නෑ එ නද මගේ පැත්තට හිස්නෑ. එතකොට හිස් වචනයද නැද් කියලා බලාගණ්ඩුන කවුද ත ඒක තේරෙනවා ඒ ගුණුවන්ත පැත්ත මනුවද අර්ථවාදී විනේවාදී ධර්මවාදී නිධාන වතින් කිය සඳහකරතියනවා ොකක්ද මේ උප දෙෙස තමන් දෙන කකරන කතාව අනුන්ට දැනෙන්ඩෝනෑ අපප නිධානයක් වගේ මංගේ කියපුටික මගේ හිතේ තියාගණ්ඩෝනය කෙළ අනුන්ට දැනෙන් ෝන යා ඒ විදි කතා තමයි අප පත්තේ අන්්ඩෝන හැම වෙලේමකත කාග හරි යහපත සඳහා කාගහරි යහපත සඳහා කරන කතා සම්ප්‍රප්පලපා වෙලි නෑ රි ඉති ටගින් බේරෙන්ඩෝනේ තින් හුගක් දෙවල් අතාරන්ඩෝනය මේ සම්ප්‍රප්පලපා කියන එක කිව්වත් ඇහුවත් අනෝ නේද නේද? ඒන එන්නම් එ වැඩක් නැති අනුගේ පවුලක විස්තරයක් කකාහිටයොත් අහුව නෝොද නැද්ද අහ නොේද ටෙල්ලාටය බලනෝගද සම්ප්‍රප්පලාපා වේරමණ කෙනෙට හුුවනෑ. හරි නමුත් සම්ප්‍රප්පලාපාවට යෙදිලායින්ඩ එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් අරමුණකින්ද ඒ අරමුණට නම් මේ හගේ ලොකු ප්‍රමාධයක කරත මොකද මේක හරි හරි පහත් පෙලේ වැඩක් කියල දන්නදක. ඒ විින්දනයක් තමයි හ විින්දන එකක ජාති විින්දන තිනවාන මොකක්ද රන්නක හ අපේ ඉස්සරපනේද අප ආධිකාලය පුරාණ කාලේ පුරාන කාල තිබ ඇද අපේ ගෙවල්ල හෙම නද සියල චාගේ කාල කොහ ගදර කරඩුව න මොද කරන්න හොහ කර නි දර්ගම. ලයිට් නිිමලා රඩියෝ නිමලා. මොකදේ වින්දනයක් තියනවා හණ්ඩුවෙන වෙලාවර්තමයි ඇත්ත කියාගන්නේ. විස්තරය දැනගන්න වෙනත් පවුලක විස්තරයක් දැනගන්නකට අපිට පොඩි සැපයක් වින්දනයක් තියෙනවා. ඕක ඇැබැයි දැනගත් හොත් ලොකු හිදාවකට පත්න දැගිතිේ දියුණු වෙන ලෝකේ ඕක කොරන්න බෑ. නෙදවා කරන්න නිකන් සෞති්‍යයන ඒ හිද ඕක දැනගන්න මොකද කරේ කට්ටිය පවුලක් හැදවා. අම්මාය ත්ය මෙයා සහෝදරය මේ ආදරවන්තය ආදරවන්තිය මේ අදෘෂ්ටයකගේ පවුල කැදවා. හදල මොකදගන්නේ පවුලේ විස්තරේ. අටි හරි ලේසි මකද බලාගෙන ඉටලනිද මේකතමයි ඇත්ත තත්ත්වය. අරකර අමාරුවෙන් හොයන්නු මේ කෙමන ඇගෙ දෙටම විස්තරේෙනවා දැම් මරතිීන් හෝන් අරහෙවා දැම් ඔප්පිය වෙචදේ අපේ කිව්ද එය දැම්හෙමේ දැම් එහෙම වේ කියලා. දැම් මොකක්දුනේ මේ ඉතා මොකක්ද, කෙලිට ලබන විින්දනය කියන්නේ වෙනත් පිරිසකගේ විස්තරයක් දැනගෙන ලබන්නාව සැපයක්. ඉතා පහද නැද්ද. ආයදැංව කට් යොක්කෝ මටකෙනවා හාමුදුරුවෝ ගානට වැටිඕ ඕනට වඩා වැඩී ඕනට වඩා වැඩී අන්තගාමී කියලා. ව කෙෙස්වලින් අතමුද වඩනං අතමිදෙන්ඩනං තමන්ට මේ කෙලෙස් සුපදින පහත් දේවල් දැන්ගතින් අහරන්වෙ ටිකටි හරි අතාරින් ඕන ක්‍රමාණුකුලු අතරින් ඕන තරුමක් නැති කාලය නේද මේ අයට දැන විදිීර් මංකයන්නම් අපි අපිට මේ පැකේ එක කම්බලතියන්නේ හම්බලනය හම්බ කර ගත්තකා නේද මොකද වෙන්නේ පාවිච්චි කරන හැම බයිට් එකක් ගානේ මොකද වෙන්නේ ගෙවෙනවා හැම එකක් ගානම ගෙවෙනවා සමහර අති ඔය දගත්තු පැ ජ ැති වල් ල ලින්ට පුලන් හෙ ලට පුළුව රගාන යන ජීවිතති කනෙෙන් අහන්ට පුුවන් වාර්ගානය තියෙන්නේ ඔවුතු නැද්ද සෝත චක් වි ා සත වි ා ාන වි ඥා ජීව ාන කා වි ාන මන ්‍යා කියලාල අපිට දීල තියන ැකජ රි ඒක බලන වාරයක් ගානේ ගෙවෙනවද නැද්ද. සමහරය ඒකෙන් ලොකූ ප්‍රයෝජනයක් ගන්න තරේ සහරය මකුද කරන්න ඕ ැති බල ලන්න. න නති පැක ජි මොකුත් කරගන්න න ඇත්තර මේ වගේමද නැද්ද ඇත්තර මේ වගේමයි න හෙනම් එහෙක්ක පාචි කර ෙපා මාරුවෙන් ගත්ත එක දුරලබ මනුස ජීත කනෙ දුරලබ පැකක් එකක කමම් ලති මේක එහමෙකට ාවිතා කරන්න දෙපා ඒකයි කියනන්නේ ඔය ටෙල් ටහම දැන් තඇල දන් කියලා හම එ එකකටම විජායයක් ඕොනනො නද ඒ පහත්ේ හත් වින්දන හැම එක්කටම විඤ්ඥාන පේයටියක් ෝනන එ මේක උසස්ථයකට යොදවන්න පුළන් ඉතා වසස්දයකට යොදවන්න පුළුවන් ඒකදා සීලේ සහ ගුණය කියන එක ඉතාම ප්‍රබලව බුදුරාණහන්සේ දශනා කළ තින දෙයක්ක ඔය හැම දිීගනිකාය සූත්‍රයගම් වගේ වැටි පැහැදිලවති අප ගෙන හිතන්නේ නැතුව ඉදිරිට යන්ඩ හැදවට යන්ඩම පුලංකමක් ඇතිනෑ යඩ පුළුවන්කමක් ඇත්තම නෑ හරි කාටහරි ඔන්නන් ආධ්‍යාත්මික දියුණුෙන්ඩ ප්‍රතිපත්තිරෙන්ඩෝන සීලවන්ත ගුණමවන්ත ප්‍රතිපති රෙන්් න එකතිින් දැඩිය අධිෂ්ඨාය ඇතිකර ගන්ඩෝන තමන් මහමේරු පාරතයක්ක් වගේ ශක්තිමත් වන වකිලා ධිෂ්ානයති ෙන් ඕන ඕනම තත්වයක් කඇරති මම සාන්තව ඉන්නවා ඇතින් ලෝක කැරකෙද්දෙන් මම ආනාපානය තුළ හත් ප්‍රතිමත්දිහාණයටන් ති අපි පසුව ඒක ප්‍රථමධ්‍යහානණටගයාාට පස්සේ එතනනිදල තමයි ඒකි විදර්ශන වැරෙන්න්නේ ති මංහිතන්නේ කරන්ට දෙයක් නෑ බොහෝ හිත්‍රී දෙනය වගේ වඩ ඇති ඒක මොතුමයි මගේ අදහසල් ප්‍රශ්න යහමත සඳහාරිදනයක මයි හොඳ මේකින්ද මේ අපි උපරිමුත්සායක් ගමු එතකොට බොහෝ දේවල් ඉදිරිේදි හරියි තිඒ සඳහා හැමෝටම අප ආශිරාධ කරනවා මොකද මේ වගේ ප්‍රදේශය ඉදලා තමන්ගේ අනාන්‍යතාාවයා රක්ෂා කරගෙන ධර්මයට ගෞරෝ කරන කරන පිස වන ප ොහම ප්‍රාර්ථනා කරන දිිෂ්ාන කන තමන්ගේ ජීවිත සුවිත මුදකරගඩ වශකන ශක්ති ැර බේවා කියල ප්‍රාර්ථනා කරන.